මේ ඔබ මේ සලකුණු දෙක දැකලා තියෙනවා. මේ එකක් පල්ලෙහා තියෙන්නේ දකුණු සූර්ය සිංහ ලකුණු කියලා අපි කියනවා. මේක දැන් අවුරුදු 10කට වගේ කාලයක ඉඳලා ලංකාවේ තුල සමහර නිෂ්පාදනවල පිටිපස්සේ ගහලා තියෙනවා. ඒක මම ඉන්න රටේ දැන් මේ ඉන්න රටේ තියෙනවා, මේ ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා. ඒගොල්ලෝ පිටිපස්සේ දානවා, මොකද ඒ අයාලගේ දේ වැඩිපුර මිලදී ගන්න කියලා. ඉන්දියාව ගෙනිච්චා කැම්පේන් එකක් බී ඉන්දියන් බයි ඉන්දියන් කියලා. ඒ කියන්නේ ඔබට ඉන්දියානුවෙකු වෙන්නට ඕන නම් ඉන්දියානු දේ මිලදී ගන්න කියලා. ඒ කියන්නේ මේකෙන් මේ අදහස් කරන්නේ අපි පිට රටින් එන දේවල් මිලදී ගත යුතු නෑ කියන තැන. අපේ රටේ දෙයක් තමයි අපි හදාගෙන කන්න ඕනේ කියන එක. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ අපිට පැන නගිනවා. මේ සමහර වෙලාවට ඔබේ තිරේ මේක සම්පූර්ණයෙන්ම පේන්නේ නැත්නම් ඔබට පුළුවන් ඔය වීඩියෝව පොඩ්ඩක් ෆෝන් එකක නම් අතින් එහා මෙහා කරලා බලා ගන්න පුළුවන් වේවි. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මම පොඩ්ඩක් මේක හැර කරලා තියන්න. රයිට්, මේ මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ඇත්තටම අපි පරිභෝජනය කළ යුත්තේ අපේ රටේ දේවල් විතරද? මොකද අපේ රටේ දෙයක් මිලදී ගන්නකොට අපේ රටේ සාධක වලට ඉල්ලුමක් ඇති වෙනවා. ඒ කියන්නේ භූමියට, ශ්‍රමයට, ප්‍රාග්ධනයට, ව්‍යවසායකත්වයට. ඒ නිසා අපේ රටේ දේවල් මිලදී ගැනීම ආර්ථික විද්‍යාත්මක බලපුවහම වරදක් නෑ කියලා හිතෙන්න පුළුවන් මේ තර්කයත් එක්ක ගත්තම. ආය පැත්තකින් කියනවා, දැන් ඔබ හොඳටම දන්නවා මේ කොවිඩ් අපිට උගන්වපු ලස්සන පාඩම තමයි අපි කොච්චර ග්ලෝබලයිස්ඩ් කියන්නේ. ඒ කියන්නේ ලෝකේ රටවල් කීයක් මේ හරහා ඉන්නවාද කියන කාරණේ ඔබට තේරෙනවා. මේ වෛරස් එකක් ආපම වෛරස් එක පැතිරිච්ච දුන්නු. මොකද වෛරස් එක කුලකින් ඔච්චර දුර පැතිරෙන්නේ නැහැ. බඩු භාණ්ඩ මිනිසුත් එක්ක යන්නේ. ඔය විතර හිතලා බලන්න, අද ආර්ථිකය ගෝලීය ආර්ථිකයක් කියන එක ඔප්පු කරපු හොඳම සාධකය තමයි මේ කොවිඩ්. ඉතින් අපි මේ කොවිඩ් ආසේ ඉවර වෙනවා, කොවිඩ් මේ තාම ඉවර වෙලා නැති වාතාවරණයක මේ ජාත්‍යන්තර වෙනනම් කතා කරන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, අපිට පුළුවන්ද මේ ගෝලීය ආර්ථිකයෙන් මිදිලා අපේ රටේ දේවල් විතරක් හදාගෙන ජීවත් වෙන්න? හැබැයි ලොක්ඩවුන් වෙච්ච වෙලාවට තේරෙනවා පිට රටින් භාණ්ඩ එන්නේ නැති වෙනකොට අපේ රටේ දේවල් වලින් අපිට ජීවත් වෙන්න පුරුදු වෙලා නොතිබ්බනම්, අපිට කියන්නේ ස්වයංපෝෂිත ආර්ථිකය, අපිට තවත් ප්‍රශ්නයක් පැන නගිනවා අපි පිට රට දේවල් මතම යැපීම. ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා දරුවනේ, මේ පාඩම් වර්ණකට ඔබ තේරුම් ගන්න අපි පිට රටින් ගෙන්නවනව නම් ගෙන්වන්න ඕනේ මොනවද කොහොමද? එතකොට අපේ රටේ දේවල් මිලදී ගන්නව නම් අපි ඒක මිලදී ගන්නේ ජාතික හැඟීමෙන්ම පමණද? ඊට එහාගේ ආර්ථික විද්‍යාවක පදනමක් නැද්ද? පපුවට ගහගෙන අපිට පුළුවන් කියන්න මේක මේ අපේ රටේ භාණ්ඩ අපි ගන්න ඕනේ කියන කාරණේ අපේ රටේ රැකියා උත්පාදනය වෙනවා. මම දැම්ම මේකට උත්තරයක් දෙන්නේ නැහැ. ඔබ යම් පාඩම් කොටස් අපි සාකච්ඡා කරද්දී ඔබට පුළුවන් ඒක හොයාගන්න. නිසා මම අරමුණක් ඔබට දෙනවා මුලින්ම. මම මේ පාඩම ඔබට උගන්වන්නේ අන්නේ හේතුවට. ප්‍රධානම හේතුව තමයි ඔබට තීරණය කරන්න පුළුවන් මේ ජාත්‍යන්තර ආර්ථිකයේ වෙළඳාම් හැසිරෙද්දී ශ්‍රී ලාංකිකයෙකු විදිහට ඔබ කොතනද ඉන්න ඕන කියන කාරණේ. ඔබ තාම කුඩා දරුවෙක් විදිහට ජාතික ප්‍රතිපත්ති වල ඍජුව සම්බන්ධ වෙන්නේ නැති වුණාට ඔබට පුළුවන් භාණ්ඩයක් මිලදී ගැනීම හෝ නැගීම කියන තීරණය දෙන්න. මේ පාඩම ඔබට දෙකට උදව් කරාවි. මේ අපි මේ ජාත්‍යන්තර වෙළඳාම කියන එක හඳුනගන්නේ ස්වාධීන රාජ්‍යන් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක්. ලංකාවට මේක කිසි ගැටලුවක් නැහැ. තාම අපි දූපතක්. ඒ නිසා අපිට ඒක අර ඕවර්සීස් කියන වචනින් ගන්න පුළුවන්. මුහුදෙන් ඉතර කියන එක. දැන් අපිට අපේ ලෑන්ඩ් බෝඩර්ස් නැහැ. ඒ කියන්නේ මේ රට වෙන් වෙන්නේ මෙතනින් කියලා නැහැ. ඒක ඕස්ට්‍රේලියාවටත් එහෙමයි. නමුත් යුරෝපෙට ගියාම මේක ප්‍රශ්නයක් තියෙනවා. ඇමරිකාවට ගියාම ප්‍රශ්නයක් තියෙනවා. ඇමරිකාව කැනඩාව එක ඉරකින් වෙන් වෙන්නේ සමහර තැන්වලදී. එතකොට සමහර පොඩි කිලෝමීටර් 5ක් ගියාට පස්සේ ඇමරිකාව හම්බ වෙනවා, කැනඩාවේ සමහර තැන්වලදී. එතකොට දන දිනුවක් සිදු වෙනවා, බාණ්ඩ ටිකක් යනවා. එතකොට ඒවා ජාත්‍යන්තර වෙළඳාමට යනවා. මොකද හේතුව නිල වශයෙන් ඒගොල්ලෝ ස්වාධීන රාජ්‍යයන් දෙකක් විදිහට හඳුන්වලා. ශ්‍රී ලංකාව තාම අපි සැලකන්නේ ස්වෛරි රාජ්‍යයක් තනි රාජ්‍යයක් විදිහට. ඒ නිසා අපිට අපි ඇතුලේ පළාත් විදිහට අපිට කරන ගනුදෙනු මේකේදී අදාළ නැහැ. අපි වෙනත් ස්වාධීන රාජ්‍යයක් එක කරන සියලුම ගනුදෙනු අපි ජාත්‍යන්තර ගනුදෙනුවක් ලෙස හඳුන්වනවා. මේකේ මේ අකුරු වල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. පොඩ්ඩක් මේ තියෙන හැඳින්වීම කියන එක හදා ගන්න ඕනේ අපි. Right? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපි මෙතෙන්ට තල්ලු වුණේ? ඇයි රටක් තව රටක් සමග සංදිනු කරන්න ඕනේ? අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ දෙයෝ සමහර දේවල් සමානව දීලා නැහැ. ඔබ දන්නවා ලෝකයේ තියෙන ස්වභාවික සම්පත් යම් යම් ප්‍රදේශවලට ආවේනිකයි. උදාහරණයක් ඛනිජ සම්පත් වගේ දේවල්, ඛනිජ තෙල් වගේ දේවල් අපේ රටට වඩා අරාබිකරේ රටවල් වලට තියෙනවා.
කැනඩාව මෙක්සිකෝව ඉන්දියාව ලංකාව ගත්තොත් එහෙම බදන්න ඒවට ආවේනික සම්පත් තියෙනවා මැනික් වගේ ගත්තු ලංකාවට එක පසේ ගුණේ අපිට බලපානවා ඒ නිසා අපිට සමහර දේවල් කොච්චර ජාතික හැඟීමෙන් හිටියත් ගෙන්න ගන්න වෙනවා උදාහරණයක් විදිහට බොරතෙල් කියන එක අපිට තවමත් යැපෙන්න සිදු වෙනවා බොරතෙල් කියන එක යැපෙන්න සිදු වෙනවා පිට රටේ ඔපෙක් සංවිධානය හරහා අපිට තෙල් ටික ගෙන්න ගන්න වෙනවා නමුත් සමහර ලාවට අපි දැන් අපේ මේසෙ උඩ තියෙන බඩු ලිස්ට් එක බලපුවාම අපි මේ එහෙම ගෙන්වලා තියන්නේ ඇත්තටම අපිට අර ස්වභාවිකව හම්බෙච්ච නැති ලිකම කියන කාරණේ. දැන් සමහර දේවල් තාක්ෂණික සහ සමහර කාර්යක්ෂමතා මට්ටම් වලදී අපිට වඩා හොඳින් මේ දේ කරන කට්ටිය ඉන්නා ලෝකේ ඒගොල්ලෝගෙන් අපිට සමහර සිදු වෙනවා මේ දේවල් මිලදී ගන්න උදාහරණයක් විදිහට මේ රථ වාහන දැන් දුරකථන පරිගණක වගේ දේවල් අපි මේවා රොකට් සයන්ස් විදියට සැලකුවේ නැති වුණත් ලංකාවට යම් යම් බාධක තියෙනවා මේ දේවල් වලට යන්න ලංකාව පරිගණකයක් නිෂ්පාදනය කළත් දුරකථනයක් නිෂ්පාදනය කළත් ඒක පිරිවැය පිළිබඳ ගැටලු නිර්මාණය වෙන්න පුළුවන් ඒ නිසා මම හිතන්නේ ඒ ප්‍රශ්නෙත් අපිට ඒ පැත්තෙමුත් අපිට සිදු වෙනවා අපිට තව රටක් සමග ගනුදෙනු කරන්න සමහර දේවල් තියෙනවා දෙකම හොඳයි ගුණාත්මක භාවයෙන් අපි තාක්ෂණික පැත්තත් හොඳයි නමුත් කාර්යක්ෂම හදන්න පුළුවන් නමුත් ගුණාත්මක බව පැත්තෙන් ගත්තට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා මොකද හේතුව මේ ගුණාත්මක බව ඒක ටිකක් අර අපි කොහොමත් හිතනවා පිටරට දේවල් හොඳයි කියලා පොඩි මානසික තත්ත්වයක් ලංකාවේ තියෙනවා අර ෆොරින් කියන වචනේ එකත් එක්ක තියෙන ප්‍රශ්නක් වෙලා එහෙම දේවල් උත් ගන්න කට්ටිය ඉන්නවා මොකද කොච්චර කිව්වත් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් ගන්නේ නැහැ ගන්නේ පිටරට දෙයක් සහ ඊට අමතරව ගිය ඇතම් ජාත්‍යන්තර දේශපාලනික හේතු අපි දන්නේ නැති වුණාට සමහර රාජ්‍යයන් ස්වාධීන රාජ්‍යයන් බොහෝ වෙලාවට යම් යම් දේශපාලනික කල්ලිවල වාදවල ඉන්න නිසා සමහර රට හේතු නිසා උදාහරණයක් විදිහට මම හොඳම උදාහරණයක් මේකට කියන්නම් ඉන්දු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම හරහායි අපි ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධ කරගන්න උත්සාහ ගත්තා එතකොට 1994 විතර අපිට ජපානයේ තිබූ වෙළඳපළක් අපිට ඉන්දියාවට හරවලා යවන්න සිදු වුණා මොකද ඔබ දන්නවා දැන් පාරේ ගොඩක් බලපුවාම ජපාන් රථවාහන වලට වඩා ඉන්දියානු රථවාහන වැඩි මේකට හේතු වුණේ සමහර දේශපාලනික හේතුන් මත අපි අස්සම් කරපු ගිවිසුම් ඒක ඊටාම දීර්ඝ දේශපාලනික සාකච්ඡාවක් ඊළඟට නලින්ද මේ කවුද ස්තරින් පොඩ්ඩක් මේ tire අපිට මේ ඇඳෙන ටිකක් තියෙනවා ඒ ටික පොඩ්ඩක් මේ ඔකලා දෙන්න පුළුවන් නම් හොඳයි. අහගෙන ඉන්නවා නම් තරින්ද පොඩ්ඩක් මේ මම ස්ක්‍රීන් එකේ සම ඉන්නවා. සර් ආයි පුළුවන් නම් ෂෙයා ඔක මේ ඔකලා සර් ආයි ෂෙයා කරන්න සර් ප්‍රেজෙන්ටේෂන්. ස්ටොප් කළා ස්ටොප් කළා ෂෙයා කරන්න එතකොට හරි නේද? දැන් ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමහර පිරිසක් ලංකාවේ කැමති සමහර පිරිසක් අකමැති වෙන්න පුළුවන් නමුත් අකමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි යම් තැනකට ගිහිල්ලා තියෙනවා දැන් ඇත්තටම මේක වාසිද කියන කාරණය. එතකොට දැන් ඒක සමාජ විද්‍යාත්මකව මේකේ වාසි බලන්න පුළුවන් දේශපාලන විද්‍යාත්මකව වාසි බලන්න පුළුවන් නමුත් මගේ මේ පාඩමේදී කතා කරන්න හිතාන ඉන්නේ ආර්ථික විද්‍යාත්මකව මේ වාසිය ඔබට තක්සේරු කළ දෙන එක. ජාත්‍යන්තර වෙළඳාමකට වාසි ඇඩ්වාන්ටේජ් එකක් අපි කියන්නේ වාසිද වාසි කියලා කියන්නේ මේ මෙන්න මේ කාරණේ. ඒ කියන්නේ අපිට දැනෙනවා නම් හැම භාණ්ඩයකින්ම වාසියක් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. හරි වාසි තමයි අපි ඉන්න වාසි තීරණය කළ ගියහම අපි ප්‍රශ්නේ තියෙනවා අපි ජාත්‍යන්තරට යවන සහ ගෙන්වන හැම භාණ්ඩයකින් අපිට වාසිද දෙවෙනි කාරණේ. එහෙමනම් මොන වගේ වාසි භාණ්ඩ වලින්ද අපි කියන්නේ වලින් දත් වෙන්නේ? ඒ වගේ භාණ්ඩ අපි යවන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඉතින් අර ඔන්නෝය ප්‍රශ්නයට උත්තර ප්‍රශ්න දෙකකට පොඩි උත්තරයක් ගන්න ඕනේ මේ මේකට සරල උත්තරයක් තියෙනවා එක තමයි ඕන කෙනෙකුට තේරෙන කාරණේ තමයි මේක උසස් පෙළ ආර්ථික විද්‍යාව කරන්න ඕනේ නැහැ වාසියක් තියෙනවා අඩුම මිල භාණ්ඩයක් අපිට ගන්න පුළුවන් නම් වාසියක් තියෙනවා අපිට අඩුම මිල භාණ්ඩයක් ගන්න පුළුවන් නම් ඒ නිසා මේ අඩුම මිල කියන කාරණේ මම ඉස්සරහට නිර්වචනය කරන්න ඒ වාසිය තව විදිහකට පෙන්නන්න මේ මම හිතන්නේ මේ වෙන දෙන්නේ දානට වඩා මේ කාලේ මේ දෙන්න දාන එක හොඳයි කියලා හිතනවා ඔගොල්ලෝ දන්න දෙන්නේ කවුද? රැට්ටයි සික්කයි. ඇත්තටම මේ දෙන්නාගේ ටැලන්ට්ස් දෙක දෙකන්නේ නේද? මේ දෙන්නා ඔබ බලලා තියෙනවා අර බලලා තියෙනවා මේක මත ලක්ෂ ගණන්
වියස් තියෙන මිලියන් මිලියන් පැනල සමහර වියස් තියෙනවා. එහෙම ගත්තම මේ මේගොල්ලෝ නරබල තියෙන නිසා මේ මේ දෙන්නගේ ටැලන්ට්ස් එක දෙකක්. හැබැයි මම මේ දෙන්නට දෙන්න හදන්නේ මේ දෙකක් නෙමෙයි. හරිද? අපි මේ පොල් ගෙඩි ලෙලි ගහන ජොබ් එකයි මේ මාළු අල්ලන ජොබ් එකයි තමයි මේ දෙන්නට දෙන්න හදන්නේ. අපි කාට ගෙව්වත් ගෙවන්නේ ශ්‍රම පැයකට රුපියල් 200යි කියලා හිතමු. මම මේ උදාහරණයක් කියන්නේ. කාට කිව්වත් අපි ගෙවන්නේ රුපියල් 200යි. එහෙම වුණොත් රැත්තා පොල් ගෙඩි 100ක් ලෙලි ගහලා රැස්සී ගන්න පුළුවන් යාට පැයකදී. හැබැයි සිකාට පුළුවන් 50. ඒතකොට දැන් ටැලන්ට් එක පොල් ලෙලි ගහන එක සම්බන්ධයෙන් ටැලන්ට් එක කියන්නේ රැත්තා. හැබැයි රැට්ටට මාළු අල්ලන්න දුන්නොත් වැඩි පොඩ්ඩක් අවුල්. පැයකට අල්ලන්නේ මාළු කිලෝ 2යි. එතකොට සීකා පොඩ්ඩක් ඒ අතින් දක්ෂයි. දෙකට පුළුවන් පැයකදී මාළු කිලෝ 8ක් අල්ලන්න. එතකොට අපි මෙයාට පැයක් තියලා මේ දෙන්නට මේ දෙන්නගෙන් පැය වැඩි ගත්තොත් එහෙම මොකද වෙන්නේ? පොල් ගෙඩියක් රුපියල් 2ක් වෙනවා රැට්ටට කියලා කරගත්තොත්. සිකාටි කියලා පොල් ලෙලි ගහගත්තොත් රුපියල් 4ක් යනවා. මොකද 200 දෙන්න ඕනේ. හැබැයි සිකාටි කියලා මාළු අල්ල ගත්තොත් කිලෝවක් 25යි. රැට්ටටි කියලා මාළු අල්ල ගත්තොත් එහෙම කිලෝවක් 100යි. මේක ඉතාම සරල උදාහරණයක්. අපි හැමදේම කරන්න ඕනේද කියන එක. රැට්ටයි සිකායි කියන්නේ රටවල් දෙකක් කියලා හිතමුකෝ. රැට්ට කියන්නේ එක රටක නමක්, සිකා කියන්නේ එක රටක නමක් කියලා හිතුවොත් එහෙම ඔබට තේරෙනවා. තමන්ට පුළුවන් දේ කරලා බැරි දේ ගින්නව ගන්න එක ගැන හිතන එක පොඩි වාසියක් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම මේ යන වියදම ප්‍රදාන කරගෙන තමයි මෙල හැදෙන්නේ. අපි ඇත්තටම මේ වෙලාවේ ගත්තොත් එහෙම රැට්ටගෙන් මාළු ගන්න එක ගණන්, සිකාගෙන් මාළු ගත්තොත් ලාභයි. ඒක අනිත් පැත්ත රැට්ටගෙන් පොල් ගෙඩි ගන්න එක ලාභයි, සිකාගේ පොල් ගෙඩි ගන්න එක වියදම් අධිකයි. මෙන්න මේක තමයි සරල තර්කය. මම මේ ඔබට තේරෙන උදාහරණයකින් සම්බන්ධ කළ කල්පිත උදාහරණකින් හදලා පෙන්නුවේ දරුවන්ට තේරෙන්න මතක තියාගන්න ලේසි. එතකොට දැන් රැට්ටයි සිකයි කිව්වම මතක් වෙන්න අපා පොල් ගෙඩි මාළුයි ඒ ප්‍රශ්නේ මතක තියාගන්න. මේක තමයි සරල උදාහරණය. තව මතක් කිරීමක් කරන්න තියෙනවා. අපි කොච්චර අකමැති වුණත් අපි දන්න වැදගත්ම දේ තමයි මේ ලෝක නිෂ්පාදනයෙන් 20% ප්‍රමාණයක් මේ රටවල් අතර වෙළඳාමටයි. ලෝක නිෂ්පාදනයෙන් 20%, ඒ කියන්නේ පහෙන් එකක් පොල් ගෙඩි 100ක් ඇදුවා කිව්වොත් එහෙම 20%ක්ම ජාත්‍යන්තර ගනුදෙනු වලට යන්නේ. සරලම උදාහරණය මම කියන්නේ. ඒකේ තේරුම ලෝක අපි හදන ගනුදෙනු වලින් නිෂ්පාදන වලින් මේ සියලු දේවල් අපි ගත්තම ආර්ථිකයේ පහෙන් එකක් ජාත්‍යන්තර ජාතීන් අතර ගනුදෙනු සිදු වෙන්නේ. ඒ නිසා මේ අද අපිට මේක ඉවත් කළ නොහැකි සාධකයක්. ඒ නිසා ජාත්‍යන්තරලා මේ ගැන දැනගෙන ඉන්න එක අපිට වටිනවා. දැන් ඔබ මොකද හිතන්නේ? අදින් පස්සේ මේක දැක්කම මේ දේශනෙන් පස්සම දේශන ඉවර නෑ. සූර්ය සිංහල ලකුණ තියෙනවා පස්සෙම යා යුතුද නැද්ද? මොකද හේතුව මම කිසිම අන්තයකට අවිලා කතා කරන්නේ නැහැ. මේක ආර්ථික විද්‍යා දේශනයක්. මේ ඔබේ දැනුමින් පාවිච්චි කරලා පරිමිතිය හිතන්න සමහර දේවල් අපි කොහොමද ගන්නෙ? පොඩි ඇනලිසිස් එකක් කරමු, කරලා බලලා ඊට පස්සේ තමයි මේ කියන ලකුණ දැක්ක පමණින් අපි ගත යුතුද, ඇයි ගත යුත්තේ, ඒ වගේ දේවල් තියෙනවා. අපි ඉස්සරහට මේ පාඩම ඉදිරියට යනකොට කතා කරමු. ඒ නිසා මෙන්න මේ ඔබ මොකද හිතන්නේ කියන ප්‍රශ්නෙට ඔබ උත්තරයක් ලෑස්ති කරගෙන ඉන්න. හරි. ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරද්දී මේකට සම්බන්ධ වෙන පදමාලා කීපයක් තියෙනවා. එකක් තමයි මේ වාසි නැත්තං අපි නෑ වෙළඳාමට. ඒක තමයි ඇත්ත කතාව. ලෝකෙ කිසිදු රටක් චැරිටි සර්විස් එකක් විදියට පද මේ කියන්නේ මේ සහන සැපීමේ අර්බුදයකින් සහන සැපෙවට වෙළඳාමේ දිහිම නෑ. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳාමේදී වාසි නැත්තං වෙළඳාමට එන්නේ නැහැ. ඒ නිසා ගේන් එක ගැන, ඒ කියන්නේ වෙළඳාමෙන් ලැබෙන වාසිය ගැන එක පැත්තකින් ඒගොල්ලෝ උනන්දු වෙනවා. ඊළඟට මේ ප්‍රශ්න ඊළඟට තියෙන මේ රටාව, වෙළඳ රටාව. මේ වෙළඳ රටාව කියන එකෙන් අදහස් කරන්නේ මම පොඩ්ඩක් ලොකු කරලා පෙන්නන්නම් මේක. මේ කුමන රට කුමක් නිපදවිද්ද කියන එක. ඒ පැටර්න් එක අපිට පැටර්න් එක කියලා කියනවා. ඒක හදාගන්නේ කොහොමද? ඊළඟ කාරණේ මේ සියලු දේවල් අපි ගනුදෙනු විදියට සටහන් කරපුවාම අපේ බාහිර ගින්ම අපි ඔක ඉදිරි පාඩමකදී සාකච්ඡා කරමු. ගෙවුම් ශේෂ ලේඛනය අපිට මූල්‍යමය වශයෙන් ලාභද?
යුනිට්ස් විදිහට කෑලි විදිහට එළියට ගියා කෑලි විදිහට ඇතුළට ආව යම් ප්‍රමාණයක් ඒකක විදිහට මූර්තව නමුත් අපි බලනකොට මූල මේ වශයෙන්ුත් මේ වැඩේ ලාභයක් තියෙනවාද කියන කාරණේ මොකද හේතුව බාණ්ඩ හෝමාරු අද බාටකම් වෙන්නේ මේ නෙවෙන්නේ දැන් සේවස් දානකට කලින් ඒක ඇතහැරුණානේ ඒ නිසා මුදල මෙතෙන්ට එනවා ඒසර මුදලින් සැබෑ බාණ්ඩවල වටිනාකම් නිරූපණය වෙනවාද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා විශේෂයෙන් රටවල් දෙකක් අතර මුදල් සංසන්දනයේ ඉතාම සංකීර්ණ පාඩමක් අපි ඒක ගෙවුම් සෙෂල් එකේ නේ ඊළඟ අත්ම ඔබට ඒක ඊළඟ පාඩමෙන් බලා ගන්නත් පුළුවන් මේ විනිමය අනුපාත රටක මුදල් ලේඛකයක් තව රටක මුදල් ලේඛකයක් සමග හුමාරු වන්නේ කෙසේද කියන ප්‍රශ්නේ. එතකොට ජාත්‍යන්තර වෙළඳාම කියන ඒකකේ සම්පූර්ණ සමන්විතලා තියෙන මෙන්න මේ තියෙන කැලිට කීපයක් එක්ක තව කීපයක් තියෙනවා ඔබට පෙන්වන්න මේ මේක ඔබට නැහැ දැන ගැනීම සඳහා පමණයි ඔබගේ විශේෂ නිර්දේශයේදී නෑ මේක. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපළ ඒක ඔබත් එක්ක එච්චර සාකච්ඡා කරන්න නැති දෙයක්. සහ මේ ප්‍රතිපත්ති ගැන ඔබත් එක්ක ලොකුවට සාකච්ඡා කරන්නේ නැහැ ඒක විශ්වවිද්‍යාල මට්ටමේ සාකච්ඡා කරන දෙයක්. කොළඹ පාටින් පෙන්නලා තියෙන දෙක. ඒ හැරුණාම වෙළඳාමේ වාසි ඔබ වෙළඳ රටාව ආරක්ෂණය ගෙවුම් ශේෂය විනිමය අනුපාත සහය නිර්ණය වීම මෙන්න මේ කියන කාරණා අතිශයින්ම අපේ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා. මට මේ උඩ තියෙන මාතෘකා කිහිපය අද දවස තුල යම් විදිහකට ආවන්න කරන්න උත්සාහ ගන්නවා. ඉතිරි මේ නිල්පාරින් සදම් පාරින් පෙන්නනවා මේ ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතික අපි ඉදිරි දවසකදී සාකච්ඡා කරමු. විශේෂයෙන් ආරක්ෂණයත් මම හිතන්නේ අපිට ඉදිරි දවසකට යන්න වේවි කාල වේලාව අනුව. මම හිතන්නේ දැනට අපි සාකච්ඡා කළේ විශේෂ වැදගත් කරුණක් නැහැ. නමුත් මම කිව්වේ ජාත්‍යන්තර වෙළඳාමේදී ඔබ දැනගෙන ඉන්න ඕනේ මේ පෙර සූදානම්ක් තියෙන්න ඕනේ. මෙන්න මේවා තමයි අපි දැනගෙන ඉන්න ඕනේ නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ඔබ කිසි දෙයක් දන්නේ නැහැ. මෙන්න මේවා අතර යම් යම් සම්බන්ධතා තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂණයයි ගෙවුම් ශේෂය අතර සම්බන්ධයක් තියෙනවා. ඔබ දන්න ගෙවුම් ශේෂය ලේඛනයේ යම් යම් අරුත දාපු අපලාක අපේ අපනයන ආදායමට වඩා ආනයන විදිහ වෙනවා. අපිට සිදුන ආරක්ෂා කරන්න මොනවද ආරක්ෂා කරන්නේ? පිටරටින් එන භාණ්ඩ නවත්තලා අපේ රටේ නිෂ්පාදකයව ආරක්ෂා කරන්න වෙනවා. ඉතින් වගේ දේවල් ඉදිරියට එනවා. සහ ගෙවුම් ශේෂය ලේඛනයේ විනිමය අනුපාතික අතර සම්බන්ධයක් තියෙනවා. ගෙවුම් ශේෂය ලේ විනිමය අනුපාතික කියන්නේ වෙනස් කිරීම හරහා ගෙවුම් ශේෂයේ ලේඛනයේ යම් යම් අරුත වලට උත්තර හොයනවා. ඉදිරි පාඩම් වලදී සාකච්ඡා වෙනවා. සහ ප්‍රාග්ධන වෙළඳපළයි විනිමය අනුපාත අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම විනිමය අනුපාතික සහ ප්‍රතිපත්ති අතර සම්බන්ධයක් තියෙනවා. මේවා තමයි අපි මූලික වශයෙන් මේ පාඩම් අතරදී සම්බන්ධතාවය. අපි ඉගෙන ගන්න තියෙන දේවල් ටික ඉතාම කෙටියෙන් දැමුවත් පොඩි ප්ලෑන් එකක් විදිහට මෙන්න මේ ටික තමයි දරුණේ අපි සාකච්ඡා කරන්නේ. වෙළඳාමේ පදනම ගැන කතා කරනවා. මතක තියාගන්න තර්කයක් නැතුව පදනමක් නැතුව කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන් ඔබ මේ දේශනෙට සවන් දෙන්නත් නම් ඔබට තර්කයක් සහ පදනමක් සහිතව නැත්නම් කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ එකතරු අපි පෙර සූදා අපි දැනගෙන ඉන්න ඕනේ මොන හේතුවක් නිසාද අපි මේ දේ වැඩේ කරන්නේ කියලා. නිදහස් වෙළඳාමෙන් ලැබෙන වාසි සහ වෙළඳ අනුපාතය ගැන අපි කතා කරනවා. ආරක්ෂණය විනිමය අනුපාතයේ ගෙවුම් තුරන ලේඛනය. මේ තමයි ඔබේ සිලබස් එකට මම හදලා තියෙන දේවල්. නමුත් ඒකෙන් යම් මෙන්න මේ මෙන්න මේ පාඩම් දෙක විතරක් අපි සලකා බලන්න උත්සාහ ගන්නවා. ඊළඟට මේ න්‍යායාත්මකව හඳුන්වද්දී ඔබ කිසි දෙයක් මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් ඔබ දැනගෙන ඉන්න ඕනේ විශේෂක කොහොමද පදනම් කවුද මේව ආරම්භ කළ තියෙන්නේ කියලා. ගොඩාක් වෙලාට කතා කරන්නේ ඇඩම් ස්මිත් ගැන තමයි මේ ජාත්‍යන්තර වෙළඳාම් පාඩම් වලදී. මම හිතන්නේ ඔබේ පන්තිවල සහ ස්කූල් වල නෝට් වල. නමුත් ඊට කලින් අපිට හම්බ වෙනවා ඇඩම් ස්මිතුත් ඇඩම් ස්මිත් පවා කියන්නේ කොළඹ වපු ගුරුවරයෙක්. ඒ තමයි මේ ඩේවිඩ් හියුම්. ඒ කියන්නේ ඇඩම් ස්මිත් අවුරුදු 20කට කලින් ඔහු නිකුත් කරන ඔන් ද බැලන්ස් ඔෆ් ට්‍රේඩ් කියලා. ඒ කියන්නේ එස්සේ එකක්. ඒ කියන්නේ ලිපි මාලාවක්. ඒකෙදී ඔහු ඒ කියන්නේ ස්කොට්ලන්ඩ් වල ස්කොට්ලන්තේ මොහු දාර්ශනිකෙක්. මේ මොහුගේ සමහර ලිපි ලේඛන තමයි ජාත්‍යන්තර වෙළඳාමේ ඒ වෙනකොට පැවති සමහර මූලයන් බිඳදමන්නේ. ඒ නිසා අලුතෙන් අපිට තියෙන ඉගෙන ගන්න න්‍යායන් ගොඩක් මේ ඩේවිඩ් හියුම් නිසා තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔබේ සිලබස් එක අද තියෙන්නේ. ඉතින් ඔබ ආදරය කරන කෙනෙක්ද තරහ වෙන කෙනෙක්ද කියන එක ඔබ තීරණය කරා. ඒ කියන්නේ ඩේවිඩ් හියුම් තමයි ඒකේ ආරම්භක සමාජිකයෙක්. මේ තමයි කියන්නේ ඔහුගේ අර එසේක සම්බන්ධ වෙන පොතේ පිටකවරණික අපිට පෙන්වුවේ. ඊට අමතරව මම මේ පින්තූර කීපයක් තියෙනවා මේ ඩිකර සම්බන්ධ කරලා පෙන්වන්නම් ඔබට මේ ඩිකර සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මේ මුලින්ම අපිට ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳව
වෙළඳාමේ වාසි ගැන ඇයි අපි ජාත්‍යන්තර තලයට යන්න ඕන කියන කිව්වේ වාණිජවාදී මර්කන්ටලිසම් කියලා අපි කියනවා. ඒක ඔබ එච්චර මතක තියාගන්න ඕනේ 16 වෙනි සදහත් වෙනි සතවර්ෂවලදී. සරලව කිව්වොත් ලංකාව යටත් විජිත බවට පත් වෙන්නේ මෙන්න මේගොල්ලෝගෙන් ගැනීම නිසා. මොකද මේගොල්ලෝ රජුරන්ට උපදෙස් දුන්නේ රටක් සමෘද්ධිමත් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් හැකිතාක් අපන මේ තමන්ට බාණ්ඩ ගින්නගෙන විකුණගෙන සහ තමන්ගේ රටින් යන්න දේවල් තියෙනවා නේද? කියන්නේ තමන්ට වියදම් වෙන දේවල් තියෙනවා නේද? ඒක නවත්ත ගන්න කියන කාරණේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩිපුර අපනයන ඌමනාව නිසා අර ලෝකෙටම බාණ්ඩ යවන්න ඕන නිසා අර පෙරදිගියේ ඉන්දියා වෙළඳ සමාගම් වගේ ඔපිහිටගෙන ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ රටවල් ගණනාවක් අල්ලගෙන ලංකාවේ බාණ්ඩ ඒගොල්ලෝගේ බාණ්ඩ දෙන්න ලෝකෙ හැර හැරියා. ඒ හරහා එන ආදායම් වලින් ඒගොල්ලෝ ඉතුරු කරගත්ත සල්ලි වලින් ඒගොල්ලෝ රත්තරන් බාට පරිවර්තනය කළා අනාගතයේ භාවිතය සඳහා තියාගත්තා. මේගොල්ලෝ රත්තරන් සංචිත ළඟ තියාගෙන දිනු වෙන උසසකන්ස මේගොල්ලොන්ට ගණරන්වාදීන් කියලාත් කිව්වා. මේක තමයි ඉතිහාසයේ ආරම්භක يعني විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ඉගෙනීමක් තිබ්බේ මේ ගුරුකුලේ ඉන්න කට්ටිය. නමුත් ඒ හියුම් ගෙන් පස්සේ ඇඩම් ස්මිත් ඔබට පේනවා මේ දක්න බැත්තේ සල්ල රූප සටහන. ඇඩම් ස්මිත් තමයි මේ 1776 දී ඔබ දන්න අර වෙල්ත් ඔෆ් නේෂන් හරහා තමන්ගේ පොත හරහා නිකුත් කරන්නේ අලුත් න්‍යායක් අපි එක ඇබ්සලූට් කොස්ට් ඇඩ්වාන්ටේජ් සීරි කියන නැත්නම් නිර්පේක්ෂවාසී න්‍යාය අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. පස්සේ ටික කාලයකට පස්සේ යම් යම් අඩුපාඩු නිසා න්‍යාය දියුණු කරන්න ඕන නිසා තේරුම් ගන්න මිටඩා ජාත්‍යන්තර නිදාම තේරෙන්නේ ඔහොම නෙමෙයි කියලා අපිට උගන්වන්නේ ඩේවිඩ් රිකාඩෝ. අපි එක රිකාඩින් මොඩියුල් කියලා කියනවා කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් සීරි සාපේක්ෂවාසී න්‍යාය. පස්සේ කාලෙක මේ දෙන්නගෙන පස්සේ කියන්නේ අපේ සීවස්සට එනකොට කියන්නේ අපි ඉපදිච්ච සීවස්සට එනකොට හෙක්ෂෝලියන් ඒ කියන්නේ හෙක්ස සහ ඕලියන් කියන හෝලින් කියන දෙන්නා එක්කහු වෙලා කියනවා. නමුත් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වසර තුනක් තියෙනවා අවසානයේ මේක පෝල් සැමුවෙල්සන් උත් මේකේ න්‍යාය ඩිවලොප් කළා කියන්නේ වර්ධනය කළ තියෙන නිසා සමහර කට්ටිය කියනවා හෙක්ෂෝලියන් ඇන් සැමුවෙල්සන් තියරි කියලා. නමුත් මේක ඔබට නෑ ඔබේ වාසනාවට. සහ වර්නන් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් මයිතන් මේක තමයි 60 දශකයේ විතර ඇමරිකාව පදනම් කරගෙන කියන්නේ. ඔබ දන්නවා Samsung සහ Apple සමාගම් අද වෙනකොට තමන්ගේ නිෂ්පාදනය බිහි කරපු රටේ නෙමෙයි එකලස් කිරීම කරන්නේ වෙන රටක. Apple phone එක කරා පිටිපස්සේ බැලුවොත් තියෙනවා design by California made in China assembled in China කියලා. Samsung සමාගම තමන්ගේ මව් සමාගම් මුලින්ම පටන් ගන්නේ කොරියාවේ දකුණු කොරියාවේ නම් තද වෙනකොට චීනේ. එතකොට අර ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ යම් යම් තැන් වලට එනකොට ඒගොල්ලෝ එක ඉතහා වෙනත් රටවලට යනවා. ඒතර ජාත්‍යන්තර වෙළඳාම් පින්තූරේ වෙනස් වෙනවා, හැඩේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මීට කලින් කතා කරපු ඔය මම රතුපාටින් පෙන්නලා තියෙන න්‍යායන් දෙකෙන්ම පැහැදිලි කරගන්න බෑ මේ තියෙන තත්ත්වය. ඊටාම සංකීර්ණයි. ඒ නිසා තමයි අලුත් න්‍යායක් උම්මනා වෙන්නේ. ඊළඟට එනවා නිව් ට්‍රේඩ් තියරි. මේක ඔබට විශ්වවිද්‍යාල මට්ටමේදී අධ්‍යයනය කරන්න පුළුවන්. මම කියන්නේ මේ ගැන. නමුත් මේ පුද්ගලයා ගැන කියන්න අද වෙනකොට ජීවතුන් අතර සිටින පෝල් කුග්මන්. මමත් මේ දේශනය සඳහා ගොඩාක් වෙලාවට ඔහුගේ දේශන සහ ඔහුගේ ඔහු ඉතාම කීර්තිමත් පොත් කීපයක් ලියලා තියෙනවා ටෙක්ස්ට් බුක් විදිහට විශ්වවිද්‍යාලවල සහ ලෝකේ ගොඩාක් රටවල පාවිච්චි කරන පෝල් කුග්මන්. 2008 දී ජාත්‍යන්තර ආර්ථික විද්‍යාවේ මේ න්‍යායන් ඉදිරිපත් කිරීම නිසා 2008 දී ඔහුට නොබෙල් ආර්ථික විද්‍යාවට යගේ හම්බ වෙනවා. පෝටර්ස් ඩයිමන්ඩ් තියරි ඊට පසු කාලෙක අපිට හම්බ වෙනවා. මේවා තමයි තියෙන්නේ. නමුත් ඔබ මේ ගැන එච්චර worry වෙන්න ඕනේ නැහැ. එච්චර හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබ මම මේක evolution එක පරිණාමය ඔබට කිව්වේ අපි තාම ඉගෙන ගන්නේ 1700 සහ 1800 ගණන් වල න්‍යායන් දෙකක්. ඒතර ඔබට හිතන්න පුළුවන් මේ විෂය තාම පැරණි, මේක දිනු වෙන්නේ නැති, මේක යථාර්ථයක් නැති විෂයක් කියලා. එහෙම නැහැ. ඔබට තේරුම් ගැනීමේ පහසු දෙසා මේ විභාගයට සූදානම් කිරීම උදෙසා සිලබස් එකක් හදලා තියෙන නිසා යම් කරුණු ප්‍රමාණයක් මම නැහැ ඔබට මේකෙන් දෙන්නේ. එහෙම නැතුව මේක විෂයක් විදිහට ගත්තම හැමදාම අලුත් වෙනවා. මේ න්‍යායන් ඉදිරියේදී වෙනස් වෙනවා. සහ මේක පෙන්නන එකේ තව අදහසක් තියෙනවා. ඔබට කවදා හරි දවසක ඔබ මේ දේශනය අහගෙන ඉඳලා ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධියක් කරලා කවදා දවසක ඔබ ආචාර්ය උපාධිය කරන දවසකට ජාත්‍යන්තර වෙළඳාමට අලුතෙන් න්‍යායක් හඳුන්වලා දෙන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ නමත් මේකට දාගන්න. මම මේ ඔබට පෙන්වන ප්‍රධාන හේතුව තමයි තව ඉඳ තියෙනවා අපිට පවතින වෙළඳාම අපිට තේරෙන්නේ නැති තැන් පැහැදිලි කරන්න න්‍යායක් ඉදිරිපත් කරන්න. අපි දැන් මේ කලින් තැනකදී මම කෝ වාසි ගැන කතා කරද්දී අඩුම මිල
ඒකෙන් අපි සාමාන්‍ය සිකාලට රැටලට තේරෙන එක. නමුත් ආර්ථික විද්‍යාව කරන ඔබට තේරෙන මිල පිළිබඳව මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මිල කියන කාරණේ පිළිබඳව, නෙමෙයි මිල කියන කාරණේ පිළිබඳව. මම ඒක ඇත්තටම කොටස් දෙකකින් හඳුන්වනවා. ඔබ ආර්ථික විද්‍යාවේ දන්නවා ඒක. ඔබ ඉගෙනගෙන තියෙනවා නිර්පේක්ෂ මිල සහ සාපේක්ෂ මිල. මෙන්න මේ දෙක තේරෙනවා නම් මේ පාඩම ඉදිරියට යන හැටි ලේසි. ඒක නිසා තමයි මම මේ දෙක දරුවනේ දාන්නේ නිර්පේක්ෂ මිල සහ සාපේක්ෂ මිල. දැන් ඔබ දන්නවා දරිද්‍රතාවේ පාඩමට ආපුවම දරිද්‍රතාවෙත් කියනවා මේ සාපේක්ෂ දරිද්‍රතාවය සහ නිර්පේක්ෂ දරිද්‍රතාවය කියලා. ඔබ ඇහුවොත් එහෙම අභ්‍යාස පොතක මිල කීයද? එහෙම නැත්නම් දැන් ඩේටා කාඩ් එකක් ඉගෙන ඔබ රුපියල් 100ක් දිය මිලදී ගත්තොත් ඔබ සඳහන් කළේ රුපියල්. එතකොට ඔබ හාල් මිලදී ගන්න ගියාම එතනදී පාවිච්චි කළේ රුපියල් ලංකාවේදී. එතකොට සෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිල ලංකාව තුලදී මැනෙන්නේ එක ඒකකයකින්. ඒ මිල තමයි අපි එක ඒකකයකින් සියලු දේවල් මනිනවා. ඒක අපි කියනවා ඇබ්සලූට් ප්‍රයිස් කියලා. නිර්පේක්ෂ මිල. කියන්නේ පොදු සමත ඒකකයක් පාවිච්චි කරනවා මිනුම් දණ්ඩක් උදෙසා. සරල කිව්වොත් එහෙම ඔයාට වඩා මම උසයි කියන එක සාපේක්ෂයි. හැබැයි ඔබ සෙන්ටිමීටර 150ක් උසයි කියන එක නිර්පේක්ෂව මැනීමක්. ඒක තමයි සෙන්ටිමීටර කියන සම්මතයෙන් තමයි ඒ මැන්නේ. එතකොට දැන් අපි මේක අපේ පාඩමට ඇප්ලයි කරනවා. සාපේක්ෂ මිල කියන්නේ දෙකක් සංසන්දනාත්මක. ඔබට වඩා මම උසයි. එහෙම නැත්නම් හාල් වල මිල පොල් වලින් ප්‍රකාශයට පත් කිරීම නේද? අභ්‍යාස පොත් වල මිල පෑන් වලින් ප්‍රකාශයට පත් කිරීම. ඔබ මේක ගැන පොඩි හැදෑරීමක් මීට කලින් කළා තියෙනවා. ඒකේ තේරුම යම් භාණ්ඩයක සේවාවක මිල මූල්‍යමය නොවන වෙනත් මූර්තම වටිනාකමක් නැත්නම් තවත් භාණ්ඩයක හෝ සේවාවක ඒකක ප්‍රමාණයකින් දක්වන අපි කියන සාපේක්ෂ මිල කියලා. ඒ නිසා අපිට ලෝකේ මේ දේවල් වටිනාකම් තක්සේරු කරලා මිල අවශ්‍යයි. හැබැයි ප්‍රවේශමෙන් සාමාන්‍ය පොදු ජනතාව මේක දන්නේ නැහැ. නිර්පේක්ෂ මිල සහ සාපේක්ෂ මිල. පොදු ජනතාවට මේක හුරුයි. නමුත් ආර්ථික විද්‍යාව කරන ශිෂ්‍යුන්ට මේ දෙකම හුරු වෙන්න ඕනේ. මම දැන් අපේ පළමු කොටසට එනවා. මම ඔබට කිව්වා වෙළඳාමේ වාසි ගැන කතා කරනවා, පදනම ගැන කතා කරනවා මුලින්ම. ඇත්තටම වාසි වලට කලින් පදනම මොකද්ද? ජාත්‍යන්තර වෙළඳාමක් සඳහා ඇති වෙන පදනම මොකද්ද? පදනම කියන්නේ මේ වෙනකොට ඇඩම් ස්මිත් ජීවත් වෙන කාලේ වෙනකොට තිබ්බ ප්‍රශ්නේ තමයි වාණිජවාදීන් කියලා දුන්නේ රජුරුවන්ට වෙළඳාමෙන් වාසි ගන්න නම් කවුරු හරි රටක් අල්ලගෙන බෙල්ල මිරි කළා වරු ටික අපේ රටට ගෙන්නෝ ගන්න ඕනේ. ඔක තමයි සරල අදහස. එතන අපි මේක තව ඉංග්‍රීසි වලින් කියනවා සීරෝ සම් ගේම් එකක් කියලා. සීරෝ සම් ගේම් එකක් කියලා කියන්නේ අදහස එක්කනයි දිනන්නේ අනිත් එක අපරදිනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට හරියනකොට අනිත් එකට වර්ධින්න ඕනේ. එතකොට වෙළඳාමකට සම්බන්ධ වුණොත් රටවල් දෙකක් එක රටක සාරයේ උරා ගන්නවා තව රටක්. ඒක තමයි අපිට කළේ අපි යටත් විජිතේ ඉන්නකොට. ඒ නිසා අපේ රටට හම්බිච්ච දෙයක් නැහැ කියන්නේ අපේ රටවල හම්බුන දෙයක් නැහැ වාසි. නමුත් ඒ කියන්නේ අර දැන් වෙළඳාමට සම්බන්ධ වීමෙන් එක් රටකට එක් පාර්ශවයකට පමණක් වාසියක් වීම ප්‍රමාණවත් කියන තර්කය බිඳ දමනවා මුලින්ම ඇඩම් ස්මිත් තමන්ගේ වෙල්ත් ඔෆ් නේෂන් ධාතීන්ගේ ධනයේ පොත හරහා මෙන්න මේ න්‍යාය ඉදිරිපත් කළා. ප්‍රින්සිපල් ඔෆ් ඇබ්සලූට් ඇඩ්වාන්ටේජ්. ඒක මුල් කාලයේ ලිපිවල සඳහන් වෙන්නේ, ලිපි ලේඛනවල සහ පොත්පත්වල සඳහන් ඇබ්සලූට් කොස්ට් කියන වචනේ. ඒ කියන්නේ නිර්පේක්ෂ පිරිවැය වාසි න්‍යාය කියලා කියනවා. ගොඩක් තැන්වල දැන් ඕකේ කොස්ට් කියන කෑල්ල අයින් වෙලා ඇබ්සලූට් ඇඩ්වාන්ටේජ් කියන වචනේ මම ගන්න විදිහට තියෙන්නේ. ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා ඔය පාසල් නෝට් කියන්නේ ස්කූල් නෝට් වල එහෙම ඇත්තෙත් එහෙම. කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, තේරුම් ගන්න මෙන්න මේක දෙන්නේ මේකයි කියන එක. මේ කිසිම දෙයක් ඔබ කියවන්න ඕනේ නැහැ. මොකද ඇඩම් ස්මිත් තමන්ගේ ජාතීන්ගේ ධනය පොතේ සඳහන් කරපු එකේ උපුටා ගැනීමක් මම මේ කරලා තියෙන්නේ. ඔහු කියනවා, ඔහු අවධාරණය කරනවා රජයන් විසින් බාධා නොකරන නිදහස් වෙළඳාමක් රටවල් අතර සිදුවිය වෙනවත් හොඳයි කියලා. එතකොට සිදුවෙන්නේ රටවල් වලට තමන්ට දක්ෂතාවය තියෙන භාණ්ඩය සඳහා හොඳ ඉල්ලුමක් හදාගෙන තමන්ගේ රටේ ශ්‍රමය වැඩිපුරයකට යොදලා ශ්‍රමයේ ඵලදායිතාවය වැඩි කරගෙන වැඩි නිෂ්පාදනයකට යන්න පුළුවන් රටක් වැඩිපුර නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ. ඒක තමයි ඔවුන්ගේ වෙල්ත් එක. ඒක තමයි වෙල්ත් ඔෆ් නේෂන් කියන පොතේ නම දාන්නේ. ඒ නිසා ඔහු මෙතනදි සඳහන් කරනවා වැදගත් කාරණයක්. රටවල් අතර නිදහස් වෙළඳාමක් පැවතිය යුතුයි. තමන්ගේ රටවල් තීරණය කරගන්න ඕනේ මොන භාණ්ඩේ වැඩිපුර හදලාද අපේ ශ්‍රමය වැඩිපුර මේකට දාන්න. ඩිවිෂන් ඔෆ් ලේබර් කියන්නේ ශ්‍රම විභජනය කියන තර්කය ඔහු ගේනවා. ඒ කියන්නේ නිෂ්පාදනය වැඩිදියුණු කරගන්න පුළුවන් ශ්‍රම විභජනය කළා. එතකොට අඩු මිලකට හදන්න පුළුවන්. හැදුවත් අපිට වැඩිපුර හදන්න ටිකර ජාත්‍යන්තරට ඉන්න පුළුවන්. ඒ නිසා මෝ මෙන්න මේ තර්කෙ ඉදිරිපත් කරනවා ඔහුගේ වෙල්ත් ඔෆ් නේෂන් පොතේ.
මේ ඔරිජිනල් කොපි එකේ පින්තූරයක් මේ යම් තැනක ඔහු සඳහන් කරපු වචනයක් මේ විදිහට තියෙනවා. It is maximum of every prudent master of family never to attempt to make at home what it will cost him more to make than to buy. අර රැට්ටගේ සිකාගේ කතාව තමයි මේ කියන්නේ. ඇත්තට මම මේ රැට්ටගේ සිකාගේ කතාවට පදනම් කරගත්තේ මේ ඉගැන්වීම. ඒකයි මම කියන්නේ ඔබලා අපි ඉගෙන ගන්න ඉතිහාසයේ මේ ඉගැන්වීම. සමහර වෙලාවට අපි ගෙදර මේක හදන එක වියදම් වැඩි මිලදී ගන්නවට වඩා මේක තමයි සරල තර්කය. ඒ නිසා වෙළඳාමට පදනමක් විදිහට ඔහු කියන්නේ තමන්ට වාසි වෙන්නේ තමන්ට කොස්ට් එක අඩුවෙන් යන බාණ්ඩ හදන එක. මේක තමයි ඔහුගේ පදනම. අපි බලමු ඒක හදාගන්නේ කොහොමද කියලා. මේ මම මේකට උදාහරණයකින් පෙන්නන්නම්. මේ සහ ඊට ප්‍රවේශ වෙන්න කලින් දරුණේ තියෙනවා වැදගත් කාරණා කීපයක්. මොකද හේතුව දැන් 1700 ගණන් වල මේක ඉදිරිපත් වෙන්නේ එක කාරණයක්. දෙක, ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක්. සමාජයන් නිතර වෙනස් වෙනවා. ඒ නිසා අපිට සමහර ලාවට උපකල්පන මත ඉඳලා මේක වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා උපකල්පන කීපයක් අපි මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. ඒ තමයි රටවල් අතර බාණ්ඩ නිෂ්පාදනය කිරීමේ පිරිවැය වෙනස්කම් හට ගන්නා බව. පළදායි පිරිවැය තීරණ ප්‍රධාන සාධක පළදායිතාවේ පිරිවැය තීරණ ප්‍රධාන සාධක බව. මෙන්න මේක තමයි වැදගත්ම දේ. පිරිවැයේ වෙනස්කම් තියෙනවා. එක. දෙක. එතකොට අපි රටක තව රටකට සම්බන්ධ වෙන්නේ පිරිවැය වෙනස්කම් තියෙන නිසා. එතකොට පිරිවැය තීරණය කරන ප්‍රධාන සාධකයේ මේ පළදායිතාවය. මම මෙතනදී සඳහන් කරලා නැහැ. ඔබ මේ ගැන ලියා ගන්නව නම් මතක තියාගන්න මේ පළදායිතාවය කියලා සඳහන් කරන දරුවනේ ශ්‍රම පළදායිතාවය. ඒකට හේතුව මෙන්න මේක. ඩේවිඩ් රිකාඩෝගේ සහ ඇඩම් ස්මිත් කියන දෙන්නගේම න්‍යායන් වලට පදනම වෙන්නේ වෙන මොකුත් නෙමේ ද ලේබර් තියරි ඔෆ් වැලියු. සිංහලෙන් කිව්වොත් වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය. කටපාඩම් කරන්න යන්න එපා, අදහස වලට ගන්න. මොකක්ද අදහස? භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ භාණ්ඩයට වැය වුණු ශ්‍රම පැය ගණන මත පමණයි. නමුත් ඔබ දන්නවා ඒක අදා මූලික බොරුවක් කියලා. මොකද හේතුව ඔබට උගන්වන පළවෙනි පාඩමේදී භාණ්ඩයක් බිහි වෙන්න මොනවද උමනා වෙන්නේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. නමුත් න්‍යාය පහසුවතකා සහ ඒ දවස්වල පැවති වාදය අනුව භූමිය පිළිබඳවත් ප්‍රාග්ධනය පිළිබඳවත් සැලකිල්ල අඩුයි. ඒගොල්ලෝ කිව්වේ වටිනාකමක් භාණ්ඩයකට එකතු වෙන්නේ ශ්‍රමය වගුරන නිසා. වැඩිපුර ශ්‍රමය වගුරනවා නම් වැඩිපුර පිරිවැයක්. ඒ නිසා වැඩිපුර මිලක් අය කළ යුතුයි. ඕක තමයි තර්කය. ඒක තමයි මේ දෙවනි පේලියෙන් කියවන්නේ පළදායිතාවය පිරිවැය තීරණය කරන ප්‍රධාන සාධකයේ බව. පළදායිතාව තීරණය වෙන්නේ ස්වභාවික අත්කරක සම්පත් සම්භාරය මත. ශ්‍රමය ස්වභාවික ගොල්ලන් තියෙන සම්පත් එක්ක ගැටෙනකොට පළදායිතාව තීරණය වෙනවා. ශ්‍රම එකම නිෂ්පාදන සාධකයේ සහ එය සමජාති බව. මේක වැදගත්ම සාධකය. සමජාතීය කියන අදහසෙන් ගන්න අපි දන්න ටැලන්ට්ස් වෙනස්. ඒ නමුත් අර ශ්‍රමය කියන සාධකය අපි සලකන්නේ ඒක මිනිස් පැයක්. ඒකේ අපි ආපහු සලකන්නේ ඔහු ඉතා දක්ෂයෙක්, ඔහු ඉතාම නිපුණතාවයෙන් නිපුණ කෙනෙක් කියලා මෙන්න මේ උපකල්පන කීපය ගන්නවා. මම මේ කිව්ව කාරණේ මෙතන පැහැදිලි කරලා දිනවා. ඒ තර්කයේ උඩ මේ දෙවෙනි පිළිවෙලට අපිට එන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අඩු ශ්‍රම පැය ප්‍රමාණයක් වැයවන්නේ නම් අඩු මිලක් සහිතව නිපදවන්න පුළුවන්. යම් රටකට භාණ්ඩයක් සම්බන්ධව අනෙක් රටට සාපේක්ෂව බඩ හිමීට කියවලා බලමු මේක. අපි යම් රටක් භාණ්ඩයක් සම්බන්ධව අපි මේ වෙලාවේදී 2x21 මොඩල් කියලා අපි කිව්වේ එකයි. එක භාණ්ඩයක් සම්බන්ධයෙන් කතා කරන්නේ අපි මේකෙදී රටවල් දෙකක් සර් භාණ්ඩ දෙකක් මේකෙදී අපි කතා කරන්නේ එක භාණ්ඩයක. ඒ කියන්නේ හුමාරු විදිහට කතා කරන්නේ පිරිවැය ගැන විතරයි. ඒකයි 2x21 කියලා කිව්වේ. යම් රටක් භාණ්ඩයක් සම්බන්ධව අපි සලකනකොට එක විතර සලකන්නේ එක භාණ්ඩයයි. අපිට හෝමාරෙදි භාණ්ඩ දෙකක් සලක ගන්න පුළුවන්. අනිත් රටට සාපේක්ෂව අඩු පිරිවැය සහිතව කටයුතු කරන්නේ නම් ඉන් මෙතන අයන් ඉන්න ඕනේ අදහස් වන්නේ එම භාණ්ඩය සම්බන්ධව එකී රටට නිරපේක්ෂ වාසියක් උසුලන බවයි. ඔබට තේරෙන විදියට කිව්වොත් රටවල් දෙකක් පවතින අවස්ථාවක අපි සැලකුවොත් එම් අපි පොල් නිෂ්පාදනය වන පොල් වලින් හදන කෑමක් හරි කියලා දෙමු නිෂ්පාදනය කරලා අරින්න උත්සාහ ගන්නවා කියලා. වෙනත් රටකට වඩා අඩු ශ්‍රම පැය ගාණක් නම් අපිට යන්නේ ඒක නිපදවන්න සාපේක්ෂව අනිත් රටට වඩා. අපි මේ භාණ්ඩේ හදලා වෙළඳපළට යන්න ඇඩම් ස්මිත් කිව්ව ඔබට නොතේරුණාට ඒකෙන් ඔබට වාසියක් වෙනවා. මොකද
තියරි එකක් අපිට උමනා වෙන්නේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න බැරි දේවල් විද්‍යාඥයන් විසින් පැහැදිලි කරලා දුන්නා. ඉතින් එයාගේ දර්ශනය උනේ ඇඩම් ස්මිත්ගේ බය නැතුව වෙනදාමට යන්න මොන හේ මේ පදනමින්ද. ඔබට තව රටකට සාපේක්ෂව තව පුද්ගලයෙකුට හෝ තව ආයතනයකට මේක අපි එහෙමත් ගන්න පුළුවන්. අපි රැත්තයිසිකාගේ සිද්ධිය ඒකනේ. තමන්ට පුළුවන් බලනවා තමන්ට ශ්‍රම්පය අඩුම යන දේ තමන් තෝරගන්නවා හදන්න. වැඩි යන දේට මහන්සි වෙන්න හොඳ නැහැ. ඒතොර තමන් නොහ හදන්නේ හදන්නේ නැහැ කියලා තීරණය කරපු දේ වෙන කෙනෙක් හදනවා නම් ඊට වඩා අඩු ශ්‍රම්පය ගන්නකින් අපිට ඒක මිලදී ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ න්‍යාය අපි ඉන්න ඕනේ. මොකද හේතුව යන ශ්‍රම්පය ගන්න මත පදනම් වෙලා විතරක් අය කරනවා නම් නමුත් ඔබ දන්නවා ಅದේක යථාර්ථයක් නෙවෙයි කියලා. රයිට්. අපි ඊළඟ කොටසට එනවා. මේ අඩු ශ්‍රම පිරිවැයක් පැවතීම අපි හඳුන්වනවා තව වචනකින්. ඒ තමයි නිෂ්පාදනය සම්බන්ධව වැඩිම ශ්‍රම ඵලදායිතාවයක් පැවතීම කියන එක තමයි හරි වචනේ. ශ්‍රම ඵලදායිතාවයක් පැවතීම. ඒක අපි කියනවා නිරපේක්ෂ වාසියක් කියලා. එහෙනම් අපි නිරපේක්ෂ වාසිය කියන වචනේ දැක්ක තැනම හඳුනගන්න ඕන තව සමාන පද දෙකක් තියෙනවා. ඒ තමයි එකී රටට ඒ අදාළ භාණ්ඩයට ගිහිලා තියෙන්නේ සාපේක්ෂව අඩුම කොස්ට් එක. අඩුම ලේබර් කොස්ට් එක. ශ්‍රම පිරිවැය සාපේක්ෂව කිව්වේ අනිත් රටට. ඒ කියන්නේ එහෙම නැත්නම් ශ්‍රම පැයකින් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් හදන්නේ මේ නිරපේක්ෂ වාසිය තියෙන රට. ඒ නිසා ඵලදායිතාවයේ පැත්තෙමුත් මේක හඳුන ගන්න පුළුවන් නිරපේක්ෂ වාසිය පිරිවැය පැත්තෙම හඳුන ගන්න පුළුවන් දෙකම එකයි. දෙකම එක එකම කාසිය දෙපැත්ත හා සමානයි. නිරපේක්ෂ වාසියති භාණ්ඩය අපනයනය කරමින් නිරපේක්ෂ අවාසියති භාණ්ඩය ආනයනය කරමින් ජාතන රිලම් සම්බන්ධයෙන් වාසියක් තිනවා. මෙන්න මේ වාසී කියන වචනේ මම ඉදිරියේදී පැහැදිලි කරනවා. මොකද්ද මේ වාසී කියන කාරණේ? ඔබ දැන් අපි වාසී කියලා කිව්වට ඔප්පු කළා නැහැනේ. ඇඩම් ස්මිත් කිව්වට වාසී කියලා මිනිස් පිළිගන්න කැමති නැහැ එහෙම. අපි ඔප්පු කළා පෙන්වන්න ඕනේ මේක වාසී වෙන්නේ කොහොමද කියලා. සා ඔබ විභාගයේදී වුණත් නිරපේක්ෂ වාසී කියන්නේ වචනේ දැක්ක ගමන් මේ උඩ තියෙන ඊළඟ සමාන පද දෙක ගැන අවධානය යොමු කරන්න. අඩු ශ්‍රම පිරිවැයක් පැවතීම සමානයි වැඩිම නිෂ්පාදන කියන්නේ ශ්‍රම ඵලදායිතාවයක් පැවතීම කියන කාරණේ. ඉංග්‍රීසියෙන් දාන්නේ මම මේ සමහර වෙලාවට මේක ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාන දරුවෝ ඉත ප්‍රශ්නයක් කිමුකලොත් අහන්න මට පුළුවන් දේවල් මම පැහැදිලි කරලා දෙන්නම්. මම මූලික වශයෙන් සිංහල භාෂාවෙන් විභාගේ ලියන දරුවෝ වැඩිපුර ඉන්නවා කියලා හිතාගෙන කරන්නේ. සමහර දේවල් මම එකක් මට ටයිප් කරන්න ලේසි. නමුත් මේ වගේ වනම් දැන් මේ දරුවන්ට ආපහු කියව ගන්න උමනාවක් තියෙනවා නම් මොකද YouTube එකේ වීඩියෝ කැනලට පෝස්ට් කරලා වට මේක බලා ගන්න පුළුවන්. අපි මේක අර උදාහරණයකින් පැහැදිලි කරොත් මීට වඩා තේරෙයි කියලා හිතන නිසා මම මේ සරල උදාහරණයක් ගන්නවා. ඔබට ඉස්කෝලේදී හෝ පන්තියකදී මේ පාඩම් ආවරණය වුණා නම් මේ වගේ ටේබල් එකක් හුරුයි. සමහර දරුවෝ ඉන්නවා මුල් වතාවට නම් මේක අහන්නේ. මම කියාගෙන යන වේගෙ වැඩි නම් ඒ කියන්නේ ඉක්මනින් මම ඊළඟ විෂය කොටස් වලට යනව නම් මොකද පැය දෙකක් තියෙන නිසා ඔබ YouTube වීඩියෝ එක නැවත මේ CMA ආයතනයේ YouTube වීඩියෝ එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගෙන හරි අදාළ තැන් නවත්ත නමත්ත බලලා අදහස් තේරුම් ගන්න උත්සාහ ගන්න. අපහැදිලි කාරණාවක් තිබ්බොත් මම මේකදී අහන්න ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. Telegram app එක හරහා හරි. එතකොට නම් ඉඳලා මට එක sannivedana කරයි. මෙතනදී පෙන්නලා තියෙනවා රටවල් දෙකක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව. මම උදාහරණ කරගත්තේ එකක් අපිට මේ දේ තේරෙන නිසා හොඳට. ශ්‍රම පැයකදී නිපදවි හැකි තේහා කාර් ප්‍රමාණය දීලා තියෙනවා. මෙතනදී වඩා වැදගත් වෙන්නේ අපි දීලා තියෙන්නේ අපේ පැයක ඵලදායිතාවය. එහෙනම් මේක ඵලදායිතා ලේඛනය. ඒ කියන්නේ කොච්චර මේ 10 4 කියලා කියන්නේ පැයක කොච්චර හදන්න පුළුවන් කියන එක. අපි තේ මෙට්‍රික් ටන් වලින් ගමු කාර් එකක විදිහට හදමුකෝ. ශ්‍රම පැයකදී නිපදවි හැකි තේ කිලෝ වලින් ගමුකෝ. තේ කිලෝ වලින් ගත්තොත් 10යි කාර් එකක් ගත්තොත් 4යි ශ්‍රී ලංකාවට පැයකදී නිපදවන්න පුළුවන්. අර අර්ථයෙන් ගත්තම මේක දිහා විශේෂ ගණන් හැදීමක් කරන්න ඕනේ නැහැ. බලපුවම තේරෙනවා ඵලදායිතාවයේ තේ කියන භාණ්ඩය ගත්තම රටවල් දෙකට සාපේක්ෂව. ඒතර අපි වැදගත්ම දේ තමයි අපි මේක හිතන්න ඕනේ. තව විශේෂ කාරණා තියෙන මේ ඵලදායිතාවයේ හදන සූත්‍රය ඔබ දන්නවා. නිමවුම් බෙදීම යෙදවුම් ප්‍රමාණය. මෙතනදී යෙදවුම් හැමතිස්සෙම එක නිසා මේක අපි ඵලදායිතා ලේඛනයක් දාලා හදලා ගත්තත් ඒකමයි. ඒ නිසා මෙන්න මේ උඩ මාතෘකාව කියවත් ඔබ තේරෙනවා මේක ඵලදායිතාවය කියලා. එහෙම නැත්නම් මම සූත්‍රයට දාලා හදලා පෙන්නුවා මේ තියෙන්නේ ඵලදායිතාවය. ඒතකොට මේ 10 4 12 5 එහෙමමයි. අපි බලමු තේ සම්බන්ධයෙන් ඔබ බලන සාපේක්ෂව ගණනය කිරීමක් කරනවා. ඒතකොට අපි සාපේක්ෂතාවය බලනවා. එතකොට මෙතන පෙන්වන්නේ වැඩිම ඵලදායිතාවය තියෙන එක. ඔබ දන්නවා
වැඩිම පළදායිතාවේ නම් අඩුම ශ්‍රම පැය ගණනක් දීලා තියෙන කාට? ශ්‍රී ලංකාවට. එහෙනම් තේ සම්බන්ධයෙන් අඩුම මිලක් තියෙන්න ඕනේ, තේ සම්බන්ධයෙන් අඩුම මිලක් තියෙන්න ඕනේ ශ්‍රී ලංකාවට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොන මිලක්ද? මම ඔබට මුලින් පාඩමේදී කිව්වා අපේ ආර්ථික විද්‍යාවේදී මිල වර්ග දෙකක් ගැන කතා කරනවා කියලා. දැන් මම ශ්‍රී ලංකාවේ හැදුවත්, ඉන්දියාවේ හැදුවත්, තේ හැදුවත්, කාර් හැදුවත් මේ හැමදේම මම ඉන්නේ එක පොදු ඒකකින් අර සෙන්ටිමීටර වගේ. මොකද්ද? ශ්‍රම පැය ගණනේ. වැඩිම ඵලදායිතාවයක් තියෙනවා කියන එකේ තේරුම අඩුම ලේබර් කොස්ට් එකක් ගියා කියන එක. එහෙනම් අඩුම නිර්පේක්ෂ මිල තියෙන්නේ තේ සම්බන්ධයෙන් කාටද? ශ්‍රී ලංකාවට. එතකොට තේ සම්බන්ධව ඉන්දියාවට සාපේක්ෂව සලකපුවහම අඩුම නිර්පේක්ෂ මිල පී තියෙන ශ්‍රී ලංකාවට නිසා එහෙම හදනකොට වාසි කියලා මේ න්‍යාය නම් කරනවා නිර්පේක්ෂ වාසි න්‍යාය. මොකද මේ න්‍යාය නම් කරන්නේ නිර්පේක්ෂ කියලා. නිර්පේක්ෂ කියන එක අදහස් කරන්නේ අපි තවරටක් එක්ක සංසන්දනය කරන්නේ නැහැ කියන එක නෙමෙයි. සංසන්දනය කරනවා, සංසන්දනය කරන්නේ නිර්පේක්ෂ මිල. නිර්පේක්ෂ මිල කියලා කියන්නේ යම් භාණ්ඩක සේවාවක මිල නිශ්චිත නැත්නම් සම්මත ඒකකයකින් මැනීම. මේ පාඩමේදී මේ කොටසදී සම්මත ඒකකය තමයි ශ්‍රම පැය ගණන. වැඩිම ඵලදායිතාවයක් කිවීම අඩුම පැය ගණනක් වැයවීමට හේතුවක් නිසා අපි හිතනවා තේ සම්බන්ධයෙන් වැඩිම ඵලදායිතාවය සමානයි අඩුම ශ්‍රම පිරිවැය සමානයි නිරපේක්ෂ වාසිය ශ්‍රී ලංකාවට අයිති වෙනවා කියලා තේ සම්බන්ධයෙන්. ඊළඟ කාරණේ කාර් සම්බන්ධයෙන් සලකපුවහම ඒක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අපි මෙහෙම සංසන්දනය කිරීමක් කරනවා. වැඩිම ඵලදායිතාවයක් තියෙන්නේ කාර් ඒකකයක් නිපදවීම සම්බන්ධයෙන් ඉන්දියාවට. ඒකේ අනිත් පැත්ත අඩුම ශ්‍රමයෙන් ගත්තම මිලක් තියෙන ඉන්දියාවට කාර් සම්බන්ධයෙන්. එහෙනම් ශ්‍රී ලංකාවට වඩා නිරපේක්ෂ මිල අතින් ගත්තම ඉන්දියාවට කාර් නිපදවීම අඩුයි. ඒ නිසා වාසිය ඔවුන්ට හිමි වෙනවා. කාර් නිපදවීම ඉන්දියාවටත් තේ නිපදවීම ශ්‍රී ලංකාවටත් විදිහට නිර්ණය වෙන්නේ ඔන්න ඔය හේතු නිසා. වැදගත්ම දේ තමයි මේ කතා කරපු කොටසේ නිරපේක්ෂ වාසි න්‍යායේ පදනම නිරපේක්ෂ මිලයි වරහන් ඇතුලේ ශ්‍රම පිරිවැයයි. වාසි හිමි වෙන මිනිහෙකුට වැඩිම මිල තින භාණ්ඩ හදපුවම නෙමෙයි, වැඩිම පිරිවැය තින භාණ්ඩ හදපුවම නෙමෙයි, අඩුම පිරිවැය තින භාණ්ඩ හදපුවම හෙවත් අඩුම ශ්‍රම මිල හෙවත් ශ්‍රම පිරිවැය තින භාණ්ඩ. ඒ නිසා අපි කියනවා යම් රටකට තවත් රටකට සාපේක්ෂ ශ්‍රම පිරිවැය අඩු නම් නිරපේක්ෂ වාසියක් එම රටේම භාණ්ඩ සම්බන්ධයෙන් හිමි වෙනවා කියලා. ඇඩම් ස්මිත් මේ ලිහුවේ ඉතාම ගැඹුරු ප්‍රහේලිකාවක් ඒ රට ඒ දවස්වලදී 1700 ගණන්වල. හේතුව තමයි කුමන භාණ්ඩයේද හැදුවොත් අපිට වාසි කියලා අපිට තේරෙන්නේ නැති වෙලාවක ඔහු න්‍යායක් අපිට කියලා දුන්නා මෙන්න මේ විදිහට භාණ්ඩේ තෝරගන්න කියලා අපිට. ඒතර ඔබට විභාගයේදී මේ භාණ්ඩේ තෝරා ගැනීමට ඔබ ඒ දේ දන්නවද? ඇඩම් ස්මිත්ලා ඒ කාලේ හිටපු මිනිස්සු දන්න දේ ඔබ දන්නවද කියලා ඔබෙන් අහන්න පුළුවන්. මම පොඩ්ඩක් ලේඛනය පොඩ්ඩක් වෙනස් කරනවා, මේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරලා තේහා කාර් ඒකකයක් නිපදවනවා වැයවන ශ්‍රම පැය ගන්න පහතින් දැක්වුවා. අන්න කොස්ට් එක මම දාලා තියෙනවා ඉස්සල්ලාගේ ප්‍රොඩක්ෂන් ප්‍රොඩක්ටිවිටි එක, දැන් දාලා තියෙන්නේ කොස්ට් එක. තේ සම්බන්ධයෙන් ලේබර් කොස්ට් එක ශ්‍රී ලංකාවට ඒකක දෙකයි, ඉන්දියාවට තේ ගැන නිපදවන්න හතරක් යනවා. එතකොට අඩුම කොස්ට් එක තියෙන්නේ ශ්‍රී ලංකාවට ලේබර් වලින්. අපි ඒක ඵලදායිතාව පැත්තට ඕනනම් පෙරලන්නත් පුළුවන්. ආපහු ඵලදායිතාවෙන් ගත්තත් ඒකේ විදිහට වෙනවා. මොකද ඵලදායිතා සූත්‍රය කියන්නේ නිමවුම් බෙදීම යෙදවුම්. ඔතන මේ දෙක කියලා කියන්නේ යෙදවුමක්. එතකොට හැමතිස්සෙම තේ ඒකක තේහා කාර ඒකකයක් නිසා හැමතිස්සෙම නිම නිෂ්පාදනය එකයි. එහෙනම් මේ සූත්‍රවල හැමතිස්සෙම උඩ තියෙන ලුණ එක. මොකද විභාගයක වගේ දැන් දැනුමේදී මෙච්චර ටේබල් දෙකකට යන්න ඕනේ නැහැ අවබෝධ කරගන්න. නමුත් ඔබ මේ විදි දෙකකටම බලන්න, මොකද තරඟ විභාගයකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න නිසා තරඟ විභාගයේදී ඔබේ අර විචක්ෂණ බුද්ධිය බලනවා ඔබට හැම පැත්තෙම මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒතොර මේ දීලා තියෙන ඵලදායිතේ ඔබට පිරිවැය ලේඛනයක් දුන්නම් ඵලදායිතා ලේඛනයක් හදාගත්ත විදිහ මේ තියෙන්නේ. ආයෙ ඊට පස්සේ ඔබ දන්නේ ඵලදායිතාවේ වැඩි වීමක තෝරන්න නම් ඵලදායිතා වැඩි වෙන එක තේරුවත් කමක් නැහැ. ඒත් අර උත්තරෙමයි අපිට එන්නේ දෙක සංසන්දනය කරපුවාම. ඒ දෙක සංසන්දනය කරපුවාම ඔබ දන්නවා මම ආපහු මතක් කරන්න මේ ඵලදායි සූත්‍ර නිමවුම බෙදීම යෙදවුම් මෙතෙන්දී අපි යෙදවුම් කියන ශ්‍රම ප්‍රමාණය. ඒතර ශ්‍රම ප්‍රමාණය 2-4-4 එක විදිහට දීලා තියෙනවා. එහෙනම් මේ ලේඛනයේ හැම එකකදීම 1-2-1-4 විදිහට ඇවිල්ලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ උත්තරයෙන් පෙන්වන්නේ අපිට ඵලදායිතාවය, ශ්‍රම ඵලදායිතාවය. මේ උත්තරෙන් අපිට පෙන්වන්නේ ශ්‍රම ඵලදායිතාවය.
පිරිවැල ඒකනක් දුන්නත් පලදායිතාව ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ගැටලුවක් නැහැ ඒ නිසා. ශ්‍රම පෑය ඒකකින් ඉපදිය හැකි තේහා කාර් ප්‍රමාණය අපව මම මෙතනින් දක්වලා තියෙනවා අර ගත්ත ලේඛනයේම. දැන් ඔබට මෙහෙම ටේබල් එකක් විදිහට නොදී මෙහෙම ඔබ දන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් විදිහට මේක දෙනවා. පැහැදිලිද? ඉතාම ලේසි මේ වැඩේ එතකොට කරන්න. මේ කොළපාටි පෙන්නන්නේ ශ්‍රී ලංකාව, ඔබට බ්ලැක් ඇන්ඩ් වයිට් දෙනවා නම් ඒක කඩේරි වලින් හරි පෙන්නයි, ඉන්දියාව නිල් පාටින් පෙන්වනවා, එහෙම නැත්නම් ඔබට කලර් එක එච්චර මඳුර ගන්න බැරි නම් මම මේ පෙන්වන ඉන්දියාව, ඒ කියන්නේ ඉන්දියාව තමයි මේ යටින් යන මේ විදිහට. අපි තේ කියන අක්ෂය තෝරගත්තොත් එහෙම, තේ කියන අක්ෂය සිරස් අක්ෂය, ඒ අක්ෂයේ උපරිමයෙන් ඉන්නේ කොළපාට රේඛාව, ඒ කියන්නේ ප්‍රස්ථාර සටහන. ඒ කියන්නේ තේවල වැඩිම වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවට අපි බය නැතුව එහෙම සිලෙක්ට් කරලා කියන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවට තමයි තේවල නිරපේක්ෂ වාසි තියෙන්නේ කියලා. මොකද නිෂ්පාදන හැකියාව ඵලදායිතාවය හා සම්බන්ධයි. ඒ නිසා තමයි මේ ඵලදායිතාවය පෙන්වන වක්‍රයක්. ඒ කියන්නේ හැකියාව පෙන්වන ශ්‍රමයකින් කොච්චර හදන්න පුළුවන් කියන කාරණේ. කාර් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්දියාව ඉන්න බව පෙන්වනවා 12 කියන නිසා ප්‍රස්ථාරික සටහනක් මගින්ුත් ඔබට පුළුවන් ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් MCQ වගේ ප්‍රශ්නකදී ඔබට ඉතා ඉක්මනින් මේ දේ කරගන්න වෙනවා. සමහර තීරණ ගන්නදී ඉතාම ලේසි චිත්‍රක සටහනක් ග්‍රැෆික් එකකට යන්න තියෙනවා නම් ඔබ මේ වගේ සටහනක් නිර්මාණය කරගත්තොත් මෙන්න මේ වගේ ටේබල් එකක් පාවිච්චි කරලා, සෝරි මෙන්න මේ ටේබල් එක පාවිච්චි කරලා මෙන්න මේ ටේබල් එක මේක හදාගන්න පුළුවන් ඉතාම පහසුවෙන් මේ විදිහට. රයිට්, මම ඔබට පොරොන්දු වුණා අර අඩුම නිරපේක්ෂ මිල හෙවත් අඩුම ශ්‍රම පිරිවැය තියෙන භාණ්ඩේ හදලා ඒකෙන් ජාත්‍යන්තර වෙනදාමට යනවා. අනිත් එක අපි හදන්නේ නැහැ. එහෙම ගියහම වාසී කියලා කියනවා. ඒතකොට මේ වාසිය නිර්වචනය කරගන්න තමයි දැන් මේ අපි හදන්නේ. ඒ න්‍යායයට පදනම් කරගෙන. Taman දන්න දේ වැඩිපුර නිපදවීමට සීමිත සම්පත් ඉදීම නිෂ්පාදන සාධක විශේෂීකරණය වෙනවා. ඒ කියන්නේ අපිට සීමිත සම්පත් සීමිතයි කියන 아무තේ කියන්න ඕනේ නැහැ නේ. ඒක පළවෙනි පාඩම ඉදලා ඔබ ඉගෙන ගන්න දෙයක් නේ. දන්න දෙයට වැඩිපුර සම්පත්‍ය දවනවා. ඒ කියන්නේ ඔබ කරන්නේ එතකොට වැඩිපුරම කරන්නේ එක දෙයක්. ඒකට අපි කියනවා විශේෂීකරණය කියලා. එතකොට ඇඩම් ස්මිත් උපදෙස් දෙන්නේ විශේෂීකරණය වෙන්න තමන්ට වඩාත්ම පුළුවන් දේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ තමන්ට වඩාත්ම පුළුවන් දේ සම්බන්ධයෙන් විශේෂීකරණය වෙන්නේ කියලා තමයි ඇඩම් ස්මිත් උගන්වන්නේ අපිට. ඒකට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් එදවන්නේ. අපි එනනම් ඉහත උදාහරණය නැවත සලකලා බලමු. දැන් රටවල් දෙකටම ශ්‍රමපෑය 10 බැගින් ලබා දුන් විට අපි හිතනවා මේක විශේෂීකරණයක් වෙලා නැහැ කියලා උපකල්පනය කළ හිතුවොත් එහෙම අපි හිතනවා ශ්‍රී ලංකාවත් පැයක දින ඉපදවන්න පුළුවන් ප්‍රමාණය නේ 10 සහ 4, ඉන්දියාවට තේ 5ක් සහ 12. 10ක් දුන්නොත් මේ 10 මේගොල්ලෝ 5 5 දෙකට බෙදාගනී. උදාහරණයක් ශ්‍රී ලංකාව ශ්‍රමපෑය 10ක් තියෙනවා. ඒගොල්ලෝ 5ක් යොදනවා තේ කර්මාන්තයට. තව පහක් දෙන කාර් වලට. ඒ විදිහට කළොත් මොකද වෙන්නේ? ඒතර මේ දකුණු අත පැත්තෙන් ඔබට පේනවා මේ එහෙම ශ්‍රමපැය 10කදී 5 5 බැගින් දෙන්නට දුන්නොත් සමානව භාණ්ඩ දෙකකට දුන්නා කියන එක මේ විශේෂීකරණයක් රහිතවයි මේ ඉන්නේ රටවල් දෙක. ඒතර ශ්‍රී ලංකාව හදන්නේ තේ 50 කුත් ඒකක, ඉන්දියාව 25 කුත්. ඒතර ලෝකේ තේ නිෂ්පාදනය අපි දෙගොල්ලෝ එක්ක අහුවෙලා කරන ඒකක 75යි. කාර් නිෂ්පාදනයේ 80යි. දැන් අපිට තර්කයක් ගොඩනගන්න දෙන මොකද මේ එන්නේ වාසි ඇඩම් ස්මිත් කියපු විදිහට එහෙම වෙලඳාමට ගියාම වාසි අත් වෙනවා කියලා පෙන්වන්න ඕන නිසා තමයි අපි මේ තර්කයට ආවේ. අපි ඊළඟට මෙහෙම කරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාවට තමයි තේවලට නිරපේක්ෂ වාසි තිබ්බේ. ඉන්දියාවට තමයි කාර් වලට නිරපේක්ෂ වාසි තිබ්බේ. තමන්ට වාසි කියලා අඳුනගත්ත භාණ්ඩයට තමන්ට තියෙන සියලුම ශ්‍රමිකයන් දානවා නම් ශ්‍රම පැය ගන්න දානවා නම් අපි එකට කියනවා පූර්ණ විශේෂීකරණ තත්ත්වයක් කියලා. එහෙම අපි හිතනවා ශ්‍රී ලංකාව ශ්‍රම පැය 10ම තේ කර්මාන්තයටත් ඉන්දියාව ශ්‍රම පැය 10ම කාර් නිෂ්පාදනයටත් යොමු කළ විට මොකද වෙන්නේ කියලා බලමු. එතකොට ඉන්දියාවේ 5 වැඩි කිරීම බිඳුව කියලා මම දාලා තියෙන ශ්‍රී ලංකාවේ 4 සෝරි මෙතන බිඳුව වෙන්න ඕනේ. පොඩි වැරද්දක් තියෙනවා මෙතන. මේ විනාඩි දෙන්න මොකද හේතුව මේක හරි 12 වැඩි කිරීම 10 120යි. දැන් බලන්නු අපි ලෝක නිෂ්පාදනය
විශේෂීකරණයක් සහිතව හිතියොත් ඒ කියන්නේ තමන්ට පුළුවන් දෙයට තමන්ට තියෙන උපරිම සම්පත් ටික දානවා. කාර් නිෂ්පාදනය ලෝක නිෂ්පාදනය 100 සහ 100 sorry කාර් නිෂ්පාදනය සහ නිෂ්පාදනය ලෝකෙ මට්ටමින් ගත්තම 100 සහ 120 විදිහට ආවා. මම අර විශේෂීකරණයක් රහිතව ගත්තොත් එහෙම දැන් ඔබට තේරෙනවා සිය රට දේ සිරි සැප දේ සංකල්පයට වඩා වෙනස් තර්කයක් ආර්ථික විද්‍යාව තුළ කියලා දෙනවා. ඒක පිළිගන්න එක නැති එක වෙනම කාරණයක්. නමුත් මේකෙන් ඇඩම් ස්මිත් පෙන්නුවේ සම්පත් නාස්ති නොකර සීමිත සම්පත් වලින් රටකට වැඩි නිෂ්පාදනයකට යන්න පුළුවන්. ඒක තමයි ජාතීන්ගේ ධනය කිව්වේ. ජාතීන්ගේ ධනය කියන්නේ වැඩි නිෂ්පාදනයක් හමු වීම. ඒ කියන්නේ ඉන්දියාවද හදන්නේ අපිට හදන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දෙගොල්ලොම තරගෙට මේ දෙක හැදුවොත් එමු චැලෙන්ජ් එකක් විදිහට 75යි. හැබැයි පුළුවන් කෙනාට ඒක හදන්න කිව්වොත් එහෙම 100යි. ලෝකෙට වැඩිපුර ඒකක 25ක් එනවා. ලෝක නිෂ්පාදනය වැඩි වෙනවා. මේ සරල උදාහරණයකින් මම කිව්වේ. නමුත් මේක තමයි න්‍යායාත්මක පදනම. කාර් සම්බන්ධයෙන් අතව ලෝකෙට වැඩිපුර කාර් ඒකක 40ක් එනවා. එතකොට ඔබ හිතලා බලන්න වැඩිපුර 40 දෙනෙක් කාර් පරිභෝජනය කරා. වැඩිපුර තව කීප දෙනෙක් තේ පරිභෝජනය කරාවි. එතකොට ජාතියට ඒක ධනයක් විදිහට තමයි ඇඩම් ස්මිත් පෙන්වුවේ. ඉතින් මේ න්‍යාය තුල ඔහු මේ වගේ තර්කයක් පදනම් කරගෙන ගෙනල්ලා පෙන්නවා නිර්පේක්ෂවාදී න්‍යාය හරහා වෙළඳාමට සම්බන්ධ වෙලා විශේෂීකරණය වුණාට පස්සේ ලෝක නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි ලෝක නිෂ්පාදනය වැඩි වුව පෙන්වන්න අපිට උපකල්පනයකට ගිහිල්ලා යන්න ඕනේ. එකක් තමන්ගේ තියෙන සාධක 50 බැගින් නිෂ්පාදනයන් දෙකට යොදවපුවම අපි එකට කියන විශේෂීකරණයක් රහිත තත්ත්වය. ඊට පස්සේ තමන්ට තියෙන සාධක සියල්ල තමන්ට විශේෂීකරණය වාසිය තියෙන භාණ්ඩය වෙත යොමු කිරීම පූර්ණ විශේෂීකරණය මේ දෙක සංසන්දනය කිරීමෙන් පමණයි අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. එතකොට ඔබට විභාගයකදී මේ වගේ දෙයක් ආවොත් සමහරවිට ඔබට කල්පිත උදාහරණයක් අරගෙන මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. සමහර වෙලාවට බහුවර්ණ ප්‍රශ්නකෙදී විභාගයේ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රය සකස් කරන මාචාර්යතුමා ගණනක් හදලා දෙන්න පුළුවන්. ඔබට ඒකෙන් හරහා තේරුම් ගන්න පුළුවන් ඒ වාසිය පෙන්වලා තියෙනවද නැද්ද කියලා. රයිට්. මම නිරපේක්ෂ වාසී න්‍යාය කොටස මූලික වශයෙන් ඉවර කරන පොඩි සමරි එකක් දෙන්නම්. පැවතිච්ච වාදයන් ඉවත් කරලා, ඒ කියන්නේ වාන්ජවන්ගේ වාදේ ඉවත් කරලා ඇඩම් ස්මිත් විසින් කිව්වා ඉතා සරල කාරණයක්. තමන්ට වාසි භාණ්ඩය හදන්න ලෝකෙට වාසියක් අත් වෙනවා. ඒක තමයි මේ තර. එතකොට වාසිය තෝරගන්නේ අඩුම ශ්‍රම පිරිවැයක් යන භාණ්ඩය, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් වැඩිම සම්පලදායිතාවයක් තියෙන භාණ්ඩය. මේකෙදි ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ සීමා සහිත පදනමක් හිටියේ. ඒ තමයි වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය. ඒ කියන්නේ භාණ්ඩයක මිල තින්නේ වෙන්නේ ශ්‍රමය මතින් පමණයි කියන කාරණේ. රටවල් අතර හුමාරුවේදී ප්‍රවාහන පිරිවැය සලකන්නේ නැහැ. සහ අබාධ වෙළඳාමක් තියෙන ෆ්‍රී ට්‍රේඩ් කියන එක. ඒ කියන්නේ තීරුබදු සහ ඒ වගේ දේවල් නැහැ. ඒ නිසා එහෙම ගත්තොත් මේ දේවල් හරියන්න පුළුවන්. හැබැයි දරුවනේ අද වෙනකොට ප්‍රායෝගික තත්ත්වෙ මීට වඩා සංකීර්ණයි. ඔබ දන්නවා ඒක. ඒ කියන්නේ දැන් සියවස් දෙකකට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා මේ න්‍යාය ලෝකෙට හඳුන්වලා දීලා. නමුත් වර්තමාන ලෝක ජාත්‍යන්තර වෙළඳාමේ පදනම අලුත් තැනකට ගෙනාපු එකක් විදිහට අපි තාමත් මේකෙන් දරු කරලා ඉගෙන ගන්න ඕන. මොකද හේතුව වාණිජ්‍යවාදීන්ගේ අදහස තිබ්බනම් අද තවදුරටත් අපේ රටවල් යටත් විජිත. මොකද හේතුව අපිට නිදහස අරගලයකින්ම නෙමෙයි අපිට නිදහස හම්බෙන්නේ. ඒකත් එක හේතුවක් වුණා. ලෝකයේ අධිරාජ්‍යයන් තමන්ගේ කොලනි අයිති කරන්න ප්‍රධාන හේතුවක් වුණේ ඊට පස්සේ ආපු විද්‍යාඥයන්ගේ මේ වගේ න්‍යායාත්මක ඉගැන්වීම. ඊළඟට තියෙනවා පොඩි ස්ටෝරි එකක්. මම මේ ස්ටෝරි එක පාවිච්චි කරන්නේ මේ පෝල් කුරුග්මන් මහාචාර්යතුමාගේ පොතේ ඔහු පැහැදිලි කරන උදාහරණයක්. ඒකෙන් මම කාරණා කීපයක් ගැන උත්සාහ ගන්න ඔබට. මේ සියලු කාරණා අපිට එදිනෙදා ජීවිතේදී හම්බ වෙනවා කියලා පෙන්වන්නද. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව නෝට් එකකට, ටියුට් එකකට, වීඩියෝ එකකට සීමා වෙන්නේ නැහැ කියන එක පෙන්වන්න ඕනස තමයි මේ ඔබට තේරෙන ඔබේ ඇඟේ ගෑවිල යන උදාහරණ ගන්න මම. වැලන්ටයින් සිම්බල් එක. මේ වැලන්ටයින් ඇත්තට ස්ටෝරි එකක්. ඔහු කියන පොඩි කතන්දරයක් දාලා තියෙනවා. 90 ආපු ඡන්දයකදී මේ තියෙන්නේ රිපබ්ලිකන් කියන පක්ෂයෙන් ජනාධිපතිවරණයට පැට්‍රික් ඉදිරිපත් වෙච්ච
අපේක්ෂකයා මොහු ගැන තමයි සඳහන් කරන්නේ. මේ එදා වැලන්ටයින් ඩේ එකක් වෙච්ච නිසා මේ ඔහු ගෙදර යන ගමන් සාමාන්‍යයෙන් පැලතවන් හරි මල් විකුණන තැනකින් විනවත්තලා මේ රෝස මල් ගන්න යනකොට ඔහු නිකන් කතාවක් පොඩි සාමාන්‍ය කත දේශපාලකයන්ගේ හැටිනේ එක දැන් කොහොමද මේ දවස්වල බිස්නස් වගේ වගේ දේවල් අහනවා. අහපුවාම මේ මිනිස්සයා කියනවා මේ මෙක්සිකෝවෙන් රෝස මල් ගෙන්වන නිසා මේ අපේ වගාවල් වලට දැන් මේ අපේව ගන්නෙ නෑ, අපේව ගණන් වැඩි, ඊට වඩා අඩුවට මෙක්සිකෝවෙන් ගෙන්වනවා කියලා. දැන් මේ මොහු කතා කරන්නේ මේ අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂකයා පැට්‍රික් කතා කරන්නේ ඇමරිකාවේ ගොවියෙක් එක්ක. මේක ඇත්තටම මේ ඡන්දදායකයේ නේද, ඡන්දයක්නේ මේ හම්බෙලා තියෙන එක. ඇත්තටම ඔව් අපරාධනේ ඇමරිකානුවෙකුට ලැබෙන තිබ ආදායමක් නේ කියලා හිතෙනවා. හැබැයි මේ මහාචාර්යතුමා පොතේදී පැහැදිලි කරනවා මෙන්න මේ සිදුවීම. හිතලා බලන්න පෙබරවාරි මාසේ වෙනකොට වින්ට එක ඇමරිකාවට කොලොම්බියාවට ඒ පැත්තවලට නැහැ මේ ඉතාම හොඳට හිරු එළිය තියෙනවා. ඇමරිකාවේ රෝස්මල් හදන්න ගියොත් ඒක හරිත මේ වගේ අපිට හදලා ග්‍රීන් හවුස් හදලා මේ වගේ මේ වෙනම පාලිත තත්වයන් තුල තමයි අපිට සිදු කරන්න වෙන්නේ. මේක කොලොම්බියා වගේ තැන්වල ඉතාම නිදහසේ වැවෙනවා. ඔබ හිතලා බලන්න මේ වගේ හරිතා ගාරයක් කියන්නේ ග්‍රීන් හවුස් එකක් හදලා මේ වගේ කරන්න ගියොත් එහෙම කොච්චර වියදමක් යනවද කියලා රොසමලකට. දැන් අර සියරට දේශිත සැප දෙය කියන සංකල්පයෙන් හිටියොත් එහෙම රොසමලක් ගන්න වෙන්නේ ඉතාම අධික මිලකට. නමුත් පොඩි පොඩි තර්කයක් මෙන්න මේකේ තියෙනවා. කොලොම්බියාවේ සහ මේ ඇමරිකාව අතර රොසමල් ගන්න දෙන්නේ අපි මෙන්න නිකන් තර්කයක් ඉදිරිපත් කළොත් එහෙම පැයකදී රොසමල් මිලියන 10ක් ඇමරිකාවට හදන්න පුළුවන්, මෙයාලටත් පුළුවන් කියලා හිතමුකෝ. ඒ විදිහටම කාර්ද කොලොම්බියාවට දීගෙන ප්‍රශ්නයක් නැහැ නේ, මොකද අපි එහෙන් ගෙන්නන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ කියලා පෙන්වන්නේ. ඒ තමයි කොලොම්බියාවට පැයකදී හදන්න පුළුවන් පරිගණක 30,000 වුණාට ඇමරිකාවට පැයකදී හදන්න පුළුවන් පරිගණක ලක්ෂයක්. ඔබ දන්නා ඇමරිකාවට ඇමරිකාවේ සම්බන්ධයෙන් විශේෂීකරණ විතරක්. එතකොට මේ පැය කියලා හරි මුදල් කියලා හිතන්නකො මේක. රෝසමල් හදන්න මේ වින්ට එකේ ඇයි ඇමරිකාව එච්චර වියදම් කරන්නේ? අපරාධනේ පරිගණක ටිකක් හදන්න පුළුවන්. එතකොට පරිගණක ටිකක් හදලා වැඩිපුර පරිගණක 70,000 එනවා කොලොම්බියා. අපි කිව්මු කොලොම්බියා ඔයා හදන්න එපා පරිගණක මම හදන්නම්, ඔයා රෝසමල් හදලා අපිට එවන්න. රෝසමල් වල ප්‍රශ්නයක් නැහැ. එතකොට 10,000 කැපිල යනවා. නමුත් 70,000 වැඩිපුර පරිගණක ලෝකෙට නිෂ්පාදනය වෙනවා. බලන්න අර දැන් අර කිව්ව බී ඉන්දියන් බයි ඉන්දියන් වගේ කොන්සෙප්ට් එකක් මෙතෙන්ට හරිනවද කියලා සංකල්පයක්. ඒ වගේ වෙලාවට අපි හිතන්නවනේ මෙන්න මේ තර්කේ. මේක තුල තියෙනවා ඊළඟ මේ මේ පොතේ පැහැදිලි කරන්නේ අපිට ඊළඟදී ඉගෙන ගන්න තියෙන න්‍යායට අවශ්‍ය දේ. මම මේ අර සංකේ මේ ඉලක්කම් වලින් පෙන්නුවා. කොලොම්බියාව ඇමරිකාව හැදුවේ නැතොත් අපි එක ඍණ 10ක් දානවා. ඇමරිකාව ලක්ෂයක් හදන නිසා ධන දානවා අපි. කොලොම්බියාව මල් හදනවා ධන 10. එතකොට කමක් නැහැ ඒක අරහින් නොහදන නිසා 10ක් වැඩිපුර හැදුවත් ලෝක නිෂ්පාදනයේ බිඳුව උනත් වැඩිපුර මේ කොලොම්බියාවේ මල් වෙන්න එක දේශපාලනික වශයෙන් මම දන්නේ කොහොමද කියලා ආර්ථික විද්‍යාත්මකව නම් ඉතාම ලාභයි කියලා මේකෙන් පේනවා. මොකද හේතුව අපරාධේ පරිගණක 70,000 හදන්න තිබ්බ චාන්ස් එක නැති කරගන්නවා තම රටතුලින් ඉතා අපහසුවෙන් සීත කාලයකදී හරිතාගාර තුල රොසමල් හදන්න යෑමේ. මෙන්න මේ මේ සරල උදාහරණෙ මම මේ පොතේ පෙන්නුවේ. මේක මේ තර්කයේ මුලින්ම ඉදිරිපත් කරන්නේ පෝල් කුරුබන් නෙමෙයි, මහාචාර්යතුමා නෙමෙයි, රිකාඩෝ ඇඩම් ස්මිත්ගෙන් පස්සේ. මොකද ඇඩම් ස්මිත්ගෙන් න්‍යාය පිළිබඳ ප්‍රශ්න තිබ්බා මේ සමහර ගනුදෙනුවලදී රටවල් දෙකක් ඉන්නවා, භාණ්ඩ දෙකක් තියෙනවා, නිරපේක්ෂවාසිය හෙවත් අඩුම ශ්‍රම පිරිවැය. භාණ්ඩ දෙක සම්බන්ධයෙන් එකම රටකට ගිය අවස්ථාවක් තියෙනවා. දැන් න්‍යායට අනුව නම් වෙළඳාමෙන් වාසියාත් නොවේ කියලා තමයි පොතේ උගන්වන්නේ. නමුත් ඇඩම් ස්මිත් මේ න්‍යාය හඳුනලා දීලා කාලයක් යනකොට එහෙම ශ්‍රම පිරිවැය අතින් නිරපේක්ෂ වාසිය භාණ්ඩ දෙකම එක රටකට තිබුණත් තව රටක් එක හොඳට ගනුදෙනු සිදු වෙනවා. ඒතර මේක පැහැදිලි කරගන්න තමයි ඩේවිඩ් රිකාඩෝ, අපි කියනවා රිකාඩින් මොඩලේ කියලා, ඔහු ඉදිරිපත් කරන්නේ. ඔහු නිරපේක්ෂ මිල නෙමෙයි මෙතනදී වාසිය සලකද්දී අඩුම මිල සලකද්දී ගන්න. මම ඔබට මතක් කළා මිල වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි සාපේක්ෂ මිල, අනිත් එක මොකද්ද? නිරපේක්ෂ මිල.
නිරපේක්ෂ මිල පාවිච්චි කරේ ඇඩම් ස්මිත් දැන් රිකාඩෝ පාවිච්චි කරන සාපේක්ෂ මිල ඔබ සාපේක්ෂ මිල කියන එක වෙන විදිහකට ඉගෙනගෙන තියෙනවා මේ පළමු පාඩමේදී ඒ තමයි අපි කියන්නේ මූර්තාවස්තික පිරිවැය තත්ත්වය කියලා ඒ කියන්නේ භාණ්ඩයක මිල තවත් භාණ්ඩයකින් ප්‍රකාශයට පත් කිරීම අපි උකට කිව්වේ ආවස්තික පිරිවැය කියලා තේරුණා භාණ්ඩයක මිල තවත් භාණ්ඩයකින් ප්‍රකාශයට පත් කිරීම අපි කියනවා මූර්තාවස්තික පිරිවැයක් කියලා එනවා ආන්තික අවස්තික පිරිවැය වචන පාවිච්චි කරනවා ඒක අපි ඒ පදනමින් ගත්තොත් ඔහු අඩුම මිල සලකන්නේ අඩුම ආවස්තික පිරිවැය වරහන් ඇතුලේ භාණ්ඩයක මිල තවත් භාණ්ඩයකින් ප්‍රකාශයට පත් කරන සාපේක්ෂ මිල. නම් අඩුම සාපේක්ෂ මිල සමානයි අඩුම ආවස්තික පිරිවැයයි. ඒ නිසා මොහුගේ වාසිය නිර්ණය කිරීමේ පදනම විදිහට සලකන්නේ ආවස්තික පිරිවැය. රිකාඩෝ මෙහිදී ඔහු කියනවා අභ්‍යන්තර අපි මේ තව වචනයක් වර කියලා දෙන්නුනේ මේ එතනදී මම ඉදිරියේදී පාවිච්චි කරන වචනයක් දරන්නේ මේ අභ්‍යන්තර හුමාරුව. ආවස්තික පිරිවැය කියන වචනට අපි තව වචනයක් පාවිච්චි කරන්න පුළුවන් අභ්‍යන්තර හුමාරුව. මොකද හේතුව මෙතනදී අපි ජාත්‍යන්තර ළමයේදී බාහිර හුමාරුකු සිදුවෙන නිසා. බාහිර හුමාරක් කියලා කියන්නේ රටවල් දෙකක් අතර අභ්‍යන්තර හුමාරුව කියලා කියන්නේ රට ඇතුළේ ආයතන දෙක මේක හුමාරු කරගන්නේ කෙසේද කියන කාරණේ. ඊළඟට අපිට ආරයිට් මෙන්න මේ නිර්වචනය පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් මොකක්ද සාපේක්ෂ වාසි න්‍යාය කියලා කියන්නේ හැබැයි මම අර ඇබ්සලූට් ඇඩ්වාන්ටේජ් තියරීස් බේස්ඩ් ඔන් කියලා අපි දාලා තිනවා කලින් දාපු එකම වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය හා සම්බන්ධයි අකුරු අඩුපාඩු තියෙනවා රයිට් යම් භාණ්ඩයක් සම්බන්ධ රටවල් දෙකක සාපේක්ෂ පිරිවැය කියන්නේ පිරිවැය කියන්නේ මිල තවත් වරහණක් දාලා ඔබට ඕනම අතක තියාගන්න පුළුවන් යම් භාණ්ඩයක මිල තවත් භාණ්ඩයකින් ප්‍රකාශයට පත් කළාම එහෙම නැත්නම් ආවස්තික පිරිවැය සංසන්දන කිරීමේදී අඩුම සාපේක්ෂ මිලක් ඇති භාණ්ඩනේ පතුවා ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීමෙන් වාසියක් වේ. වාසියක් වෙනවා කියන එක තමයි අපි ආපහු පැහැදිලි කරගන්න ඕනේ ලෝක නිෂ්පාදනයේ වැඩි වෙනවද? තව ඊටත් වඩා දෙයක් වැඩි වෙනවද කියලා. පොඩ්ඩක් මෙන්න මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ මේකත් 800 ගණන් අලාවා. මම ඔබ එක්ක කාලයේ ප්‍රශ්නකුත් තියෙනවා සහ අපේ විෂය ස්වභාවයකුත් තියෙනවා සමාජීය විද්‍යාවන් ගොඩක් උපකල්පන මත ඉඳලා හදන්නේ අපි පූර්ණ සාධක සංචලතාවය. ඒ කියන්නේ අපි හිතනවා මේ රටවල් දෙකට ඕනම එකක් ඕන වෙලාවක හදත හැකි. ඒ කියන්නේ වාසි වෙන එකට මාරු වෙන්න පුළුවන් තරක් ගාලා. තම් භාණ්ඩ දෙකක් තිබිලා අපි හිතමුකෝ අවස්තික පිරිය ඇතින් වාසි භාණ්ඩයක් ආවා කියලා. රයිට් වාසියකට තරක් ගාලා මාරු වෙන්න පුළුවන්. ස්ථාවර පරිමාණානුකූල ඵල. ඒ කියන්නේ අපි උකර කියනවා මේ අර ස්ථාවර පිරිවැය තත්ත්වයක් හට ගන්නවා කියලා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වාක්‍යයක් විදිහට සැලකුවොත් එමේ එක සල් රේඛාවක්. ඒ කියන්නේ තවත් භාණ්ඩයක ඊළඟ භාණ්ඩ වැඩිපුර හදනකොට කැපකරන විසඳෙන ප්‍රමාණය එන්න එන්න ස්ථාවර මට්ටමක් තියෙනවා. කැප වෙනවා නමුත් එක ස්ථාවරයක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ අබාධ වෙළඳාම ෆ්‍රී ට්‍රේඩ් මේක පාවිච්චි කරා. ඒ කියන්නේ නෝ ටැරිෆ් ටැරිෆ් කියන්නේ තීරු බදු නැහැ රටවල් අතර. නමුත් ඔබ දන්නවාද ප්‍රායෝගික ජාත්‍යන්තර වෙළඳාමේදී තීරු බදු තියෙනවා. ප්‍රවාහන පිරිවැය සැලකිල්ලට නොගැනේ. ඔබ දන්නවා දෙයකට ලොකු වියදමක් යනවා. නිකම් භාණ්ඩ පිට රටකින් එන වගේ අදහසක් මේ කියන්නේ. නමුත් ඒකට වඩා සංකීර්ණ තත්ත්වයක්. එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ උපකල්පනය වල ඉඳලා අපි උදාහරණයකට ගියොත් තියෙනවා මේ ෆිලිම් මිස්ටේක් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒක හරි ශ්‍රම පැයකදී නිපදවි හැකි තේහ කාර් ප්‍රමාණය තියෙනවා කියලා අපි අරගත් උදාහරණෙමයි. ශ්‍රම පැයකදී තේ එකක 10ක් කාර් එකක් 5ක්. හැබැයි මෙතනද ඵලදායිතාවය සලකන්නේ නැහැ. මොකද හේතුව ඵලදායිතාවය සැලකුවොත් එක භාණ්ඩයක මිල ශ්‍රමය කියන එකකින් මැන්නා හා සමාන වෙනවා. දැන් අපි ඒකට වඩා වෙනස් දෙයකට යන්නේ. සරලවම කිව්වොත් තේ වල මිල කාර් වලිමුත් කාර් වල මිල තේ වලිමුත් ප්‍රකාශයට පත් කරන්න හදන්නේ. පැහැදිලිද? තේවල මිල කාරවලිමුත් කාරවල මිල තේවලිමුත් ප්‍රකාශයට පත් කරන්න හදන්නේ. ඒ නිසා මේකෙදී අර ලේඛන දිහා දැක්ක ගමන් හිතන්න එපා සාපේක්ෂ වාසිනියයිදී වැඩිපුරම ඵලදායිතාවයක් මේකට තියෙනවා නේද කියලා.
අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. සාපේක්ෂ පිරිවැය ගන්නේ කරන්න හදන්නේ ඔබ මේක වරහන් ඇතුලේ මතක තියාගත්තත් කමන්නේ ලියන තැනකදී මේ මේ අවස්ථිත පිරිවැය ගන්නේ කරන්න හදන්නේ. තව වචනයක් කිව්වොත් දේශීය හුවමාරුව. ඒකේ මෙහිදී ඒකකයක මිල, කාර්ය ඒකකයක මිල ඒවත් පිරිවැය. තේ ඒකක වලින් ප්‍රකාශයට පත් කරේ. ඒක අනිත් පැත්ත තේ ඒකකයක මිල, කාර්ය ඒකක වලින් ප්‍රකාශයට පත් කරන්නේ. පැහැදිලිද? දැන් මේ ලේඛනය අපි ඔබ සටහනක් තියාගන්නවා නම් ඉක්මනින් අපි මොකද ඊළඟ ස්ලයිඩ් එකට ගියාම මට පේන්නේ නැති නිසා ශ්‍රී ලංකාව තේ ඒකක 10කුත් කාර් ඒකක 5කුත් ඉන්දියාව තේ ඒකක 4කුත් කාර් ඒකක 16කුත් හදනවා ශ්‍රම පැයකදී සාපේක්ෂ පිරිවැය ගන්න කරනවා මම මේක රටවල් දෙක සම්බන්ධයෙන් වෙන වෙනම ගන්න කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශීය හුමාරුව එහෙම නැත්නම් මම මේ ගණන් හදලා තියෙන ආවස්තික පිරිවැය තේ ඒකකයක මිල කාර් වලින් හදනකොට තේ ප්‍රමාණය මේ බලන්න කාර් වලින් තේක තේ ශ්‍රී ලංකා තේකකයක මිල කාර් වලින් මේ තේ හදනවා කිව්වොත් ලංකාවට කැප වෙන්නේ කාර්. එතකොට තේ හදනවා කියන්නේ ඒක තමයි නිෂ්පාදන තීරණය. නිෂ්පාදන තීරණයට තමයි මිලක් කියන්නේ පිරිවැයක් කියන්නේ. මොන වයින්ද කියන්නේ රුපියල් වලින්වත් ශ්‍රම වේයෙන්වත් නෙමෙයි Tamanට අහිමි වෙන අනිත් භාණ්ඩේ. අනිත් භාණ්ඩේ තමයි කාර් එකක පහ. එතකොට දශම පහක් එනවා. මේ දශම පහ ඔබට නිර්වචනය කරොත් නිර්වචනය කරන්න වෙන්නේ මම මේක ලියලා නැහැ. ඔබ ලියනවා නම් ගොඩක් ලියා ගන්න හොඳයි. මේ දශම වෙන්නේ මේ දශම පහ ඉස්සරහින් ලියා ගන්නවා නම් හොඳයි. තේ ඒකකයක මිල කාර් එකක වලින් 0.5 වරහන් ඇතුලේ කාර් ඒකක මේ දශම පහකින් කාර් භාගය. ප්‍රායෝගික නොවුනට අදහසක්. ඒ කියන්නේ දශම පහ කියන්නේ කාර් ඒකක. එතකොට මේක තේරන භාෂාවෙන් ගොත් තේ එකක් වෙනුවෙන් කාර් දශම පහක අනුපාතයක් තමයි මේකේ තියෙන්නේ. ඒක අනිත් පැත්තෙන් අපිට තේරෙනවා මෙන්න මේ කාරණේ. කාර් ඒකකයේ මිල තේවලි ලංකාවේ හැදුවොත් එහෙම හදන්න තීරණය කළා තියෙන්නේ කාර් හදනකොට කැප වෙන්නේ තේ. කාර් එහෙනම් පහකට 10ක් යනවා නම් එකට දෙකක් යනවා. එතකොට මේක වරහන් ඇතුළේ ලියන්න පුළුවන් කාර් තේ ඒකක කියලා. කාර් ඒකකයක මිල තේ දෙකයි. පළමු එක තේ ඒකකයක මිල කාර් දශම පහයි. මතක තියාගන්න මේ දශම පහ ඉස්සරහින් මම ටයිප් කරලා නැහැ ඒක අඩුපාඩුවක්. නමුත් ඒක හැමතිස්සෙම ඔබ ලියනවා නම් හොඳයි ඒකකය. මොකද මෙතන දශම පහ කිව්වම ඔබට තේරෙන්නේ නැහැ ඒක සෙන්ටිමීටරද මිලිමීටරද මොකක්ද කියලා. වඩා හොඳම දේ තමයි මේක ලියාගන්න කාර් කියලා. කාර් ඒකක. මේක ලියාගන්න නම් තේ ඒකක. ඉන්දියාව සම්බන්ධෙත් මේ දේ එහෙමමයි. මම නැවතත් ඔබට ලේඛනයේ මතක් කරන්නම්. ඉන්දියාවේ තේ 4 සහ කාර් 16 තියෙන්නේ. එනිසා ඉන්දියාවේ තේ හදනකොට 16ක් කාර් නැති වෙනවා. තේ එකකට එහෙනම් 4ක් නැති වෙනවා. එහෙනම් ඒ කැපවීම අහිමි වීම පිරිවැයක් නම් ආවස්තික පිරිවැය අපි හඳුන්වනවා. තේ එකක මිල කාර් 4යි. ඒ කියන්නේ අනිත් පැත්ත කාර් එකක මිල තේ ඒකක 0.25 එහෙම නැත්නම් කාලයි. දැන් වෙන වෙනම අපි ගණනය කරපු එක අපි එක තිරයකට ගේනවා මෙන්න මෙතනට. තේ වල මිල කාර් වලින් ප්‍රකාශයට පත් කරපු අවස්ථා දෙකක් තියෙනවා රටවල් දෙකේ. එහෙම නැත්නම් ආවස්තික පිරිවැය තත්ත්වයන් දෙක. තේ සම්බන්ධයෙන් අඩුම කාර් මිල තියෙන්නේ කාටද? එතකොට අපි බලන්න ඕනේ මේ තිරසතට. තේ ඒකකයක මිල කාර් වලින් ප්‍රකාශයට පත් කරපුවාම ඉන්දියාවටද තේ එකක් වෙනුවෙන් අඩුම කාර් කැපකිරීම හේවත් කාර් පිරිවැය තියෙන්නේ ඉන්දියාවටද? තේ ඒකකයක් හදන්න අඩුවෙන්ම කාර් ලොස්ට් එක වියදම සිදු වෙන්නේ ශ්‍රී ලංකාවට. ඒ නිසා ශ්‍රී ලංකාව තේ හදන එක වාසී කියන රිකාඩෝ පැහැදිලි කරනවා. මොකද හේතුව ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් තේ යුනිට් එකක් හදන්න කාර් 4ක් නැති කරන තීරණයද තේ ඒකකයක් හදන්න කාර් 0.5ක් නැති කරන තීරණයද වඩා හොඳ? තේ ඒකකයක් වෙනුවෙන් කාර් ඒකක 0.5ක් කැප කරන ගත තීරණය සංසන්දනය කළොත් එම තේ ඒකකයකට කාර් 4ක් කැප කරන්න හිතාගෙන හිටපු තීරණයත් එක්ක ඇත්තම කාර් ඒකක 0.5ක වාසියක් ලෝකෙට දෙනවා. අපිට මෙතනම වාසිය තියෙනවා. අපි යනවා ඊළඟ උදාහරණයට. ඒකේ දෙවෙනි එක කාර් ඒකකයේ මිල තේ වලින් ප්‍රකාශ කරනවා. මේ 2 සහ 2.25 කියලා කියන්නේ තේ වලින්. කාර් එකක තේ මිල අඩුම කාටද තියෙන්නේ? ඉන්දියාවට. ඉන්දියාව කාර් එකක් හදනකොට එහුට කැප කරන්න වෙන්නේ තේ ඒකක කාලයි 0.25යි. ඔබෙන් අහුවොත් එහෙම මේ රටවල් දෙකෙන් ජාති ආලය සහ ජාතිවාදය කියන සංකල්ප අයින් කරලා ඇත්තටම ඔබ තීරණය කරොත් වඩාම
ලෝකෙට සම්පත් ඉතුරු වෙන්නේ කවුරු හැදුවොත්ද? ඉන්දියාව කාර් ඒකකයක් හදපුවාම තේවලින් loss 1.25යි. ඉතින් ඇයි ශ්‍රී ලංකාව හදන්නේ මේ වෙලාවේදී? ශ්‍රී ලංකාව තේ කාර් එකක් හැදුවොත් ඒක දෙකක් අහිමි වෙනවා. 1.75ක වාසියක් තේ ඒ ඒකක වලින් ලෝකෙට ඉතුරු වෙන්න පුළුවන්. මම මේ සරලව කියන්නේ අපි ඒකකයක් නම් හදන්නේ කියලා හිතුවොත්. ඒකක 100ක් හදනකොට, ඒකක 1000ක් හදනකොට, ඒකක 10000ක් හදනකොට, ඒකක 20000ක් හදනකොට, මිලියනයක් හදනකොට කීයක් ඉතුරු වෙන්නේ? පොතන ජාත්‍යන්තර වෙනදාම මිලියන ගණන් වලින් යන්නේ ඒකක. ඒතොර හිතලා බලන්න එක එකකට ඒ වගේ පොඩි ගණක් ඉතුරු වෙනවනම්. හරි. අපි දැන් ඊළඟට තීරණය ගත්තා ශ්‍රී ලංකාවට තේ සම්බන්ධයෙන් සාපේක්ෂ වාසියක් තියෙනවා ඉන්දියාවට වඩා. ඉන්දියාවට කාර්ණිපදීම සම්බන්ධව සාපේක්ෂ වාසියක් තියෙනවා ශ්‍රී ලංකාවට වඩා. මේ අපි පැහැදිලි කරලා තියෙන ඒ කාරණා දෙක. දැන් අපේ තීරණේ හරි ඇඩම් ස්මිත්ට වඩා යම් පියවරක් ඉදිරියට කියලා රිකාඩෝ අපිට උදව් කරා. කොහොමද අපි මේක හදන්නේ කියන කාරණේ, කොහොමද අපි ඊළඟට මොන භාණ්ඩෙත් හදන්න ඕනේ, කොහොමද දන්න මොන රට මොන භාණ්ඩෙත් හදන්න ඕනේ කියලා. රයිට්. මේ දිනේ එක ආවස්තික පිළිවෙල ඒකනයක් විදිහට හඳුන්වලා. රයිට්. රයිට්. මේ දින ආවස්තික පිළිවෙල ඒකනයක් විදිහට ඒක හඳුන්වලා මම අර වෙන වෙනම හදපු එක ලේඛනයකට දැම්මා. ඔබට මේ ලේඛනයේ දිහා බලලා තීරණයක් ගන්න පුළුවන්. තේ ඒකකයේ තේ සඳහා කාර් ඒකක කොස්ට් එක මිල බලුවා, අඩුම වෙලා තියෙන භාණ්ඩ සිලෙක් කළා. එහෙනම් ශ්‍රී ලංකාව තේ හදන්න ඕනේ කියලා කිව්වා. කාර් සම්බන්ධෙමුත් එහෙමයි. කාර් සම්බන්ධෙමුත් අඩුම තේ කොස්ට් එක නැත්නම් තේ ප්‍රයිස් එක සාපේක්ෂ මිල බලුවා. ඒ රටේ භාණ්ඩ හදන්න ඕනේ කියලා තීරණය කළා. එතකොට ඔබට සමහර වෙලාවට විභාගය වගේ යටතේ මේක නිර්ණය කරන්න අවස්ථාව එන්න පුළුවන්. ඒ නිර්ණය කිරීම සිදු කරගන්න පුළුවන්. මේ කාරණා දෙකේම අපි සමාලෝචනයක් කරොත් එහෙම සාපේක්ෂ වාසි න්‍යායයි නිරපේක්ෂ වාසි න්‍යායයි ගත්තම දෙකේම අතාත්වික උපකල්පන තියෙනවා. ඒ පිළිබඳ ගැටලු තියෙනවා. නමුත් මූලික පදනමක් ලෝකෙට හඳුන්වලා දුන්නේ අපි ඉගෙන ගන්නවා. අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. සාපේක්ෂ වාසි න්‍යාය යම් තාක් දුරකට තර්කයකින් තර්කානුකූලව ගත්තොත් ඉස්සරහින් ඉන්නවා. ඒ තමයි ශ්‍රමය කියන එකේ අවම පිළිවෙල විතරක් සලකන්නේ නැහැ. ඔහු රට අභ්‍යන්තරයේ තියෙන ඵලදායිතාවයට එහා ගිය දෙයකට යන ඔහු ආවස්තික පිළිවෙල සංකල්පය. නමුත් නිරපේක්ෂ වාසි න්‍යායදී රට අභ්‍යන්තරයේ ඵලදායිතාවය ගැන විතරයි ඒගොල්ලෝ බැලුවේ. ඵලදායිතාවය බලලා තවතරට වඩා හොඳ නම් ඒක හදන්නේ කියලා ඉක්ව අපි එකට කියනවා කාර්යක්ෂමතාවය කියලා. නමුත් සාපේක්ෂ වාසි න්‍යාය ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට යනවා. ඒකෙදි මට විනාඩියක් බොහොම දෙන්න. තරිඳු මොන කතා කරන්නේ කැහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. කතා කරන්න සර්. තරිඳු කතා කරන්න සර්. හලෝ මයිතන මම කතා කරන්නේ කැහෙනව නේද? ඔව් ඇහෙනවා සර්. කතා කරන්න. තරිඳු මයික් එක ඔන් කරගන්න. බැටරි ලෝව නිසා ඒක නිසා පොඩ්ඩක් ඒකට ප්‍රතිකර්මයක් ඇදුවා සමාවෙන්න. අපි දැන් සාපේක්ෂ වාසි න්‍යාය සහ නිරපේක්ෂ වාසි න්‍යායේ මූලික සමාලෝචනයක් සිදු කළා. මේ දේ ප්‍රස්තාරිකව දක්වන්නත් පුළුවන්. මේ හේතුව
අපි අර ලේඛනය නැවත පොඩ්ඩක් පෙන්වන්න මේ ලේඛනය. මෙන්න මේ ලේඛනය අපි මේ ලේඛනය පාවිච්චි කරලා අපි ඉස්සරහට යන්න. අපිට මතකයි මේ ලේඛනය මුලින් අපි පාවිච්චි කරපු ලේඛනය. ඉන්දියාව තියෙනවා ශ්‍රී ලංකාවම වෙන වෙනම ප්‍රස්තර සටහන් දෙකක් සමාන කරලා තියෙනවා. සහ ඊළඟ ප්‍රස්තර සටහනේ මම මේ දෙකම එකට පාවිච්චි කරලා තියෙනවා. දෙකම එකට පාවිච්චි කරපුවම අපිට තේරෙනවා බෑවුම් දෙකක් සල්ව එක. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක බෑවුම එහෙම නැත්නම් පරස්පර සංකප්පේ ගත්තම ආවස්තික පිරිවැය පෙන්වනවා යම් බාණ්ඩයක් සම්බන්ධව. ඒ කියන්නේ මෙතන ඉඳන් වමේ ඉඳන් දකුණට බෑවුම් වීම ඇහැට පේනවා. ඒකේ තේරුම ආවස්තික පිරිවැය තත්වයන් දෙකක් තියෙනවා. වැඩිපුර කාර්යයකක් හදන්න තේවලින් කැපවන ප්‍රමාණය වෙනස්. ඔබට මම ඕක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්වන්න මේ විදිහට. මම ඔක ලංකලා පෙන්වන්න. මෙතන මම 8 ඉඳලා 6 දක්වා කැපකිරීමක් තේවලින් අඩු කළොත් කාර් වලින් වැඩි වෙන ප්‍රමාණය මේ තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව. එතකොට මාපහුව පෙන්වන්නම් ඒක ලොකු කරලා මෙතනත් මම කැපකලේ 4-2 වුණාට තේවලින් අපි කැප කරොත් ඉන්දියාවේ ඉතා විශාල ප්‍රමාණයක කාර් ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. ඔබ නැවත මම පෙන්වන්න මේ ප්‍රස්තාරික සටහන ගොඩාක් වෙලාවට විභාග කරලා උදව් වෙනවා. මම මේ බෑවුම කියන සංකල්පය පොඩ්ඩක් ග්‍රැෆික් රූප සටහනක් විදිහට පෙන්වන්නේ. මෙන්න මෙතනින් මම ආපහු ටිකක් zoom කරලා පෙන්වන්න. 8 ඉඳලා 6 දක්වා සමාන කැපකිරීමක් තියෙනවා. එතකොට බලන්න වැඩි විචිත ප්‍රමාණය ගණන් හැද වෙනකත් ඇහැට පේන ප්‍රමාණය. මොකද එකම තලයක මේ රටවල් දෙකේම නිෂ්පාදනය කියමයි වක්ක දෙක තියෙන්නේ. ඒ නිසා අපිට සංසන්දනය කිරීම සාධාරණයි. ඊළඟට මම මේක පෙන්වන්නම්. 4 ඉඳලා 2 දක්වා අඩු වෙනකොට වැඩි විචිත ප්‍රමාණය බලන්න. ඉතා විශාල ප්‍රමාණයක් වැඩි වෙනවා. ගණන් හදලා බලමු අපි ඊළඟට පසුවට. නමුත් මේ ප්‍රස්තර සටහනින් පෙන්වන්නේ මම මේ කිව්වේ සමාන තේ ප්‍රමාණයක් කැප කරනකොට රටවල් දෙකකින් හම්බෙන කාර් ප්‍රමාණය වෙනසක් තියෙනවා. ඒක රූප සටහනෙමුත් තියෙනවා. එතකොට කාටද එපා කියන්නේ කාටද හදන්න ඕනේ කියලා. දැන් බලන්න තේ කැප කරපුලා වැඩි කාර් ප්‍රමාණයක් හම්බෙන්නේ ඉන්දියාවට. උතර කාර් සම්බන්ධයෙන් වාසියක් තියෙනවා ඉන්දියාවට කාර් හදන එක. තේ හදන්න නැතිව. තේ කැප කරලා කමන්නේ විශාල කාර් ප්‍රමාණයක් කරනවා. ලංකාවේ තේ කැප කරොත් වෙන්නේ අපිට අඩු කාර් ප්‍රමාණයක් හම්බෙන්නේ ඉන්දියාවට සාපේක්ෂව. කාර් ප්‍රමාණයක් හම්බෙනවා නැත්නම් නැහැ. නමුත් ඒක සාපේක්ෂව ගත්තම වාසිනේ අපිට. මම ඔබට ආපහු පෙන්නනවා මේක වෙන පැත්තකින් මේක. මේ කියන්නේ මෙතනනේ. ඒකකයකින් බිංදුවේ සිට ඒකකයකින් වැඩි කළොත් මොකද වෙන්නේ කා? මෙතන තේ බිංදුව ලංකා මෙන්න මෙතන අක්ෂයේ ඉන්නේ 10යි. අඩු වෙනවා 10 ඉස්සරහට දක්වා ඒකක දෙකකින්. මේ බලන්න වැඩිපුර එකක් දාපුවාම දෙකක් කැප වෙනවා. අපි ඊළඟට බලමු මෙතනට ගිහිල්ලා වැඩිපුර එකක් දාපුවාම කැප වෙන්නේ පොඩ්ඩයි. කොයි පැත්තෙන් බැලුවත් මේක චිත්‍රක සටහනක් විදිහට සාපික්ෂව බැලුවත් ගන්න පුළුවන්. නැත්නම් ඔබට මේච්චර ගණන් හදන්න ඕනේ නැහැ. ඇහැට පේනවා මේ බෑවුම් වල වෙනස්කමක් තියෙනවා කියන කාරණේ. එතකොට දැන් මේ බෑවුම කියන දෙයින් අපි තීරණය කරගන්න විදිහ අවශ්‍ය දුර කියනවා. මේක බෑවුම කියන නම් කියන්නේ ඔබ දන්නවා බෑවුමේ සූත්‍රය තමයි සිරස් අක්ෂයේහි දුරෙහි වෙනස බෙදීම සිරස් අක්ෂයේ දුර. මේ සිරස් අක්ෂය කියලා කියන්නේ එතකොට තේ. සිරස් අක්ෂය කියලා කියන්නේ කාර. එතකොට මේකේ බෑවුම හදන සූත්‍රයට අනුව හදපුවම තේ බෙදීම කාර් කියලා එන්නේ. එහෙනම් මේ බෑවුමේ නිරූපණය වෙන්නේ කාර් වල අවස්තික පිරිවැය. කාර් වල අවස්තික පිරිවැය. ඔබ කියන මම මේ කියන ඇහැට පේන බෑවුම වමේ ඉඳලා දකුණට ප්‍රස්ථාරය කියවනවා. සාපේක්ෂව අඩුම බෑවුමක්, ඒ කියන්නේ කඳ අඩුම ගතිය තියෙන්නේ මේ ශ්‍රී ලංකාව, මේ ඉන්දියාව. එහෙනම් අපි ආපහු කියනවා මම මේ සූත්‍රයට අනුව බෑවුම කියලා කියන්නේ අපි දන්න ගණිතයේදී සිරස් අක්ෂයේ දුර පිළිම සිරස් අක්ෂයේ දුරෙහි වෙනස. මේක සිරස් අක්ෂයට දාලා දින තේමී නිසා තිරසක්‍රියතාව දින කාර් නිසා මේකේ බෑවුම මගින් ඇත්තම නිරූපණය වන්නේ කාර්හි ආවස්තික පිරිවැය. කාර්හි ආන්තික ආවස්තික පිරිවැය හරියට කියේ. එහෙමනම් අඩුම බෑවුම කියන්නේ අඩුම කාර් ආවස්තික පිරිවැය.
කාරල මේ කාර්යී ආවස්ථික පිරිවැය තේක කොලි අඩුම කාර්යී ආන්තික ආවස්ථික පිරිවැය හෙවත් අඩුම බෑවුම තියෙන්නේ මේකෙදි ඉන්දියාවට එහෙම බැලුවත් ඔබට තේරෙනවා ආය වෙනම ගණන් හදන්න ඕනේ නෑ අඩුම බෑවුම හැබැයි ප්‍රවේශමෙන් භාණ්ඩ දෙක මාරු කළොත් එහෙම අක්ෂර දෙකේ නිර්වචන වෙනස් වෙනවා මොකද හේතුව බෑවුම කියන්නේ සිරස්ක්ෂේ දුර වෙනස වෙදීම සිරස්ක්ෂේ දුර පැහැදිලිනේ අපි දැන් ඊළඟට යනවා කලින්මුත් මම පැහැදිලි කළා වාසි තත්වයන් ගැන ඒකෙදි මම ඔබට කිව්වා සමන්ට නිර්පේක්ෂව හෝ සාපේක්ෂව තෝරා ගන්න වාසි පදනම තෝරා ගන්න භාණ්ඩයට විශේෂීකරණය වුණාම වාසියක් අත් වෙනවා ලෝක නිෂ්පාදනය වැඩි වෙනවා ඒක සාපේක්ෂ වාසි න්‍යායදී නැවත මම ඔප්පු කරන්න යන්නේ නැහැ ඒ ඔප්පු කිරීම ඒ විදිහටම සාධාරණයි වාසි භාණ්ඩයට අර විදිහටම සම ප්‍රමාණයක් කරන් 50-50 දෙපැත්තට භාණ්ඩ දෙකටම දාලා ලේඛනයක් ගොඩනගා ගන්න ඒක ගණන් හදලා පෙන්වන්න විශේෂීකරණයට පෙර ලෝක නිෂ්පාදන තත්ත්වය කියලා ඊට පස්සේ ඔබට පුළුවන් විශේෂීකරණය වෙන භාණ්ඩයට තමන්ගේ සම්පත් සියල්ල දාලා හදලා ලෝක නිෂ්පාදනය වැඩි වෙනවා පෙන්වන්න රයිට් එහෙනම් විශේෂීකරණයෙන් අත්න වාසිය තියෙනවා රයිට් විශේෂීකරණයක් වාසි තියෙනවා සහ මේ විශේෂීකරණ අත්න වාසි දර මම කතා කරා ඒක මම මේ විශේෂකෙදි කියන මේ සාපේක්ෂ වාසි න්‍යායයේ ආපහු කතා කරන්න උත්සාහ ගන්නේ නැහැ ඔබට ඒකේ විදිහෙන් බලා ගන්න පුළුවන් හෝමාරුව නිසා අත්න වාසිය හෝමාරුව නිසා අත්න වාසිය මේක චුට්ටක් සංකීර්ණ චුට්ටක් යම් තාක් දුරකට සංකීර්ණ බවක් වෙනවා නමුත් ඔබ මේක එක වැඩ කරලා තියෙනවා ඉතින් අමාරු නිකන් නැහැ හෝමාරුව නිසා අත්න වාසිය gain from gain from exchange අපි මේක දෙයක් කුමාරු කරන්න ගියාම වාසි වෙනවා කියන කාරණේ යම් විදිහකට සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. දේශීය හෝමාරු අනුපාතයට වරහන් ඇතුලේ කියන අවස්ථික පිරිවැය. වඩා අඩු හෝමාරු අනුපාතයක් දේශීය හෝමාරු අනුපාතයට වඩා අඩු හෝමාරු අනුපාතයක්. ඒ කියන්නේ මෙතනදී රටවල් දෙකක් අතර හෝමාරු අනුපාතයද අපි කියන්නේ වෙළඳ අනුපාතය හොඳට මතක තියාගන්නේ වචනේ. රටක් අභ්‍යන්තරයේ භාණ්ඩ දෙක අතර හෝමාරු අක්ෂ දෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ලක්ෂ දෙකකට මාරු වෙනවා. නැත්නම් ලක්ෂයකට තව ලක්ෂයකට. අපි ඒකට කියනවා දේශීය හෝමාරු. දේශීය හෝමාරු කියන්නේ අවස්ථික පිළිවෙල. දේශීය හෝමාරු අනුපාතයට වඩා වෙළඳ අනුපාතයේ වාසි නම් ඒ වචන දෙක දැන් මම පාවිච්චි කරනවා. දේශීය හෝමාරු අනුපාතයට වඩා වෙළඳ අනුපාතය වඩා හොඳ නම්. ඒකට විදේශ රටකින් හෝමාරු කිරීමට හැකියවීම ඒක වෙන අඩු භාණ්ඩ පරිභෝජනය ගන්න පුළුවන්. අපි හිතමුකෝ කාර් හදනවා ලංකාව මයික්‍රෝ සමාගම කියනවා සහ ලංකාවේ තිය හදන සමාගම් ගන්න අපේ ඩිල්ම කියන ඩිල්ම සමාගම මයික්‍රෝ සමාගමත් එක්ක හුමාරු කරනවට වඩා අඩු රේට් එකක් ලංකාවේ තේ සහ ඉන්දියාවේ මල්ටි සමාගමත් එක්ක ලංකාවේ ඉදිරි ගන්න දෙනකොට අපිට දෙනවා නම් අපි යනවා ඊගොල්ලුගින් මේ භාණ්ඩ ගන්න එහෙම යන්නේක වාසියක් මොකද හේතුව අපිට අඩු මිලක් තියෙන භාණ්ඩයක් පරිභෝජනය කරන්න ලැබීම වාසිය මම මෙතනදී තව ප්‍රශ්නයකට ඔබට උත්තර දෙනවා ඒ තමයි අර සිය රටදී සිරිසැප දේ කියලා අපි කතාව අර කිව්වේ මුලින්ම සූරි සිංහ ලකුණ එහෙම පෙන්නලා ඇත්තටම පිට රටින් භාණ්ඩ ගෙන ආපුවාම උදාහරණයක් විදිහට අපි කිව්වොත් ටයර් කියලා ලංකාවේ අපේ විශ්වවිද්‍යාල ගාව තියෙනවා ටයර් සංසාර මේ එතකොට ලංකාවේ ටයර් පරිභෝජනය හදු වෙනවා හැබැයි ලංකාවේ ටයර් එකක් හදන්න යන්න වියදම වැඩි නම් නමුත් ඊට සාපේක්ෂව ඉන්දියාවෙන් ගෙන්වන හරි කොහෙන් හරි ගෙන්වන ටයර් එකක මිල අඩු නම් අපිට පරිභෝගිකයෙක් විදිහට රුපියල් 1500ක් ලංකාවේ ටයර් එකකට යනවා නම් 1000කින් ගෙන්ව ගන්න පුළුවන් නම් අපිට 500ක් ඉතුරු එක ආර්ථික විද්‍යා ගුරුකුලයක් තර්ක කරනවා නමුත් දේශීය වශයෙන් රැකී රක්ෂා උත්පාදනය නවතිනවා කියලා. ඒ ටයර් වලට. හැබැයි ඉතුරු වෙන රුපියල් 500ක් මොකද කරන්නේ? කාරණා දෙක. ඔබට පරිභෝජනයට යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතුරු මොල්ට යොදවන්න පුළුවන්. පරිභෝජනයට යොදවුවොත් මොකද වෙන්නේ? ඔබ සමහරට ඉතුරු වෙන 500ෙන් සිනමා පටයක් බලන්නේ නැහැ. රෙස්ටුරන්ට් එකකට ගිහලා ෆැමිලි එකත් කට්ටියක ඉඳලා එහෙම කවුරුකට සල්ලි කීපකින් ආහාර වෙලක් ගන්න. එතකොට නැවතත් අපේ වාණ්ඩාස්කේ අවසන් තහ ඉල්ලුම ඇති වෙනවා. අනිත් බියක් තියෙනවා සමහර
අවස්ථාවල අපේ එහෙම නාම රැකී රට වෙනකොට මේ ප්‍රශ්නේටි කාලීන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි මොකද තර්කයක් තියෙනවා කියන්නේ අනිත් පැත්තෙන් ඉතුරු වෙන මුදලින් පිරිවැය අඩු භාණ්ඩ පරිභෝජනය කළ ඉතුරු වෙන මුදලින් දේශීයව තව භාණ්ඩ හසේවා අලුත් දේවල් වලට ඉල්ලුම් ඇති කරන්න පුළුවන්. මේක තමයි අපිට දින වාසිය. ඊළඟට දේශීය හුමාරුගේ අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා වැඩි ඒ කියන්නේ මම මේ වාසිය හුමාරු ගත්තන වාසිය පැති දෙකකින් පෙන්නනවා. නිල් පාටින් මේ පෙන්වල තියෙන එකේ සාරාංශය. අඩු මිල භාණ්ඩ පරිභෝජනයේ වාසියක් අපි බලමු දෙවෙනි එක මොකක්ද. දේශීය හුමාරුවේදී අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් විදේශීය හුමාරුවේදී අත්කරගත හැකි වීම. අපිට කොස්ට් එක අඩුවෙන් ගන්න නෙමෙයි ඕනේ. වැඩියෙන් හුමාරු කරගන්න ඕනේ. අපි කැමති ඒ ගානම වියදම් කරන්න. නමුත් ලංකාවේ දේශීය හුමාරුවේ අපේ කම්පැනි අපිට දෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා නම් අපි කැමති මේක හුමාරු කරගන්න. එතකොට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හුමාරු කරගත්තම අපේ පරිභෝජන හැකියාව මොකද වෙන්නේ? දේශීයව හුමාරු කරගත්තම අපේ පරිභෝජන හැකියාවට වඩා වැඩි පරිභෝජන හැකියාවකට අපි යනවා. ලංකාවේ තේ කිලෝ එකක් දුන්නාම අපිට හම්බ වෙන කාර් ප්‍රමාණයට වඩා අපි කියන අපි කිලෝ එකක් අඩුවෙන් ගෙවන්න ඕනේ නැහැ. අපි කිලෝ එකම දෙන්න අපිට කාර් කීයක් දෙන්න පුළුවන්. වැඩි කාර් ප්‍රමාණයක් දෙනවා නම් ලංකාවේ එම තේ ප්‍රමාණයකින් අපි කැප කරන්න බලාපොරොත්තු වෙන තේ ප්‍රමාණය ලැබෙන කාර් ප්‍රමාණය වැඩි වෙනවා. මේක එක්තරා දුරකට වාසියක්. එතකොට මම වාසිය ස්වරූප දෙකකින් පෙන්නන නමුත් එකම කතාව නෝ අඩු මිලක් සහිත භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන්. අපිට ඕනේ නෑ වැපුර ගින්නව ගන්න. එනිසා අපිට අඩු කොස්ට් එකක් ඇත්තේ ගින්නව ගන්න පුළුවන්. මේක දෙක වැඩි භාණ්ඩ පරිභෝජන හැකියාවකට අපිට යන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊළඟට ශ්‍රමපෑය ඒකකයකින් නිපදවිය කියන එක තාපවකුවක් තියෙනවා. නිපදවිය හැකි තේ හෝ කාර් ප්‍රමාණය දක්වලා තියෙන මේ ලේඛනයේ, ඒ කියන්නේ ශ්‍රමපෑයකදී ශ්‍රී ලංකාවටයි ඉන්දියාවටයි නිපදවි හැකි තේ හෝ කාර් ප්‍රමාණය දිය දෙන එකනේ. මේ තියෙන ඇත්තම 10 සහ 5 කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හැකියාවන් වගේ අන්ත දෙක කොන් දෙක. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සලකපුවමත් අපිට එහෙම තමයි මේකේ දකින්න තියෙන්නේ. ශ්‍රමපෑය 10 නිපදවි හැකි තේ හෝ කාර් ප්‍රමාණය විනාඩියක් දෙන්න. සමපෑය දැන් මම පොඩ්ඩක් කලින් හදපු ලේඛනය සමපෑයකින් නිසා මම මේක නිෂ්පාදනයේ මායිමක් විදිහට හොඳින් පෙන්වන්න ඕන නිසා වෙනසක් ඔබට පහසුවෙන් හඳුනගන්න නිසා මම මේක 10යි වැඩි කරනවා. ඒ කියන්නේ 10කින් ඉපදෙවි හැකි තේ හෝ කා ප්‍රමාණය. ඒකකොට මේ යම එකට බිඳුවක් පරිතර එකක් හොයලා තියෙනවා. ඒක මම නිෂ්පාදනයේ මායිමක් විදිහට පොඩ්ඩක් කර තාත්විකව මේක ගෙනියන්න ඕන නිසා මම ඒක දෙකලේ බලමු අපි ළඟට. මම හිතන්නේ ඔබට මේ දිස් වෙනවා. මම මේ කුඩි දෙක ජාති කුඩි දෙක දාලා තියෙනවා ඔබට බලා ගන්න. වම්පස තියෙන ශ්‍රී ලංකාව, ඊට පස්සේ තියෙන්නේ ඉන්දියාව. ඔබට තව ටිකක් බලා ගන්න බ්ලොම් 50 අනිත් පැත්තෙන් ගත්තම 100. එතකොට මේක බලා ගන්න පුළුවන් අපිට 40. මොකද අපි 4000 වැඩි කළ නිසා 16 වැඩි කරා 160 ඉන්දියාව. දැන් අපි වාසිකාට තියෙන කියලා අපි කලින් නිර්ණය කළ තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාසිය නිරපේක්ෂ සාපේක්ෂ වාසිය ශ්‍රී ලංකාවට, කාල සම්බන්ධයෙන් වාසිය අපිට තියෙන්නේ ඉන්දියාවට. මේ දෙක මතක තියාගෙන හිටියොත් අපි හිතමුකෝ Tamanta තම්බෙන ශ්‍රම 10න් ශ්‍රී ලංකාව හැදුවේ තේ විතරයි කියලා. ශ්‍රී ලංකාව හැදුවේ තේ විතරයි කියලා හිතමු. එතකොට ශ්‍රී ලංකාව 100ක් හදනවා අපි. ඉන්දියාව කාර් විතරක් ඇදුවත් කාර් හදනවා 160ක්. අපි මේ දෙකේ වාසි සහගත තත්ත්වය කලින් ගණන් හදපු විදිහට ගණන් හදලා බලන මේ විදිහට. උඹට මතක ඇති මේ ලේඛනේ මම කලින් ගණන් හදපු උදාහරණෙමයි. මේ අපි
වෙළඳාමකට යන්න රටක් තීරණය කරගත්තා, භාණ්ඩයක් තීරණය කරගත්තා. අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අපි වෙළඳාමකට යන්නේ අපිට වාසියක් තියෙනවා නම් පමණයි. ඒතර අපි එකඟතාවයකට එන්න ඕනේ තව රටක් එක්ක වාසි සහගත හුවමාරු අනුපාතයකට. ප්‍රශ්නේ තියෙන්නේ අපි වාසි සහගත හුවමාරු අනුපාතයක් තීරණය කළා කිව්වොත් එහෙම ලොකු ගන්න අනිත් පැත්තේ රටත් ඒකට එකඟ වෙන්න ඕනේ. අනිත් පැත්තේ රටේකට එකඟ වෙන්නේ අපේ මේ උදාහරණ නම් ඉන්දියාව. ඔහුටත් මෙම ගම් දෙනු වාසිනා. ඒතර දෙපාර්ශවයකට වාසි සහගත තත්ත්වයක් අත් වෙනවා අපි කියනවා අන්‍යෝන්‍යවාසීන් වාසි සහගත වෙන්නේ. ඒ නිසා අපි වෙළඳාම අනුපාතය තීරණය කරනවා අන්‍යෝන්‍යවාසීන් වාසි සහගත තත්ත්වයන් රටවල් දෙකටම උදා. සරලව කිව්වොත් ජාත්‍යන්තර වෙළඳාමට තමන්ගේ රටේ කම්පැනි එකකින් භාණ්ඩ හුවමාරු කරගන්න නැතුව එන්න ඉන්දියාවට තර්කයක් තියෙන්න ඕනේ, ශ්‍රී ලංකාවට තර්කයක් තියෙන්න ඕනේ. අපි ඒ නිසා මෙහෙම බලනවා ඒකකයක් සඳහා මේ ලේඛනයට අනුව ශ්‍රී ලංකාව දෙසින් හිතුවොත් මෙහෙම හිතට ඇති. ලංකාවේ තේකකයක් වෙනුවෙන් හදන්න යන්නේ කාර් 0.5. ඒ කියන්නේ තේකකයක් දුන්නොත් අපිට හම්බෙන්නේ කාර් භාගයක්. එතකොට අපි තේ දීලා බලාපොරොත්තු වෙනවා නම් කාර් වෙන රටකින් අවම වශයෙන් අපිට අපේ රටේ හම්බෙන ප්‍රමාණයට වඩා වැඩිපුර හම්බිය යුතුයි. ඒ තර්කයට අනුව අපි ලියනවා මෙන්න මෙහෙම. තේ ඒකකයක් සඳහා අවම වශයෙන් කාර් ඒකක 0.5ට වඩා වැඩි හම්බෙන ඕන රටක් එක්ක මං ගන්න දිනුවට ලෑස්ති. දැන් එහෙම ප්‍රකාශය ලිව්වම හිතන්නකෝ තේ ඒකකයකට කාර් 0.5 කියලා කියන්නේ කාර් 0.6, කාර් 1, කාර් 2, කාර් 3, කාර් 4ක්, ඒකකයකට කාර් 10ක් ඕනම ගණක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉන්දියාව කියනවා අපිත් ගන්න දිනුවට එනවා. මොකද ඔබ දකිනවා මේ ලේඛනයේ තේ ඒකකයක් සම්බන්ධයෙන් කාර්වල මිල ඒකකයක් සම්බන්ධයෙන් කාර්යක මිල පොඩි වෙනස් වීම මෙතන right. ඉන්දියාව කියනවා ඔයාලා ඉල්ලන්න එපා ගොඩක් හතරට වඩා. එහෙනම් උපරිම වශයෙන් ඕල්ඩ් ඉල්ලන්න පුළුවන් කීයක්ද? හතර. මොකද හේතුව ඉන්දියාවේ තේ එකක් දුන්නම කාර් ගන්න පුළුවන්, නැත්නම් කාර් හතරක් දුන්නම තේ එකක් ගන්න පුළුවන්. ඉන්දියාව මේ ගම් දෙනුට එන්නේ මට තේ එකක් ඕනේ, ශ්‍රී ලංකාව කැමති තේ එකක් දෙන්න, එයාලා ඉල්ලන කාර් ගන්න කියලා. ශ්‍රී ලංකාව කියන 0.5ට වඩා වැඩි කියලා. එහෙනම් ඉන්දියාව මේකට ප්‍රයෝජනාව දානවා, හතරට වඩා වැඩි පිළිල්ල නැත්නම් අපි ගන්නේ. මෙන්න මේ සීමාව තුළ අපිට නිර්ණය කරගන්න පුළුවන් වෙන්නේ වෙළඳ අනුපාතයක්. හැබැයි ඒක නිකම් වෙළඳ අනුපාතයක් කියන්නේ හුමාරු අනුපාතයක් රටවල් දෙක අතර භාණ්ඩ විදිහට තේ වලට කාර් කොච්චර හුමාරු විය යුතුද කියන එක තර්කයක් ගොඩ නැගුවා අවස්තික පිරිය පදනම් කරගෙන. ශ්‍රී ලංකාව දෙකින් ගත්තොත් තේ එකක් දෙන්නම් කාර් 0.5ට එනවා. වැඩියෙන් ඉල්ලන්නේ නැත්නම් උපරිම වශයෙන් 4යි කියලා වැඩිපුර ඉල්ලන්නේ නැත්නම් අපි එනවා ගම් දෙනවා කියලා. එතකොට මේ අතරතුර අපිට ගම් දෙනුව වෙළඳ අනුපාතයක් විසඳ ගන්න පුළුවන්. මේක ඉන්දියාව විසින් කතා කරන්නත් පුළුවන්. ඉන්දියාව විසින් ගත්තම මේ විදිහට පෙන්වන්න පුළුවන්. මේකේ වැරද්දක් තිබ්බා, මම හැදුවා එක. right. ඉන්දියාව විසින් බලන්නත් පුළුවන්. මොකද ඉන්දියාව විසින් බලන් තියෙන්නේ? ඉන්දියාව හදන්නේ කාර්, ඉන්දියාවේ කාර් එකක් හදනකොට තේ එකක 0.25ක් යනවා. කියන්නේ කාර් එකක් දුන්නොත් තේ 0.5ක් 2.5ක් හම්බ වෙනවා. කියන්නේ කිලෝ වලින් ගත්තා, කිලෝ වලින් ගත්තොත් 0.25ක් කියමුකෝ. ඒ නිසා අවම වශයෙන් එයත් එක්ක ගණන් දෙන වලට ඕන රටක් එක්ක එයා එන්නේ කාර් එකකට තේ එකක 0.25ට වඩා හුවමාරු කරගන්න බලාපොරොත්තු වෙනවා. උපරිම විදිහට ගත්තොත් එහෙම එක ගන්න වෙන්නේ ලංකාවෙන් නම්, ලංකාව කියනවා කාර් එකක් දීලා තේ දෙකට වඩා නම් ඉන්නන්න එපා. එහෙම වුණොත් ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් ඊට සිදු ගන්න. ඒ නිසා මෙහෙම බලපුවහම උපරිම සහ අවම සීමාවන් නිර්ණය කරගන්න එක පහසුයි. මේ අතරතුර ඕනම හුවමාරු අනුපාතයක්, වෙළඳ අනුපාතයක් දෙදෙනාටම වාසියක් වෙනවා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. බලමු වෙළඳ අනුපාතය නිර්ණය කරන විදිය.
වැරද්දක් තියෙනවා එකනේ වැරදි කළා. Right. ඒ ඒකයක් සඳහා අවමෝෂෙන් කාර්ක සම් 5කට වඩා වැඩි ශ්‍රී ලංකාව දෙසින් සහ උපරිම වශයෙන් කාර්ක 4කට වඩා අඩුවෙන් ඉල්ලන ඕනම ගණන් දෙනවා සම්බන්ධ නම් අපි විකල්ප වෙළඳාම් අනුපාත ලියා ගන්න. 1කට 0.6යි කාර්ක, 1කට කාර්ක 0.7යි, 1කට කාර්ක 0.8යි, 1කට කාර්ක 1කේකට කාර්ක 1යි. මේ විදිහට හතර ලඟ වෙනකම්ම හතරට එහා නොවන විදිහට 3.5 3.6 3.8 දක්වා යන්න පුළුවන් තීකික. මේවා ඔක්කොම වාසි සහගත හුමාරණක්. අපි නිකමට හිතමු අපි තෝර ගත්තේ තේ එකකට කාර් එකක්. කොහොමද ඒගොල්ලන්ට මේක වාසි වෙන්නේ? සරලව හිතලා බලන්න. ශ්‍රී ලංකාව තේ එකක් දුන්නොත් හම්බෙන්නේ කාර් 0.5යි. මේ ගණදෙන වැඩි ගියොත් එහෙම කාර් එකයි 4.5 පරිපල හම්බෙනවා. ශ්‍රී ලංකාවට වාසියක් තියෙනවා. ඉන්දියාව තේ එකක් දුන්නොත් ෆැක්ටරි එකට තේ එක කාර් එකක් දුන්නොත් කාර් 4කට හම්බෙන්නේ මේ කාර් 4ක් යන්න වෙනවා තේ එකක් ගන්න. දැන් තේ එකකට ශ්‍රී ලංකාව ඉල්ලන්නේ කාර් එකයි. ඉන්දියාවට තේ එකක් ඒකකයක් ගන්න පුළුවන් කාර් 4ක් වියදම් කරලා මේ කාර් එකක් වියදම් කරලා. එතකොට කාර් එකක 3ක ඉතිරියක් ඉන්දියාවට සිදුවේ. දැන් මෙහෙම බලපුවහම දෙපැත්තටම මේ ක්‍රමවේදයේ හරහා වාසි අපි එකට කියන අන්‍යෝන්‍ය වශයෙන් වාසි කියලා. එතකොට මම මේ හදලා දින ඕනම විකල්ප තත්වයක් එකට මේ විකල්ප උමානුපාතය හැම එකක්ම වාසි. ඒ රටවල් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය මත සහ දේශපාලන කාරණා මත මේ ඕනම ගනුදෙනු කොට එන්න පුළුවන්. මගේ උදාහරණයක් මම වෙළඳ අනුපාතයක් මම නිර්ණය කරනවා වෙළඳ අනුපාතය ඒකකට අපි කාර් එකක් හුමාරු කර ගම්මු කියලා. පැහැදිලිද? එහෙම ඉතලා ශ්‍රී ලංකාව තමන්ට සාපේක්ෂ වාසි භාණ්ඩයට පූර්ණ විශේෂීකරණය වූ අය හිතමු. ඉන්දියාව තමන්ට වාසි භාණ්ඩයට පූර්ණ විශේෂීකරණය වූ අය හිතමු. එතකොට ශ්‍රී ලංකාවට 100 කුත් ඒකක 60 කුත්. මම මේ ප්‍රස්තාරයකට පෙන්නන්න මේ ලේඛනය අවුරුදු ප්‍රස්තාරෙ පෙන්නන්නම්. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව පූර්ණ විශේෂීකරණය වෙච්ච තත්ත්වය. මේ තියෙන්නේ පූර්ණ විශේෂීකරණය. ශ්‍රී ලංකාවේ වර්තමාන නිෂ්පාදන ලක්ෂයක් ඉදිරි කිවතු නිෂ්පාදනය කියමයි ප්‍රධාන නිසා තේ 100ක් සහ කාර් බිංදුව එකයි මම මේ ලකුණු කරලා තියෙන්නේ. ඉන්දියාවේ වර්තමාන නිෂ්පාදන ලක්ෂ්‍යක විශේෂීකරණයෙන් පස්සේ තමන්ට වාසිය තීරුම් ගන්න තමන් මේ මත කටයුතු කළොත් විනිෂ්පාදන ලක්ෂ්‍යක් ඉදිරියට ගත්තොත් තේ බිංදුවක් සහ කාර් 100ක්. ශ්‍රී ලංකාව කාර් බිංදුවක් සහ තේ 100ක්, ඉන්දියාව කාර් 160ක් සහ තේ ඒකක බිංදුවක්. මේ දැන් ශ්‍රී ලංකාව තේ 100ක් හදාන බලා ඉන්නවා, ශ්‍රී ලංකාව එකතු කාර් එකක් හදලා නැහැ. ඉන්දියාව කාර් 160ක් හදාන බලා ඉන්නවා, එකතු තේ ඒකකයක් හදලා නැහැ. ඉන්දියාවට තේ ඕනේ, ශ්‍රී ලංකාවට කාර් ඕනේ. ගැළපීම අන්වෙන වශයෙන් තියෙනවා. මොකද හේතුව ශ්‍රී ලංකාව හදන්න නැති භාණ්ඩය වැඩිපුර හදලා තියෙනවා ඉන්දියාව. ඉන්දියාව හදන්න නැති භාණ්ඩය වැඩිපුර හදලා තියෙනවා ශ්‍රී ලංකාව. මතක ඇති මම තීරණය කළා වෙළඳ අනුපාතය 1යි කියලා, තේ එකකට කාර් 1යි කියලා හිතුවොත් එහෙම. මම 100 සිට 15ට ඒකක 60ක් අඩු කරලා ගත්තම 40 පොයින්ට් එකට එනවා. ඔබ දකිනවා තේ එකක 60ක් අපනයනය කරන තීරණය කරනවා. ඔබට බලා ගන්න පුළුවන් මේ අපනයනය කොහෙද යන්නේ කියලා. කා තේකක බිඳුවක්ව සිටි ඉන්දියාවට තේ ඒකක 60ක පරිභෝජනයක් ලැබෙනවා අපනයන නිසා. මේක මේ 60 කියන එක ගාවින් මම ඉරක් ගහ ගන්නවා. ඔහු වර්තමාන ලක්ෂ්‍ය පරිභෝජන ලක්ෂ්‍ය මේ 60 කියන ඉර දිගේ කොහෙද දැනක තියෙන්නේ. දැන් මේක අන්‍යෝන්‍ය වශයෙන් වෙළඳ හුමාරුවක් නිසා බාණ්ඩ දෙක තේ දුන්නට නිකන්ින්ද බෑ, එකට එකක් දෙන්න ඕනේ අනුපාතයට අනුව. එහෙනම් සිදු වෙනවා 160 සිට 100 දක්වා තමගේ කාර් සංඛිතය අඩු කරලා ඒ 60 යවන්න කාර් එකක 60ක් අපනයනය කරන්න ශ්‍රී ලංකාවට. එතකොට ශ්‍රී ලංකාව කාර් එකක බිංදුවක හිටපු කෙනා 60 දක්වා එනවා. එතකොට දැන් ශ්‍රී ලංකාවේ කාර් එකක 60ක් නැව් වලින් ඇවිල්ලා තියෙනවා. හදුපුටේ 160ක් කළා 40ක් ඉතුරු කරගෙන ඉන්නවා. ඒතකොට ලංකාවේ වර්තමාන පරිභෝජනේ ඉතුරුලා තියෙන්නේ මේ විදිහට සිදු වුණොත් තේ එකක 40 කුත් කාර් එකක 60 කුත්.
ඉන්දියාවට තමන් හදපු කාර් 160න් 60ක් යවපු නිසා කාර් 100කට අඩු වෙනවා. නමුත් ඒකකට කාපු නිසා තේ 60කුත් කාර් 100කුත් කියන පරිභෝජන ලක්ෂ දෙක නිර්මාණය වෙනවා. ඔබට මේ පරිභෝජන ලක්ෂ දෙක බලා ගන්න පුළුවන්. මම ඔබට පෙන්නන්නම් පැහැදිලි කරලා පරිභෝජන ලක්ෂ දෙක මේ තියෙන්නේ. මේ තියෙන පරිභෝජන ලක්ෂ දෙක. දැන් ආපහු අපි සාකච්ඡා කරොත් දැන් අපි මුල් තත්ත්වයෙන් ඈතට ගිහිල්ලා හෝමාරු හිදු කරලා අනුපාතය තීරණය කළා එකට එකක් එහෙම නැත්නම් 60ට 60ක් 60ක් දුන්නම 60ක් හම්බුණා දෙපැත්තෙන් දැන් බලමු අපි මේ විදිහට 60ක් දුන්නොත් 60යි නම් 40ක් දුන්නොත් 40යි 20ක් දුන්නොත් 20යි 1ක් දුන්නොත් 1යි අපිට කල්පනය කරලා හදන්න පුළුවන් මේ තියෙන එකඟතාවයේ යටතේ මෙන්න මේ ඉරි දෙකෙන් උඹට පේනවා නිල් පාට කඩේ ආරක්ෂා කොළ පාට කඩේ ආරක්ෂා මම ඇඳලා තියෙනවා දෙන ප්‍රමාණයට හම්බෙන්න ප්‍රමාණය දෙන ප්‍රමාණයට හම්බෙන්න ප්‍රමාණය 40ක් දුන්නොත් කීයක් හම්බෙනවද ඈ 100 ඉඳලා 80 දක්වා 20ක් අඩු කළොත් කීයක් හම්බෙනවද හම්බ දෙන ප්‍රමාණයට හම්බෙනවා කියලා කියන්නේ දෙන ප්‍රමාණය නිසා තමන්ගේ තේ පරිභෝජන අඩු වෙනවා කාර් යම් ප්‍රමාණයක් පිටරටින් හම්බෙනවා ඒතර පරිභෝජන මේ කඩේර පුරාවට තමයි තමන් අපනයනය කරන තේ ප්‍රමාණයට සාපේක්ෂව හම්බෙන කාර් ප්‍රමාණය මත පදනම් පරිභෝජන හැකියාව තීරණය වෙන්නේ දැන් ඔබ දැකලා දන්නවා කඩිරෙන් පෙන්වන්නේ පරිභෝජන හැකියාව මායිම් වක්‍රයේ සොලිඩ් දිරෙන් එහෙම නැත්නම් අපි අකණ්ඩව පවතින දිරෙන් පෙන්වන්නේ නිෂ්පාදන හැකියාව. දැන් හිතලා බලන්න දෙකම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ඉක්මවා ගිහිල්ලා. සහ මම මගේ උදාහරණයට කාර් 60ක් අපනයන කරනවා සහ තේ 60ක් අපනයන කරනවා කියන උදාහරණ ගාවම පරිභෝජන ලක්ෂය රටවල් දෙකේම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් ඔබට ගිහිල්ලා. අවිධියකට කිව්වොත් මම ඔබට පෙන්නන්නම් මම මේ ඔබට මේ animation එක පේනවද දන්නේ නැහැ ඔබට පෙන්නන්නම් මම මේ කාර් 40ක් ඇත්තේ sorry තේකක 60ක් ඇත්තටම ලංකාවේ කම්පැනි එකට දුන්නා නම් හම්බෙන ප්‍රමාණය අපිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් බලා ගන්න පුළුවන් නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් හම්බෙලා ඒකම අනිත් පැත්තට තියෙනවා කාර් එකක 60ක් ඉන්දියාවේම සමාගමකට දුන්නා නම් එයාලට හම්බෙන්න පුළුවන් තේ ප්‍රමාණය ඉන්දියාවේ තේ ෆැක්ටරියකින් මෙන්න මෙතනන් ඔබට පෙන්නන්න සූම් කරලා පෙන්නන්න කාර් ඒකක 60ක් ඉන්දියාවේ සමාගමකට ඇරියන නිෂ්පාදනය කියන දේශීය හුමාරුවකට දුන්නම ඊළඟ නිෂ්පාදන ලක්ෂ්‍ය පිටන්නේ පරිභෝජන ලක්ෂ්‍ය පිටන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ මතම නමුත් එතන බලන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් ඔබට ගිය පරිභෝජන හැකියාවකට යන්න ඉඩ ලැබුණා පැහැදිලිද මම මේ කාරණේ නැවතත් එක වතාවක් පැහැදිලි කරන්න මේක තේරුම් ගැනීම ටිකක් සංකීර්ණ නිසා නමුත් එක වතාවක් දරුවන් වෙන පැහැදිලි කරන්න වෙනද අනුපාතය තීරණය කරගත්ත අන්‍ය වෙනසින් වාසි සහගත තේකට කාර් එකයි කියලා දැන් ඔබට ගැටලුවක් තියෙන්න පුළුවන් ඔබට විභාගයේදී හෝ ගැටලුවකදී අහලා නැත්තම් හුමාර අනුපාතය ඔබට තීරණය කරන්න පුළුවන් වාසි සහගත ඕනම හුමාර අනුපාතය මම මගේ උදාහරණ දෙකක් ගත්තේ ශ්‍රී ලංකාව තේකක 100කුත් කාර් 0කුත් හදන තත්ත්වයක් තියෙන්නේ ඉන්දියාව කාර් එකක 160කුත් ඒකක බිංදුවකුත් හදන තත්ත්වයක් තියෙන්නේ. ඒ තත්ත්වයන් දෙකම ලකුණු කරලා තියෙනවා අන්ත දෙකේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රවල. ඊළඟට ශ්‍රී ලංකාව තේකක 60ක් මම උදාහරණයක් ගන්නේ ඔබට ඕක කැමති නම් එක 40ක් කියන්නත් පුළුවන් ඕනම් ප්‍රමාණය. අපනයනය කරන්න තියෙනකොට එකඟතාවයට අනුව තේකකට කාර් එකයි නම් තේ 60කට ඉන්දියාව කාර් එකක් දෙන්න ඕනේ. තේ 60 ලැබිච්ච එක මම අනිත් පැත්තෙන් ඉන්දියාවේ තේ පරිභෝජනේ 60 දක්වා හෙල යනවා කාර් පරිභෝජනේ 60කින් අඩු වෙනවා එතකොට පරිභෝජන ලක්ෂය පිටින්න්නේ කාර් ඒකක 100කුත් ඒකක 60කුත් දෙන ඉන්දියාවේ මේ කාර් අපනයනය ලංකාවට ආනයනය පිළිදෙර දකින්නේ ලංකාවට කාර් එකක් 60ක් ආපුවාම හදහලින් උතේ 100න් 60ක් යවපු නිසා 40ට බහින්නොත් තේ පරිභෝජනය නමුත් ලැබිච්ච කාර් 60ත් එක්ක තේ 40 සහ කාර් 60 කියන පරිභෝජන ලක්ෂයට එනවා මේ පරිභෝජන ලක්ෂය යා කරලා අපිට ශ්‍රී ලංකාව මූලික වශයෙන් හිටපු ස්ථානයක් ඒ කියන්නේ මේ 100 කියන තැනත් යා කරලා අපිට කඩේරි වලින් මම ඇඳලා පෙන්නලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පරිභෝජන හැකියාව මායිම් වක්‍රය මේ තියෙන්නේ ඉන්දියාවේ පරිභෝජන හැකියාව මායිම් වක්‍රය. චිත්‍රක සටහනක් විදිහට graphic සටහනක් විදිහට ඔබට තේරෙනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට වඩා දකුණු පසට එළියට කියන්නේ අපසරිය වැඩි කරලා විහිදලා තියෙනවා පරිභෝජන හැකියාව මායිම් වක්‍රය. ඒකේ තේරුම වාසි සහගත හෝමාරු කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් වාසි සහගත හෝමාරු අනුපාතයකට යෑමෙන් රටවල් දෙකේම පරිභෝජන හැකියාවන් වැඩි කරගන්න පුළුවන් මේක තමයි රිකාඩෝ පැහැදිලි කරපු සාපේක්ෂ වාසි න්‍යායෙන් අප්ඩක් වෙන හෝමාරුව නිසා තුන වාසි අපි වාසි දෙකක් කිව්වා
හෝමාරු නිසාත් වන වාසි. මම තව පැහැදිලි කිරීමක් කළා මේක සංසන්දනය කරගන්න. ඒකක 60ක් දේශීයව ලංකාව දුන්න නම් රතවහන නිපදවන සමාගම ඒගොල්ලෝ හම්බ වෙන කා ප්‍රමාණය මේදී. ඒක නිෂ්පාදනය කියන මායිම් වක්‍රය මත ඊට වඩා වැඩි කියලා ඔක්කොල පේනවා. කාර් ඒකක 60ක් දේශීයව තේරීම ප්‍රදන සමාගමට ඉන්දියාව දුන්න නම් මේ තියෙන නිෂ්පාදනය කියන මායිම් වක්‍රය මත ඒ අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් මෙන්න මේකෙන් ඉතා සරල කාරණයක් සාපේක්ෂ වාසි න්‍යාය නිරපේක්ෂ වාසි න්‍යාය යම් න්‍යායාත්මක පදනමක් අපිට හදලා දෙනවා සාපේක්ෂ වාසි න්‍යායේ තර්කයේ ටිකක් ඉස්සරහ යන අවස්ථිත ක්‍රිය පදනම සලකන නිසා සහ මේ කුමාරයන් අත්න වාසි මෙතන නිෂ්පාදනයකය මායිමක් කරලා පෙන්වන්න පුළුවන් මං මාතගේ මතකිනේ වැඩි නම් සමහර වෙලාවට උසස් පෙළ විභාගවලදී යම් යම් අවුරුද්දල මේ අන්විනෝසින් වාසගත කුමාරවන් උපාතය පෙන්ලා තියෙනවා ඉතාම විරල වශයෙන් තමයි මේ පරිභෝජන හැකිය මායිමක් ගැන ප්‍රශ්න කියලා තියෙන්නේ නමුත් ඒක ප්‍රශ්න කරන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ නමුත් අවබෝධය වැඩගත් වෙනවා අපි කරුණක් විදිහට දන්නවා හුමාරුන් අත්න වාසී යනු රටකට නිෂ්පාදන හැකිය දේශීය හුමාරට වඩා වැඩි හුමාර ප්‍රමාණයක් සිදු කරගත හැකි වීම නිසා නිෂ්පාදන හැකියාවට වඩා වැඩි පරිභෝජන හැකියාවට යන්න පුළුවන් කියන කාර ඒක තමයි මම ඔප්පු කළේ මම මූලික වශයෙන් මගේ දේශනයේ මූලික වශයෙන් මේ කොටස ආවරණය කියලා මේ වෙළඳාම වාසි නැත්නම් වෙළඳාමේ පදනම නැත්නම් වෙළඳාමේ න්‍යායන් ගැන කතා කරපු කොටස නවත්තනවා මම හිතන්නේ තරින්දු ඉන්නවා නම් තරින්දුට පුළුවන් ළමයින්ට ප්‍රශ්න තියෙනවා මොනවද කියන එක අහන්නත් නමුත් ඕන ප්‍රශ්නයක් ඇහුවොත් මට තව වෙලාවක් ලැබෙන ඉඳලා ඒ දේ සාකච්ඡා කරන්න පුළුවන් මම හිතන්නේ දැන් ළමයි ඒ ප්‍රශ්න එකතු වෙලා තියෙනවා නම් ටෙලිග්‍රෑම් ඇප් එක අරහ හරි කොහොම හරි මම දන්නේ ප්‍රායෝගිකව මේ සූම් හරහා අපිට ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ද කියලා කරද්ද නේද? නමුත් හොවත් මට උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් සර් මෙහෙමයි සූම් එකේ මෙතන chat option එකක් අපිට දීලා තියෙනවා. මේකේ ළමයින්ට පුළුවන් type කරලා අතන මෙවන්න. ළමයින්ට එහෙම ප්‍රශ්න තියෙනවා නම් දැන් සර්ට ඉදිරිපත් කරන්න පුළුවන්. සර් පේනමති චැට් ඔප්ෂන් එකේ සර් දාලා තියෙන ළමයි ටියුට් එක ගන්න පුළුවන්ද කියලා අහනවා PDF එක දෙනවද වගේ ප්‍රශ්න මම සර් දැන් අහන්නේ පරිදු මා එනවා නේද සර් මට එනවා මම එන්නේ නැද්ද මම දැන් හරි දැන් සර් ළමයි හරි දැන් ළමෙක් ප්‍රශ්නයක් අහනවා සර් ඔව් මම zoom එක කරා දහන්නේ ඔව් zoom එක කරා සර් සර් ප්‍රශ්න පේන්නේ නැද්ද කක්වත් සර් පේන්නේ chat option එකේ තියෙනවා chat කියලා chat හරිද chat click කරාම සර් හරිද ඔව් එක නේද සර් ඒක chat එක පේන්නේ නැද්ද පොඩ්ඩක් පේනවා සර් පේන්න ඕන සර් ticket එක කොහොමද ලැබෙන්නේ කියලා අහනවා අපි පස්සේ යමු නේද ඔව් මට ඔයාලට පොතේ වමාරද අපේ වන්න මගේ ආන. ඔයාලගේ ආයතන ටෙවුවට පස්සේ සබන්තන ළමයි කහනවා මේ බාහිර කුමාරු අනුපාතය හරියට ටිකක් තේරුන්නේ නැහැ සර් කියලා පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්න. සර් මියුට් කළා දෙන්න සර් මයික් එක. රයිට් සරි දැන් හරි නේද? ආ දැන් හරි සර්. මම ඒ දරුවා මෙහෙමයි කර මම හිතන්නේ දරුවා අහන්නේ මෙන්න මෙතන අපේ ස්ක්‍රීන් එකේ මම ආපහු ගිය පෙන්නන්න. රයිට්. අනුපාතය තීරණය කරන එක ගැන නම් කතා කළේ මෙන්න මෙතන. අපි ඒක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ සාපේ පදනම් කරන හදන අවස්ථිත පිළිවෙල ඒකනේ ඔබ දකින්න මෙතන. එතකොට
තේ සම්බන්ධයෙන් හදන්නේ ශ්‍රී ලංකාව නිසා තමයි මම තේ හදන්නේ කියලා ශ්‍රී ලංකාව දෙසින් කියලා නම් කරේ. එතකොට මේ මොකද මේ අපැහැදිලි විච පොඩ්ඩක් ඉන්න. දරුවන්ටත් මේක බලා ගන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකාවට තේ සම්බන්ධයෙන් අවශ්‍ය කුරකාර 1.5යි ඉන්දියාවට 4යි. ශ්‍රී ලංකාවේ නම් තේ සම්බන්ධයෙන් ගත්තම තේ සරල අදහස තේ ඒකකයකට කාර් 0.5 කියලා කියන්නේ තේ එකක් දුන්නොත් කාර් පහක් හම්බ වෙනවා කියන අදහස. ඒක තමයි හුමාර අනුපාතය, දේශීය හුමාර අනුපාතය. එතකොට ලංකාව හිතනවා ලංකාව තේ එකක් දුන්නම 0.5ක් හම්බ වෙන තව රටක් ඉන්නවා නම් ඒකෙන් ඇති වැඩක් නැහැ නේ. මොකද හේතුව මේ ඒක රට තුල මිසද ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. ඒ නිසා ඒගොල්ලෝ තීරණය කරනවා වෙන රටකට යන්න. එතකොට කවුද අපි දින්නේ ඉන්දියාව අතවරනවා. ඉන්දියාව කියනවා රයිට් ඉල්ලන්න තේ එකකයකට උපරිම කාර් හතරක්. මොකද අපේ රටේ කම්පැනික් ලෑස්තිලා ඉන්නවා මම තේ එකක් දුන්නොත් කාර් හතරක් දුන්නොත් තේ එකකයක් දෙන්න. එතකොට ඉන්දියාව සතුරු කරගන්නත් ඕනේ ශ්‍රී ලංකාව සතුරු වෙන්නත් ඕන නිසා මේ 0.5 හතරත් අතර ඕනම අනුපාතයක් වාසහගත කුමාර අනුපාතයක් වෙන්න පුළුවන්. එතකොට අර පුත අහන්නේ අපි කොහොමද මේ අපනයන ප්‍රමාණය තීරණය කරන්න කියලා. මේ අතර අනුපාතය තීරණය කරාට පස්සේ අපි යනවා ඊළඟට මෙන්න මෙතෙන්ට. මේ අනුපාත වලින් අපි එකක් තෝරගත්තා. මම දැන් දරුව අහන්න වෙන මෙතෙන්දි මම 60ක් තීරණය කරගත්තේ කොහොමද කියලා. මම හිතන්නේ දරුවා ප්‍රශ්න වෙන්න ඕනේ ඒක. එහෙමනම් මෙතන මම 60ක් නැතුව ඔබට 20ක් තීරණය කරගත්තොත් මේ මම සටහන අඩු කළා මට 20ක් මෙහෙට යන විදිහට අඳින්න වෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඔබට එකක් වගේ එකක් මේකේ පෙන්වන එක තාත්වික නැති නිසා අපහසු නිසා 60ක් වගේ සංඛ්‍යාවක් හරි ඒ කියන්නේ පෙන්වන ප්‍රමාණයක් වගේ ගන්න අක්ෂයෙන් ඔබට ඕනෑම ප්‍රමාණයක් තීරණය කරන්න පුළුවන්. අපි පෙන්වන්නේ පරිභෝජන හැකියා මට්ටමක් ගැන නෙමෙයි මායිමක් ගැන. අවසානයේ මේ ලකුණු කළා. මේ ලක්ෂය 40 මෙන්න මෙතන අපි රතු ඩොට් එකක් දානවා. ශ්‍රී ලංකාවට තේ එකක් 40ක් ගන්නවා පරිභෝජන කළ හැකි කියලා. මෙතනින් අදහස් කරන්නේ මේකම තමයි ලංකාව පරිභෝජන කරන්න කියලා. මේක හරහා අපි සරල රේඛාවක් නිසා ඉරක් ගහලා අපිට ලක්ෂ දෙකක් ඇති සරල රේඛාවක් ගහගන්න. මේ අතරතුර ඕනෑම තැනක අපේ පරිභෝජනයේ පැවතිය හැක. මේ අතරතුර ඕනෑම තැනක අපේ පරිභෝජනයේ උදාහරණයක් විදිහට මෙතන තියෙන්න පුළුවන් 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 මේ එකඟතාවයේ යටතේ අපි මේ එකඟතාවයේ යටතේ අපි විකටම පරිහරණය අපි අපනායන සිදු කළොත් අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ මායි පරිභෝජන හැකියා මායි මතයි මන් මේ තමයි A B මේ වගේ පරිභෝජන ලක්ෂණ පිළිගන්න. එතකොට ඔබට ඕනම ගාසොලි මගේ මේ මවුස් එකේ ප්‍රශ්නයක් තියෙනවා රයිට්. ඔබට ඕනම ප්‍රමාණයක් මේක සිලෙක්ට් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඒක මේ දරුවන්ට නිදහස තියෙනවා වෙළඳ අනුපාතයේ ඔබ තීරණය කරාට පස්සේ. මේ වෙළඳ අනුපාතය ඔබ තීරණය කරා පස්සේ ඔබට ඕන එකක් තීරණය කර ගැනීම හැකියාව තියෙනවා. ඒක නිශ්චිත නැහැ. විභාගෙදී අහන ගානකට සාපේක්ෂව වෙනස් විය හැක. නමුත් ඔබට ඒ ඔප් කරන්න කියලා આવුත් එම ඔබට පුළුවන් හොඳක් කරගන්න. ඒ ඕන ප්‍රමාණය. මයිදනේ තරඳු අපිට ප්‍රමාණ නැත්නම් තව ප්‍රශ්න අහන්න පුළුවන්. තව ප්‍රශ්නයක් ආවේ දැක්කා මට. ඔව් සර් ඒක සසින්දු කියලා කියල දෙනවා සර්. ඔතෙන්ද මේ මත මෙතන ස්ක්‍රීන් එකෙන් මේකෙන් chat is option එකට ඇත හැකි නේද? chat more එක ඇති chat නේද? ඔව්. සර් ඇවිල්ලා ගියා කවුද? මට අනේ ඔයා පේනවා ප්‍රශ්න කිව්වත් කමක් නැහැ. හරි මෙතන අහන්නේ සර් ඕනම ලක්ෂයක් ඒ රටට වාසිද නැත්නම් රටවල් දෙකකටම වාසිද කියලා වගේ දෙයක් අහන්නේ සර්. පරිභෝජන හැකියාව රයිට් හොඳ ප්‍රශ්නයක් පොත ඇහුවේ අර මම තේරුම් කරද්දි මගේ අතින් තේරුම් නොවිච්ච කොටසක් වෙන්න පුළුවන්. මේ පරිභෝජන හැකියාව මායි මත පිහිටනවා නම් ඒ කියන්නේ මේ ඔබට මේ දරුවට ප්‍රශ්න අහපු හොඳයි. මේ බලන්න කොළපාට කඩේර සහ නිල්පාට කඩේර දෙකම කියන්නේ එකම බෑවුම. ඒ කියන්නේ එකම බෑවුම කියන්නේ ඒ පරිභෝජන හැකියාව මායිම් වක්‍රයේ බෑවුමින් පෙන්වන්නේ වෙළඳ අනුපාතය. වෙළඳ අනුපාතය කියන්නේ මොකද්ද? තේ එකට කාර් එකක්. ඒ නිසා තේ එකට කාර් එකක් වාසි කියලා ඔප්පු කරගත්තට පස්සේ
පරිභෝජන හැකියාව මායිම් වාක්‍ය මත තියෙන ඕනම ලක්ෂයකින් රටවල් දෙකටම වාසිය හිමි වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ වාසිය. ඒ පරිභෝජන හැකියාව මායිම් වාක්‍යය මෙන්න මේ 100 කියන 100 කියන කොනේ පටන් ගත්තට පස්සේ මෙතනින් එහා පැත්තට එන්න එන්න ඔබට තේරෙනවා පරිභෝජන නිෂ්පාදන හැකියාව මායිම් වාක්‍යට වඩා ඈතින් පිටත්. නිෂ්පාදන හැකියාව මායිම් වාක්‍යට ඈතින් වඩා පිටත්. ඒක මෙතනත් පොදුයි. මේ 160 කියන ලක්ෂයෙන් එළියට එන්න එන්න නිෂ්පාදන හැකියාව මායිම් වාක්‍යට වඩා එළියෙන් පරිභෝජන පිටරන. එහෙනම් මේ ඕනෑම ලක්ෂයකින් සිදු වෙන්නේ මේ හුමාරුව එකට එක නම් වාසි හිමි වෙනවා. හිමි වෙන තරම ඒකක වලින් කුඩා වෙන එක විතරයි වෙනස් වෙන්නේ. උදාහරණයක් මම ඒ දරුවට කියන්න. අපි හිතමු මේ 80ක් දුන්නයි කියලා. 80ක් දුන්න වෙලාවක ඔහුට හම් වෙන්නේ මෙන්න මේ ප්‍රමාණයක වාසියක්. හැබැයි 60ක් දුන්නා හම් වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක ලොකු වාසියක්. ඔන්න ඔක තමයි වෙනස. අපි ඔෆර් කරන ප්‍රමාණයට අනුව තමයි අපිට හම් වෙන්නේ. වාසියක් නැත්තේ නෑ. දෙදෙනාටම වාසියක් තියෙනවා. රටවල් දෙකටම මේ වාසිය තියෙනවා. මොකද අනු වෙනද අනුපාතය දෙදෙනාටම වාසිය විදිහට තීරණය කළ තියෙන නිසා. පොඩ්ඩක් මම chat option එකට ආවම කොහොමද සර් අද පාඩම් පොලි ඉවර කරන ස්ක්‍රීන් එකේ ලියන්න එපා අපිට එන සර් ගිලෂන් එක මාරු ආයෙ වැඩක් නැහැනේ එසෙ උඩට කියන්නේ සර් සර් ඔකේ බයි කුමාර අනුපාතය හරියට ටික මම ඒක කතා කරා නේද ඔව් ඒ ටික ඔක්කොම හරි සර් අපනායන කරන ප්‍රමාණය නිශ්චිත ඉන්න එක හද කියලා මම ඒ ප්‍රශ්න දෙකට උත්තර දුන්නා කියලා තව ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? දැන් අලුතෙන් එකක් සෑවන්න. ඔව්. සසින්දු කියන එක නේද? ඔව් ඒක ඒකට සර් උදාංශ දුන්නා. නෙත්මි කියලා එකක් සර් අලුතෙන්. ආ රයිට්. සර් PPC දෙකක් ඉන්ටර්සෙක් වෙනවද? හොඳ ප්‍රශ්නයක් මම අහන්නේ. රටවල් මම රටවල් දෙකක PPC දෙකක් එකම තලයක යනකොට ඉන්ටර්සෙක් වෙනවා. මොකද ඒ රටවල ආවස්තික නිෂ්පාදනයේ තියෙන ආවස්තික විදිහේ තත්ත්වයන් වෙනස් නිසා. හොඳ ප්‍රශ්නයක් ඒ දරුව ඇහුවේ සාමාන්‍යයෙන් පුරුදු නැහැ සමහරවල් මම දැන උගන්වන්නත් එහෙම කරනවාද කියලා සංසන්දන උදෙසා තමයි මම රටවල් දෙකේ යන්නේ ඒ නිසා නිෂ්පාදන හැකියාව මායිම් වාක්‍ය දෙකක් අඳින්නේ සාමාන්‍යයෙන් අර පැහැදිලි කිරීම උදෙසා තමයි මම රටවල් දෙකක හැකියාව මායිම් දෙකක් එකම තලයක යන්නේ ඊපස්සේ මම ඒක වෙන් කළා තමයි දැන් මේ අවසාන සටහනේ ඔබ తీරේ වෙන් කරන්න ඇවිල්ලා තියෙන්නේ ඉන්ටර්සෙක් වෙන කෙනෙක් ඡේදනය වෙනවා කියන එක මේ එකිනෙක ඡේදනය වෙනවාද කියලා මම අහන්නේ මේ නිත්මි අහලා තිබෙන නිත්මිගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි පුතේ එහෙම වෙන්න පුළුවන් පැහැදිලි කිරීම වැදගත් වෙනවා එකම ජාමිතික තලයක රටවල් දෙකක් අඳිනවා සංසන්දනයේ පින්වීම කිරීම උදෙසා නැත්නම් සාමාන්‍ය නිෂ්පාදනකයන් මායිමක් එක පෙන්වන්නේ නිශ්චිත අවස්ථාවක යම් රටක භාණ්ඩ දෙකක් තිබෙන තත්යකදී ඒ රටට හරි ඒ ආර්ථිකයට හදන්න පුළුවන් භාණ්ඩ හා සේවල උපරිම තත්යයන් කොන්දේසියෝ නරත් නමුත් ඒ රටවල් දෙක අපි එක තලයකට ගත්ත පැහැදිලි කිරීම උදෙසා මම දැන් උත්තරේ පැහැදිලි ඇති net mini madin nan apo chat ekek daana all right okay mini tukti mat wage balamu kawuda me thawa mama ada ada kala welawath ekka me obata ona prashnayak ahanna metane issarahata mat kamak naha namuth mama සරසුන් සහගත පාඩමක් විදිහට විනිමය අනුපාතය සහ ගෙවුම් ශේෂලයෙන් අපි ඉදිරි දවස්වලදී සාකච්ඡා කරනවා මම මේකෙන් උත්සාහ කරලා පළවෙනි කොටස් දෙක විතරක් කියන්න ඕන නිසා ඔබට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මට කාලේ පිළිබඳ විශේෂ ප්‍රශ්නයක් නැහැ කිතුලුවක් නැහැ පසින්දු අහලා තියෙනවා සර් නිරපේක්ෂ වාසි නැත්නම්ද සාපේක්ෂ වාසි බලන්න ඕනේ මෙහෙමයි පුතේ ඒක අර විභාගයේදී නම් පොඩි තර්කයක් වලට උගන්වන්නත් ඒ කාරණේ කර විභාගයේදී අපි පාඩම් වලදී කියනවා මේ නිරපේක්ෂ වාසි නැති අවස්ථාවක සාපේක්ෂ වාසි යන්නේ කියලා නමුත් ඇත්තනම න්‍යායන් දෙක බිහි වෙන්නේ සාපේක්ෂ වාසිය නිරපේක්ෂ වාසිය තියෙන දුර්වලතා නිසා තමයි සාපේක්ෂ වාසි න්‍යායට මඟ පෑදෙන්නේ ඒක තමයි ඇත්තම කතාව. නමුත් විභාගයේ හොඳින් බලන්න নিরপেক্ষ වාසි කියන්නේ නැතුව කාර්යක්ෂමතාවය ඵලදායකතාවය වචනයක් දෙනවා නම් ඔබෙන් ඉල්ලන්නේ নিরপেক্ষ වාසි ගණන් හදන්න කියලා. තේරෙනවද? හැබැයි හොඳ ප්‍රශ්නයක් ඔබ අහන්නේ මේ සින්දු
MCQ වල තියෙන්න පුළුවන් ගන් දෙනුවක් දීලා මේ රටවල් දෙක දැන් ඔයගේ සටහනක් දෙනවා ටේබල් එකක් දීලා කියනවා මේ රටවල් අතර නිරපේක්ෂව වෙනදාම සිදුවිය නොහැකි සාපේක්ෂව වෙනදාම සාපේක්ෂ ආසනියාර්ථය වෙනදාම සිදුවිය නොහැකි කිසිදු ආකාරයකින් වෙනදාම සිදුවිය නොහැකි නමුත් අපි කිසිදු ආකාරයකින් වෙනදාම සිදුවිය නොහැකිද කියන එක හරිද කියලා බලන්නේ මේ දෙකම ගණන් හදලා බලන්න මොකද වෙනදාමකට පදනම මේ දෙකෙන්ම ඕගොල්ලෝ ගන්නලා තියෙනවා සපයනවා කියලා එතකොට මේ දෙකෙන් එකක් හරියනවා නම් අපිට වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙළඳාමට ඒ නිසා මේ ප්‍රශ්නක් වෙන්නේ නැහැ සර් වෙළඳ අනුපාත එකට එක කියලා විභාගෙදි දෙනවා නැත්නම් වාසි වෙන ඕනම එකක් අපේ හොඳ ප්‍රශ්නයක් පුතේ විභාගෙදී MCQ වලදී සමහරකට දෙන්න පුළුවන් ඒ අනුව මේ රට මිච්චලක් දුන තරටින් කීයක් හම්බෙදි කියලා හයි එහෙම නැතු ඔබට ඇහුවොත් එහෙම හෝමාරුවෙන් අත්වන වාසිය පෙන්වන්න කියලා ඔබ අන්වන වශයෙන් හෝමාරු අන්‍යනසින් හුමාරු සිදුවේ වාසහක තත්ත්වයන් රේන්ජ් එක හදලා පරාසය හදලා පරාසය තුළ ගැලපෙන එකක් ගන්න මං ගැලපෙන එකක් කිව්ව හිතන්නක දරුවෝ 0.5 කියන්නේ තේ එකකට 0.6ක් වගේ ඔබටත් ගණන් හදන්න බැරි දිවලූප් වෙන වගේ ගණන් හදන්න එපා තේනවා දැන් අර මගේ එක තිබ්බා 0.5 හතරත් අතර ඕන මගේ ඉතින් තේ එකකට කාර් එකයි තේ එකකට කාර් දෙකයි වගේ වගේ බෙදනාගයකට ගියහම වාස ඒ අතරතුර ඕන මේකට යන්න පුළුවන් විභාගෙදී MCQ වල වගේ යොමු කළා නැත්තම් මේක නැත්තම් ඔබට ඔප්පු කිරීම සඳහා ඕන මේකට යන්න පුළුවන් කාටවත් වැරදි කියන්න බෑ හොඳ ප්‍රශ්නයක් අහන්නේ සර් ඇත්තටම ගෙන්නුවාට ඇත්තටම රටවල් වල වෙළඳාමෙදි මේක කරන පුතේ මම අර මුලදී ඔයාලට මම ඔය ප්‍රශ්නේ එනින්දම තමයි ගන්නේ මම දරුවා සසින්දු මුලින් සම්බන්ධුමක් දන්නේ නැහැ මම ගන්නවා පුතේ එක එක න්‍යායන් කීපයක් පොඩ්ඩක්ින් මම ඔබට පෙන්නන්න එක හොඳ ප්‍රශ්නයක් වෙමු කලේ ඒ ප්‍රාය ඒ වගේ ඉගෙන ගන්නකොට ඒ වගේ ප්‍රායෝගිකව හිතනකොට වගේ අවුල් වෙනවා මේකෙන් මම මේකෙන්ද පෙන්වුවා සසින්දු මෙන්න මේ වගේ කාරණා කීපයක් අද වෙනකොට මේ නියුට්‍රේට් තියරි මේ පෝල් ක්‍රුග්මන් පාවිච්චි කරපු සහ ෆෝටස් ඩයිමන්ඩ් තියරි කියන දෙක 90 ලෝකේ ගණන්තු සිදුවන පදනම ඉන්නවා මේ දෙක අද වෙනකොට ප්‍රායෝගිකව තලයක නැහැ හැබැයි අර ජාත්‍යන්තර වෙළඳාමට ආර්ථික විද්‍යාත්මක පදනමක් සහිතව හිතලා වැඩ කරන්න ඕනේ කියන දේ ආවේ මේ දෙකෙන් නිසා තමයි විශේෂ හඳුන්වා දෙනකොට ඒ මුලින්ම ඔබ ආතුරි දැන් වෙන ගන්න රිසර්ච් කර දෙන නිසා හඳුන්වා දීමේ පාඨමාලාවදී මේක ගැන කතා කරනවා විශ්වවිද්‍යාල මට්ටමේ සහ පශ්චාත්පාදී මට්ටමේදී මේ වගේ මැදේ වගේ කතා කරනවා මම කියන්නේ ඔබ බේසික් එකගෙන ඉඳලා කොසිනු සසින්නේ PhD එකක් කරන දවසට පුළුවන් නම් අලුත් ටෙක් තියර එකක් දෙන්න එතකොට ෆෝල් ක්‍රුම්ම නෙමෙයි නොබෙල් ටෙක් එකක් ගන්න ඉවර බැරි නෑ මිතනවා එහෙම ඉතන හොඳයි ඊළඟට ප්‍රශ්නයක් අහලා තිනා විදේශ වෙළඳාමේ නව ප්‍රවණතාව මොනවද කියන කාරණේ දැන් අද තත්ත්වයක් එක දත්තට පස්සේ විදේශ වෙළඳාමේ ප්‍රවණතාව කතා කරන්න වෙලා තියෙන ජාතික ආරක්ෂාව සහ රටවල් වල ගන්න සෞඛ්‍ය ප්‍රතිපත්ති වල සාපේක්ෂව මම මේ අද තත්ත්වෙ ඉඳලා පිටිපස්සට යන්න කොවිඩ් ආවට පස්සේ රටවල් වලට අපනයනය ආනයනය කරද්දී සෞඛ්‍ය නිර්ණායකයන් ඉතා ඉහළින් යන නිසා සමහරවිට වෙළඳාමේදී නිදහස් වෙළඳාමට ඔක බාධාවක් වෙනවා සහ දෙවෙනි කාරණේ තමයි රටවල් අතර පවතින සීතල යුද්ධ ඉතාම දරුණු ලෙස ජාත්‍යන්තර වෙළඳාමට බලපාලා තියෙනවා සමහර රටවල් වෙළඳ උදාහරණයක් විදිහට බ්‍රික්ස් හඳුන්වලා දෙන්න පුළුවන් බ්‍රසීලය රෂියා ඉන්දියා සවුත් අප්‍රිකා කැනඩා මම හිතන්නේ ලෝකයේ ගෝලයේ භූමි ප්‍රදත්ත 75% ඒ රටවල්ටයි ඒගොල්ලෝ එකතු වෙලා තියෙනවා එතකොට භූගත දේශපාලනය ජාත්‍යන්තරලට බලපානවා සරල උදාහරණයක් මම කියනවා චීනයට මේ වෙනකොට චෝදනා එල්ල වෙන නිසා ජාත්‍යන්තර වෙළඳාමේදී වෙළඳ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් යම් යම් රටවල් කතා කරනවා ඕස්ට්‍රේලියාවත් මේ වෙනකොට චීනය සමග ගනුදෙනු ඉතාම සීමා කරලා තියෙනවා මොකද හේතුව මේකේ කොස්ට් එක මේ කොවිඩ් වල කොස්ට් එක මේ චීනය දරන්න ඕනේ කියන කාරණේ ඊළඟ කාරණේ තමයි චීනය ජාත්‍යන්තර වෙළඳාම හරහා බලවතා වීමේ හරහා තව විදේශ විනිමය අනුපාතවල යම් ප්‍රබල ප්‍රවණතාවයක් ආවා ඒක ඔබට මම හිතන සිලබස් වල උගන්වලා ඇති SDR විශේෂ ගැණුම් හිමිකම්
කියන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකයක් ඒ කියන්නේ කල්පිත මුදල් ඒකකයක් ඒකේ අගය නිර්ණය කරන්න ප්‍රධාන වශයෙන් ලෝක මුදල් වර්ග හතරයි ආරම්භ වෙන්නේ එකක් ඇමරිකානු ඩොලරය ඒක තමයි most convertible money කියන්නේ පරිවර්තන මුදල ස්ටර්ලින් පවුන් එක ඊළඟට යුරෝ තිබ්බා ජපානි යෙන් එක තිබ්බා ඔය හතර තමයි ප්‍රධාන හතරකට තිබ්බේ නමුත් දැන් අවුරුදු 4කට විතර කාලෙකින් තීරණය කරා මුදල් ඒකකයක් විදිහට චීනයේ යුවාන් ඉස්සරහට එන නිසා විගෙහි ඒකකයක බර්තැබීම අගේ තීරණය කරද්දී චීනයේ මුදල් ඒකකයක් තීරණය කරන්න ගත්තම එතකොට එහෙම ගත්තම ජාත්‍යන්තර වෙනදාමේ චීන සාධකයේ කියනක චීන රටක් විදිහට මුදල් ඒකකයක් විදිහට යුවාන් වලට තියෙන ඉන්දුමත් එක්ක ඉස්සරහට එනවා ඒක තමයි එක ප්‍රවණතාවයක් සහ ඊළඟ ප්‍රවණතාවකම මම අර මෙන්න මේකෙන් කතා කරන දේ අද ප්‍රවණතාවයක් මේ new trade theory කියන එක සහ porter's diamond theory කියන එක මේ දෙ new trade theory එකෙන් කතා කරන්න පුතේ පරිමාණාත්මක පිරිමැසුම් රටක ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධයෙන් ප්‍රවේශයක් සඵල දෙනවා කියලා මම සරල උදාහරණයක් කියන්නම් රූපවාහිනි නිපදවීම සම්බන්ධයෙන් දුරකථන නිපදවීම සම්බන්ධයෙන් කොරියාව චීන වගේ රටවල් වලට මහ පරිමැසුම් තියෙනවා ඒ නිසා ඒගොල්ලෝ වෙළඳපොළ ගෙන ගැනීම කරනවා අපි ඒකට ඩම්පින් කියලා කියනවා අද වෙනට ලෝකෙ ඩම්පින් කියන කතාව මේ කියලා විදිහට යනවා මොකද අපිට අලුතෙන් වෙළඳපළකට ප්‍රවිෂ්ඨ වෙන්න අපිට දුරකථනයක් හදන්න ඉතා විශාල මුදලක් යන නිසා පරිමාණවල පිරිමැසුම් හරහා තමයි ජාත්‍යන්තර වෙළඳපළ දැන් මේ වෙනකොට අල්ලන්නේ ඒතකොට මොන භාණ්ඩද හදන්න ඕනේ කියලා තීරණය කරන පිරිමැසුම් සහ දෙවෙනි කාරණේ මේ 1960 වගේ දසවල් වල මේක කතා වුණාට අද වෙනකොට මේක ප්‍රායෝගිකයි මම ඔබට මුලින් කිව්වා ඇමරිකාව වගේ රටවල් භාණ්ඩ ඩිසයින් කරනවා විතරයි Apple කොහොම ඇමරිකාව මතක් වෙන්නේ නමුත් හදන්නේ චීනයේ මොකද හේතුව චීනයේ ශ්‍රම සාධක අඩු නිසා චීනෙන් හදලා ස්වරයට අලුත් ආකෘතියක් තියෙන්නේ ශ්‍රමය කියන සාධකයට මිල ආදායමක් විදිහට චීනය උපය ගන්නවා නිෂ්පාදනයේ IT සහ ඉතුරු ප්‍රාග්ධනය සහ ඒ වගේ සාධකත් එක්ක ආදායමක් උපය ගන්නවා ඇමරිකාව. ඒතොර දැන් භාණ්ඩයකින් සමස්ත ආදායම එකම රටකට යන්නේ රටවලට බෙදී යන තත්ත්වයක් තමයි නූතන ප්‍රවණතාවල තියෙන්නේ. එහෙනම් ඇත්තම කිව්වොත් අවුරුදු 200කට එහා ගිය න්‍යායන් වලින් අද තියෙන තත්ත්වෙ කිසිසේත් විග්‍රහ කරගන්න බෑ. හරි පුතේ කහලා තිනවා මේ මාර්ජිනල් ඔපචුනිටි කොස්ට් එකයි ඔපචුනිටි කොස්ට් එක අතර වෙනස. මෙහෙමයි පුතේ දැන් ඔපචුනිටි කොස්ට් එක කියලා කියන්නේ එක philosophical concept එකක්. ඒ කියන්නේ පිරිවැය සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාවේදී සලකා බලන concept එකක්. එතෙන්දී අදහස් කරන්නේ යම් තීරණයක් වෙනුවෙන් capital ඊළඟ විකල්ප අවස්ථාවේ වටිනාකම කියන එක. එතකොට දැන් ඒ වටිනාකම මම නිෂ්පාදනයක් නම් සිදු කරන්න හැදුවේ නිෂ්පාදනය 10කින් වැඩි කරන්න හදනවා නම් මට 80කින් අනිත් නිෂ්පාදනය කරනවා නම් අවශ්‍ය කරේ 80යි. හැබැයි අපෙන් ඇහුවොත් එහෙම වැඩි කළ එක නිෂ්පාදනයක් වෙනුවෙන් මේ වෙලාවේ හරි කියන්නේ නැතුනාද කියලා අපිට 80 බෙදන්න වෙනවා 10. එතකොට ආන්ති කියන වචනේ තේරුම එකට කීයද කියන එක. එතකොට අපි 80 බෙදීම 10 දැම්මොත් එන්නේ උත්තරේ 8. 8 කියන්නේ ඇත්තටම ආවස්තික පිළිවෙලට වඩා ඉතාම නිවැරදි එකකට කැපුණේ කොච්චරද කියලා කියනවා. දැන් තේ එකක 10ක් වැඩි කරලා හදනකොට කාර් එකක 80ක් අඩුනා කියලා මම උදාහරණයක් කියන්නම්කෝ. එතකොට කවුරුනි කිව්වොත් එම ආවස්තික පිළිවෙල වැඩිපුර හදපු 10 අවශ්‍ය පිරය කියලා හදුවොත් එම 80යි. හැබැයි කවුරු හදුවොත් එම ආන්තික අවශ්‍ය පිරය කියලා මේකෙදි 80 බෙදන්න වෙනවා 10. ඒ නිසා ආවස්තික පිරිවැයට සූත්‍රයක් නැහැ පුතේ. මතක තියාගන්න අර බෙදීම කැපකල එක වැඩි කිරීම කියලා අපි හදන්නේ. ආන්තික අවශ්‍ය පිරිවැය කියන්නේ එකකට කීයද කියලා හදාගන්න උනහම තමයි අපි බෙදලා ගන්නෙ. ඒකට නම් ඔය කියන සූත්‍රය හරි. පැහැදිලිද? ඒ කියන්නේ ආන්තික අවශ්‍ය පිරිවැය කියලා කියන්නේ එකකට කීයද කියන එක වැඩි කර ආවස්තික ප්‍රවේ කියලා කියන්නේ වැඩි කළ ප්‍රමාණයට කොච්චර අහිමි වුණාද කියන්නේ. මම දැන් ප්‍රමාණවත්ද netmi maya All right. හරි පුතා උදාහරණයක් පැහැදිලි කරලා තියෙනවා මේ ඒ කියන්නේ සර් Apple phone වගේ දැන් කාලේ හදන්නේ නෑ ඒ රටේ
එක එක සාධකවල පළදාව මත ඒ කාල උදාහරණයක් ලෙස ඩිස්ප්ලේ එක අඩුවෙන් හදන චීනයේ රයිට් ඕකේ ඕකදේ දැන් මේ දැන් උදාහරණයක් විදිහට දුරකථන වගේ දෙයක් ගත්තොත් එහෙම පරිමාණානුකූල පිරිමැසුම් හිමි කරගෙන තියෙනවා දැන් උදාහරණයක් විදිහට Apple phone එකේ තියෙන කැමරා එක Apple සමාගම නෙමෙයි හදන්නේ කැමරා හැදීම සම්බන්ධයෙන්ම ලෝකයේ දුරකථන ගණනාවකට කැමරා හදන සමාගමක් ඉන්න ඒගොල්ලෝ ඉන්න විශේෂතා යටතේ ස්පෙસિෆිකේෂන් යටතේ ඒගොල්ලෝ හදලා දෙනවා අර පෝල් පුරුක්මන්ගේ න්‍යාය තමයි මෙතෙන් දෙන්නේ යා කියන්නේ පරිමාණානුකූල පිරිමැසුම් තමයි ජාත්‍යන්තර වෙළඳාම නිර්ණය කරන්නේ එතකොට ඒ නිසා දැන් Apple සමාගම දිනන්නේ කියලා තියෙන වෙළඳ කීර්තිනා මේ අර තියාගෙන කෑලි එක්කව කරලා සෙම්බල් කරලා මේ වැඩේ කරගන්න. දැන් ඔබ දන්නවා අර රොහන් පල්ලෙවත්ත කියලා මහත්මයෙක් කතා කරා ව්‍යාපාරික මහත්මයෙක් බොහෝ කාල චන්දේ කාලේ හරි ජනප්‍රිය වුණා. මේ ඔහු තමයි ලංකාවේ ඉඳන් සීට් බෙල්ට් එකයි මොකක්ද ඒකට කියන්නේ එයා බැලුන් එක හැප්පුණාම ක්‍රියාත්මක කරන සෙන්සර් එක හදන්නේ එයා බෑග් වල ලංකාවේ. මොකද හේතුව ඒකට ඒ වගේ ශ්‍රම සූක්ෂම සමය පොඩ්ඩක් වැය වෙන ටෙස්ට් කරලා බලන්න ඕනේ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ශ්‍රමයේ මිල අඩු රටවල් වල එක දෙන එක වාසියක් තියෙනවා. එතකොට පිරිවැය වාසියක් එතන එක තැනකින් බලනවා. එතකොට පරිමාණවල පිරිමැසුම් කියලා කියන්නේ පිරිවැය වාසිය. ඒ කියන්නේ මහා පරිමාණයෙන් හදනකොට දුරකථන සමාගම් 10ක් ඒගොල්ලෝ කැමරා නිෂ්පාදනය කරනවාද? එක සමාගමක් මේ 10ටම හදනවාද? එක සමාගමක් 10ටම හදනකොට කොච්චර පරිමාණවල පිරිමැසුමක් වෙනවද? ඒ අනුව ඒක ෆිලිපීනේ වෙන්න පුළුවන් මැලේසියා වෙන්න පුළුවන් තායිවානේ වෙන්න පුළුවන් චීනේ වෙන්න පුළුවන් ඒගොල්ලෝ ජාත්‍යන්තර දාමර සම්බන්ධ වෙන්නේ පිරිමසුන්දායි තත්ත්වයන් උඩ. එහෙම නැතුව ඒ රටේ පසේ ස්වභාවයවත් මොකක්වත් නෙවෙන්න පුළුවන් සමාල්ලාක. සමහර කාලවලදී කිව්වා මේ හෙක්සෝලියන් කියන තියරින් ඇත්ත කියලා තිබ්බේ තමන්ට සාධක කොච්චර හිමිද කියන කාරණා. ඒක තමයි චීනේ. ශ්‍රමයේ කියන සාධක වැඩිපුර තියෙනකොට ශ්‍රමයේ මිලාඩු නිසා ඒ සාධක හිමිකාරීත්වය මත හදනම ජාත්‍යන්තර දාමර එයා ගොඩාක් බාන්නුනේ සම්බන්ධයි. නමුත් ඒ කියන්නේ දැන් අද වෙනකොට මේ තියෙන අන්තිම න්‍යායන් කීපෙම ප්‍රැක්ටිස් එකේ තියෙනවා. හරි මම තේරුම් ගත්ත විදිහට උත්තර දුන්නා. බලමු තව මොනවා හරි අපිට දැන් බලපු සම සක්‍රීය වෙන්නේ සසින්දුයි netmini විතරයි තව අපිට from sasindu ලංකාවට වැඩිපුරම තියෙන සාධක කියන කතාව ගත්තම මම මගේ පෞද්ගලික මගේ තියෙන විශ්ලේෂණ මගේ තියෙන දැනුමත් එක්ක කරන එකක් නමුත් ඒක මම ඉතාම විද්‍යාත්මකව පරීක්ෂණ කළා නැහැ මම මේ විශේෂිත සම්බන්ධයෙන් මොකද හේතුව ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව නෙමෙයි මගේ විශේෂීකරණයේ විචේස ඒ නිසා මගේ මම ඉන්නේ ක්‍රීඩා ආර්ථික විද්‍යාව සහ නිෂ්පාදන කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව මම නිෂ්පාදන ශ්‍රිතයන් සම්බන්ධව මගේ මේ ප්‍රවීණතාවයේ තියෙන්නේ නමුත් මම ඔබට දැසල්ල උදාහරණයක් කියන්නම් ලංකාව ගත්තට පස්සේ භූමියේ තියෙන භූගෝලීය සාධකත් එක්ක ගත්තම අපි භූගෝලීය සාධක කලාපයේ අපිට තියෙන විශේෂ පිළිබඳ සාපේක්ෂව ඇරන් නැහැ මම හිතන්නේ අපිට කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් ඇග්‍රි අපි කියන ඇග්‍රි බිස්නස් කියන එක කල්චර් කියන එක නෙමෙයි ඇග්‍රි බිස්නස් එක සම්බන්ධයෙන් යම් අපිට ප්‍රවණතාවයකට එන්න පුළුවන් නම් ලෝකෙට දෙයක් දෙන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එකයි මගේ අදහස තියෙන්නේ අපිට මොකද හේතුව රිසෝස් එන්ඩෝමන්ට් එක කරා ඇක්චුලි තියරි එකෙන් කියන්නේ අපිට කොච්චර සාධක සම්භාරයක් හිමිද ස්වභාවික සාධක ඒ මතින් අපිට යන්න පුළුවන් තව අපිට අපේ රටේ තියෙන මානව සම්පත ගත්තට පස්සේ ඉන්දියාව වගේ අපිට මේ දැනුම මුල් කරගෙන අපිට ලෝ ජාත්‍යන්තරලම් සම්බන්ධ වෙන්න පුළුවන් කාරණා කීපයක් නිසා ලෝක ගොඩක් රටවලට පහසුවෙන් ළඟා විය හැකි සහ ලාභදායි ගමනාන්තයක් නිසා ශ්‍රී ලංකාව අර education tourism කියන පැත්ත අපි ජාත්‍යන්තර ළම සම්බන්ධ වෙනවා නම් විශේෂයෙන් අපිට පාඨමාලා දියුණු කරගන්න පුළුවන් නම් ඒවට වඩා හොඳයි කියන එක මගේ අදහස. වෙළඳනුපාතය රටවල් දෙකටම වාසි වුණාට මොනවාරි හේතුවක් නිසා අවාසි වෙන අවස්ථා තියෙනවද සර්? අනිවාර්යෙන්ම. මොකද හේතුව ඔබට මතක ඇති මම ඔය සාපේක්ෂ වාසි න්‍යායයේදී කතා කරා උදාහරණයක් සෝමාලියාව මූදහරහා ඉන්නේ. එතකොට සෝමාලියා මූදහරහා ඉන්නේ නැවකට රක්ෂණ අධිභාරයන් වෙනම රක්ෂණය වෙනම අධිභාරයක් පනවනවා රක්ෂණ සමාගම. මොකද හේතුව සෝමාලි සීගහා ඉන්නේ නිසා. දෙවෙනි කාරණය තමයි සමහර වෙලාවට පවතින මූදු මරුව ජාත්‍යන්තර යුද්ධ තත්ත්වයන් සමහර දේවල් කොස්ට් එක වැඩි කරනවා. එතකොට
ලංකාවේ ඇවිල්ලා ලංකාවට වරාය ගත්තොත් එහෙම ඉතාලියේ ඉඳලා ලංකාවට නැවක්ෙන් දෙන වෙලාවට වඩා සමහර ලාට වෙලා යනවා ලංකාවේ පෝට් එකෙන් බාණ්ඩය ක්ලියර් කරගන්න. මම මේ කියන්නේ ප්‍රායෝගික සාධක. එතකොට ඒ ආයතන කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ෆැක්ටර්ස් කියලා. ආයතනික සාධක නිසා මේක වෙනස් වෙනවා වාසිය නැති වෙනවා අපිට. දෙවෙනි කාරණේ අපි මේ හිතාගත්ත උපකල්පන නිසා මේක වෙනස් වෙනවා. මොකද හේතුව රක්ෂණය නැහැ, ප්‍රවාහනයේ පිළිවෙල සලකන්නේ නැහැ. අනික තමයි අපි හිතුවේ ස්ථාවර පරිමාණ වල බලපෑමක් හැමතිස්සම තියෙනවා කියලා. නෑ, නිෂ්පාදනයෙන් දුරට යන්න යන්න යන්න, ඒ කියන්නේ නිෂ්පාදනය අපි දැන් අද පටන් ගන්න අවුරුදු 20ක්. අපි ඔකට කියන්නේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් කියලා. අර මේ වර්නන් කියන එක නා කියන්නේ ඒක තමයි. මොකද මේ කාලයක් යනකොට ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක යම් තැනකට යනකොට අපිට ඊට වඩා අධික වාසිදත්තෙන් ඉන්න පුළුවන්, අවශ්‍යත්තක් ඉන්න පුළුවන්. ඔබ දන්නවා අපි කම්පැනි එකක් පටන් ගන්නවා ස්වභාවික සම්පත් බේස් කරගෙන. කාලයක් අවුරුදු 10ක් යනවා ස්වභාවිකව අපිට හම්බෙන්නේ පස්සේ හම්බෙන්නේ තිබ්බ එක නැති වෙලා යනවා. එතකොට අපිට හම්බෙන මොකද ශ්‍රමය කොච්චර පැగిරුවත් ලෑන්ඩ් එකත් එක්ක සහ අනිකුත් සාධකත් එක්ක ඵලදායිතාවය. එතකොට ඵලදායිතාවය අඩු වෙනවා. කලකදී වාසි ලෙස තිබූ දෙයක් කලකදී ආවාස සහගත වෙන්න පුළුවන්. සරලම උදාහරණයකට ජපානය ඔබ කියන්නේ ඔබේ තාත්තලා ජීව තරුණ කාලේ ගත්තට පස්සේ අහලා බලන්න ලංකාවේ වැඩිපුරම වාහන පාරේ දැකින ජපාන් වාහන. නමුත් අද වෙනකොට ජපානයේ ලෝකෙ හිමිලා තිබ රතවහන වෙළඳපොළ චීනය සහ කොරියාව, ඉතාලිය, ජර්මනිය වගේ රටවල් ගණනාවකින් ඒක අත්කරගෙන ඉවරයි. ඒ නිසා අපි ඒකට කියන්නේ ගතික තත්වයක් කියලා. තේන රටවල් වල අභිරුචිකම් වෙනස්කම්, දේශපාලනික තීරණ, ප්‍රතිපත්ති සහ ස්වභාවික සාධක වෙනස් වීම, ජාත්‍යන්තර දේශපාලන ගැටලු මේවා නිසා කලකදී වාසි සහගත තත්ත්වයක් යම් තැනකදී අවස්ථා කර දෙන්න පුළුවන්. හංස පියුමාල්, ඔලයිට් හොඳයි ප්‍රශ්නේ හංස පියුමාල්. සර් අපි අවසන් කරමු දැන් සර් අපේ ටයිම් එකත්. රයිට් ඕකේ තමයි. මේ මූලික අපි මේවත් එක්ක අපි යොදාගත්තනේ. තව එක ප්‍රශ්නයක් සර්. ඔව් අපි මේ ප්‍රශ්න උත්තර දෙන්න ටක් දාලා. සහල් සර් සහල් වගේ දේවල් ලංකාවේ අපි ලංකාවේ අපිට අවශ්‍ය තරම නිපදවන්න පුළුවන්කම තියෙද්දී ඇයි ආනයනය කරන්නේ? කාරණා කීපයක් බලපාන ඔබතේ මේකට. එකක් තමයි සහල් ලංකාවේ එක පොඩි ලොකු දේශපාලන ප්‍රශ්නයක් මේ අසතින මම ඒක අමතක කරලා කියන්නම්. සහල් වල ඵලදායිතාවයේ එන්නේ බිඳ වැටිගෙන යන ලංකාවේ, ඒ කියන්නේ හෙක්ටයාර එකකට ගන්න පුළුවන් වී ප්‍රමාණය. කුසියාට විද්‍යාව තුළ කතා කරමු උදාහරණයක් කියන ලංකාවේ පොහොර සාන ආධාරයේ දෙන්නේ මුල් ලංකාවටම එකම සමානයි. සමහර පසවල් වලට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර ගහපුවාම ඒ පස නිසල් වෙනවා. දැන් ඒතොර ඡන්දේ බලාගෙන එකම ප්‍රමාණයට පොහොර නොබෙදුවොත් ඡන්ද නැති වෙන නිසා මුළු ලංකාවටම එකම ප්‍රමාණයකට පොහොර බෙදුණා ගොවියෙකුට පොහොර ගහන්න පටන් ගත්තා ලංකාවේ. කියන්නේ ඒතර ඵලදායිතාවයේ ඇග්‍රිකල්චර් ඵලදායිතාවයේ එන්නේ පහළදී. එතකොට දෙවෙනි කාරණේ තමයි ලංකාවේ කෘෂි අංශයේ සිට කාර්මික හා සේවා අංශයට ශ්‍රමිකයන් මාරුනහම පාරවල් දියුණු වුණාට පස්සේ නම් ගමේ මිනිස්සු කුඹුරු වැඩවලට එන්නේ නැහැ. එතකොට කුඹුරු වැඩවලට ශ්‍රමය කියන සාධකයේ මිල වැඩි. එතකොට වී කිලෝක නිෂ්පාදන පිළිවෙය ඉහළ යනවා. අන්නේ ඒ නිසා අපේ වගේ රටවල නිපදවන්න පුළුවන් පිළිවෙය ප්‍රශ්න තියෙන නිසා පිටරටින් දෙන එක වාසහගත වෙන්න පුළුවන්. ඒ එක කාරණයක්. දෙවෙනි කාරණේ ලංකාවේ සහල් සම්බන්ධයෙන් මැදිහත්කරුවන් කියන අතරමැදියන්ගේ තියෙන මාෆියාව නිසා, ඒ කියන්නේ ඉතාම ප්‍රබල මාෆියාවක් තියෙනවා එක බිඳහැලන්න බැරි මට්ටමේ. ඒ නිසා ලංකාවේ සහල් කිලෝක අද තියෙන මිල ඉතාම වැරදි මිලක්, ගොවියන් හම්බෙන මිලයි අපි ගන්න මිල අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි හිතාගෙන ඉන්නවා ඊට වඩා ලාභයට හාල් පිටරටින් ගේන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහස ලංකාවේ යෝතාටි ප්‍රතිපත්තිය හඳුන්වන දෙද්දී පාලනයකින් තොර වෙත හඳුන්වන දුන්න නිසා පිරිසක් ලංකාවේ ප්‍රශ්නයක් මාවා දක්වලා හාල් පිටරටින් ගේනවා. ඒ නිසා තමයි තියෙන්නේ සාධාරණීකරණය කරන්න පුළුවන් හාල් කිලෝකක් ලංකාවේ 100 නම් ඇයි අපි 80 ගේන්නේ නැත්තේ කියලා. ඒ තර්කෙ උඩ ගේනවා. ඉතින් ආර්ථික විද්‍යාව මදි මේකට දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව අවශ්‍ය වෙනවා කියලා. නලින්ද සහ මේ පරිදි අහලා තිනවා මේ විදේශ විනිමය පාඩම් කරන්නේ මං හිතන්නේ බොහෝ වෙලාවට ඊළඟ සඳුදා වෙන එකක් කරනවා. ඒ කියන්නේ 13 වෙනිදා වගේම සඳුදා දවසක දී විදේශ විනිමය පාඩම අපි කරනවා. සර් එහෙනම් අපි අවසන් කරමු සර්.
Right, okay. Well, I'll put the Happy with answer. Oh, you okay. Support a screen up with I can run. Make a stop with a chat and present. Are you okay, sir? අතර මද මේ දැන් දුව දරුවෝ හොඳ දේශනාවකට සමන් දුන්නා. එහෙමත් මේ ස්තුතිවන්ත වෙනවා සර්ට මේ. ඇත්තනොස මට එක ප්‍රශ්නයක් නැහැ කියනවා. දැන් ඇත්තටම ජාත්‍යන්තර වෙනදාමක් සිදු වුණාද කියලා සැකයක් ඇතිවෙනවා. මොකද පුතුමා ඕස්ට්‍රේලියා අපි ලංකාවේ ඇත්තටම දිනු හරියාකාර ප්‍රායෝගිකව සිදු වුණා කියලා මට හිතෙනවා. දැන් විශාල දරුවන් ප්‍රශ්න ප්‍රමාණිකුත් යොමු කරා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි මේ කටයුතු සම්පූර්ණ සම්බන්ධීකරණය කළා මහන්සියලා කටයුතු කරන අපේ අලවි කළමනාකරු ප්‍රභාත් නලින්දිරත් මහතාත් වචන කීපයක් අවශ්‍යයි කතා කරන්න මොකද ඉදිරි පෙළ ගැස්ම කොහොමද අපි මේ සීඩස් එක සංවිධානය කරලා තියෙන්නේ කියලා. ඉතින් මම නලින්දර ආරාධනා කරනවා කෙටියෙන් වචන කීපයක් කතා කරන්න ලෙස. බොහොම ස්තුතියි. මම ඇහෙනවද ඉන්දික? ඇහෙනවා. ඔව් අපිට ඇහෙනවා. බොහොම ස්තුතියි විශේෂයෙන්ම ඉස්තුති කරන්න ඕන අපේ ආචාර්ය නිලන්ත රාමනායක සර්ට. මොකද ඇත්තටම කියන ආචාර්ය උපාධිය දෑරීම සඳහා මේ වෙනකොටත් ඔස්ට්‍රේලියාවේ ඉන්න මොහොතක කාර්යබල මොහොතක තමයි අපි සම්බන්ධ කරගත්තේ. ඇත්තෙන්ම එතුමා විසින් කියන්න ඕන අපේ රටේ ඉන්න හොඳ සම්පතක්. විශේෂයෙන්ම උසස් පෙළ ආචාර මණ්ඩලයේ දුවදරුවන්ට ගොඩක් කලකට ආචාර මණ්ඩල කොළඹ පිටට අඬ අකමැති. හැබැයි මේ ආචාරවරු කොළඹ පිටට ගිහිල්ලා දුවදරුවන්ටත් ආචාර මණ්ඩලයටත් ගොඩක් උදව් කරන උසස් පෙළ ක්ෂේත්‍රාවේ ඔවුන්ට ඇති ප්‍රශ්න ගැටළු දේශනවල. ඉතින් ඒක ගැන මම ඊළඟට කතා කරන්න ඕන. දෙවෙනුව තමයි නිරන්තර සර් මේ දුවදරුවොත් එක්ක ඉදිරියටත් අපේ දේශනත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද මේ සියලුම දේශන අපි අපේ අවශ්‍යතාවයට කරන දේවල් නෙමෙයි දුවේ පුතේ. ඔබ අපේ අර ටෙලිග්‍රෑම් ඇප් එක හරහා අපේ ගෲප් එකේ ඉන්න දුවලා පුතාලා අපෙන් ඉල්ලීමක් කරා මේ පාඩම් කරලා දෙන්න කියලා. ඒ අනුව සර්ට ඔයගොල්ලන් ඒක ප්‍රශ්න ඔක්කොම මම සර්ට ඕස්ට්‍රේලියාවට යවලා තියෙන්නේ. එතනදී තෝරගත්තා ඔයගොල්ලන් කොතනින්දන් ආරම්භ කළ යුත්තේ. ඒ නිසා තීරණය කරා එතන ඉඳන් ඕගලන්ට පාඩම් කරන්නම් කියලා ඒ අදම අද පටන් ගත්තේ. ඊළඟට ඕගලන්ට අපේ මේ නිලන්ත රාමනායක සර් හම්බ වෙන්නේ අද 29. එතකොට ලබන මාසේ 13 වෙනිදා. මතක තියාගන්න 13 වෙනිදා තමයි ආපහු සර්ගේ ලෙක්චර් එකක් තියෙන්නේ. ඊට කලින් ඒ කියන්නේ ලබන මාසේ පළවෙනි සතියේ සඳුදා 6 වෙනිදා වාර්ත ව්‍යාපාර අධින දේශනයක් තියෙන්නේ. ඒක කරන්නේ ජාතනපුර විශ්වවිද්‍යාලයේ මංජුලස ඒ පිළිබඳ අපේ ඉන්දික දැනුවත් කරයි. ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න ඕන දුවදරුවන්ට ඇත්තෙම අපි මේ ජාතික කර්තව්‍යයක් කරන්නේ. මේ සඳහා අපි විශ්වවිද්‍යාල කතිකාචාර විශාල පිරිසක් අපිත් එක්ක වෙලා ඉන්නවා. ඒ වගේම තමයි රජයේ පාසල්වල ගණන ආචාර්ය මණ්ඩලය, ඒ වගේම පෞද්ගලික ටියුෂන් පන්තිලු ගණන ආචාර්ය මණ්ඩලය අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා මේ කර්තව්‍ය කරගෙන යාම සඳහා. ඒ වගේම තමයි පහුගිය දිනවල අපිට උගන්වපු ආචාර මණ්ඩලයටත් ඉදිරියට එන්න පැමිණලා ඉන්න විශාල ආචාර මණ්ඩලයක් ඒ අයත් එක්ක එකතු වෙලා ඕගලගේ අධ්‍යාපනයෙන් උසස් ප්‍රයෝජන ලබා ගන්න. ඒ කියන්නේ ඕගලෝ විශ්වවිද්‍යාල වරන් ලබා ගන්න. මේක ලොකු පිටුවහලක් වෙනවා ඇතයි මම හිතනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ඇතුළත් වෙන්න බැරි වුණත් අඩුමතර උසස් පෙළ විභාගේ සමත් වෙලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේක පිටුවහලක් කරගන්න. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඕගලගේ අපේ ටෙලිග්‍රෑම් ඇප් එක හරහා දුවදරුව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකේ අපි ගොඩාක් දේවල් කරනවා. එන්සීපී පේපර්ස් ඒ වගේ ප්‍රශ්න පහුගිය අවුරුදු වල ඒවා ෂෙයා කරගන්නවා. දුවදරුවන්ට තියෙන ප්‍රශ්න ගැටළු අපි මේකෙදි කතා කරනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔබේ යහළු මිත්‍රයන් තවත් දන්නා ගොඩක් ඇති ඒ අය මේකට සම්බන්ධ කරගන්න කියලා. ඒ වගේම තමයි ලබන මාසේ මුලින්දන් අද ඉස්කෝලේ ආචාර්ය මණ්ඩල ඉස්කෝලේට ගිහිල්ලා කාර්යබහුල දවසක්. අපි ලබන මාසේ ඔබත් පාසලට යනවා. මම එහිදි කාරණාව ඉල්ලා සිටිනවා අපි ඔබව සම්බන්ධ වෙන්න පුළුවන් ඉදිරි දේශන සඳහා. ඒ කොහොමද කිව්වොත් ගොඩක් ලාට පාසලේ ඉන්ටර්නෙට් තියෙනවා. ඒ වගේම ප්‍රොජෙක්ටර් ලැප්ටොප් කියන කම්පියුටර් තියෙනවා. ඉතින් පන්ති කාමරයට මේව අරගෙන අපේ ලින්ක් එක එවුවට පස්සේ පන්ති කාමරයේදී මේ විදිහටම දේශන සම්බන්ධ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඇති ප්‍රශ්න ගැටළු මේ තුලින් නිරාකරණය කරගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් අපි හරි සතුටුයි තාක්ෂණය දිනු වෙලා අද අපි ගමට ඇවිල්ලා ඔබේ ගෙදරට ඇවිල්ලා අපේ සර් ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ඔබගේ ප්‍රශ්න ගැටළු වලට ඔබට හොඳ දේශනයක් කළා. ඇති මම ඒසට විශේෂම ස්තුතිවන්ත වෙනවා දුවදරුවන් වෙනුවෙන් මේ චැප්ටර් සම්බන්ධව. නිලන්ත සර් අපි ඊළඟ දවසත් ඔබත් එක්ක එකතු වෙමු අපිට උදව් කරන්න මේ දුවදරුවන්ගේ අනාගත වෙනුවෙන්. ඔබ මේ හැම දෙයක්ම කරන්නේ ඔබ නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්ත කෙනෙකු හැටියට. අපිත් එහෙමයි අපේ දුවදරුවන්ට සමාජයේ
යම් දුරකට යන්න අපිට යම් දායකත්වයක් දක්වන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ කරන්නේ ඔබත් මමත් අපි අනිත් දේශකරුවොත් එකතු වෙලා ස්තුතියි ඉන්දික ස්තුති නලින්ද මම අලවි කලමනාකරු ප්‍රබෝධතනින් තිරගත්ත මහත්මයා තමයි මේ කටයුතු සම්පූර්ණයෙන් සම්බන්ධීකරණය කරන්නේ يعني කමේසයකට කැඳවන්නේ දරුවනොත් ගුරුවරුත් අතිකාචාර්ය මණ්ඩලයත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙතෙක් පැවති දේශන සියල්ලම දිවිනී ප්‍රසිද්ධම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් තව තමයි දේශන මෙහෙවි උන්ගේ තියෙන අත්දැකීම් වල තුළ මේ දවස්වල ගොඩක් විභාගය ආසන්න නිසා ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ උන්ගේ අත්දැකීම් ස්කෝර් කරන්නේ කොහොමද ස්කෝර් කියන්නේ පේපර් එක අතර ගත්තාම ඉතින් මම ඉදිරියේදී අපි තවත් දේශන කීපයක් පවත්වන්න සූදානම් වෙනවා මේදී විශේෂ ස්තුතියක් කරනවා අපේ සර් නිලන්සර්ට කොහොම කාර්යබහුල දවසක උතුමා උපාධිය හදාරන වෙලාවේ PhD උපාධිය හදාරන වෙලාවේ කාලය වෙන් කළා දරුවෝ වෙනුවෙන් ජාතික කීමක් ඔළුවට අරගෙන වෙලාව වෙන් කළා දරුවෝ වෙනුවෙන් ඒ කාලය ගත කිරීම සම්බන්ධයෙන් සර්ට ගොඩක් ස්තුතියි විශේෂයෙන් අපි කිල්ලීමක් කරනවා ඔස්ට්‍රේලියාවේ රටක කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙලා තමන්ගේ උපාධිය ඉක්මනට හදාරලා ලබන අවුරුද්ද අපට අර ජේෂ්ඨ කතිකාචාර්ය කෙනෙක්ට මම හිස්තැනක් තියලා තියෙනවා නම කියන්නේ හිස්තැන පුරවන්න ශක්තිය ධෛර්ය ලැබේවා අපි අසට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සූම් තාක්ෂණයේ ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ සියලු දරුවන්ට මේ දවස්වල පුළුවන් තරම් ප්‍රායෝගික වැඩි දෙදීලා ඉහළම ප්‍රතිඵල ලබලා ඔබ ඇත්තම වාසනාවන්තයි. මොකද බොහෝ පිරිසක් ලංකාවේ ලක්ෂ 3ක් විතර ඒ ලෙවල් ලියන විභාගයක අපි යම් කිසි කණ්ඩායමක් සියලු දිනාට කරන්න බැරුණත් අපි උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය ප්‍රතිඵල ඉදිරියේදී ඔයගොල්ලෝ දකින්න පුළුවන් ප්‍රතිඵල වලින්. ඉතින් මම මේ සඳහා දේශමාසිත්‍ය ප්‍රබෝධන තිර මාත්මාට විශේෂ නාන කරන්න ඕනේ මේ කාර්යය සම්පූර්ණ බරපැනතර අනුමැතිය දීලා අපි ව්‍යුහිමත් කළා මේතට යොමු කරපු අපේ සභාපතිතුමා සීමය ආයතනයේ වත්මන් සභාපති මහාචාර්ය ලක්ෂ්මනාර වටබල් රැතිතුමා ඇතුළු පාලක මණ්ඩලයේ සියලුම දෙනාට අපි ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ මේ වගේ අපේ කාලය වෙන් කළා මේ වගේ දරුවෝ වෙනුවෙන් ජාතික කර්තව්‍යයක් ඉෂ්ට කිරීමට සීඑම්ඒ ආයතනය අධිගත වීම සමග සීඑම්ඒ කියන්නේ සහතිකලක් ගමනා කරන ගණක අධිකාරී ආයතනය අපේ ප්‍රධාන අරමුණ ජාතික වර්ධනයේ කාර්යය ඉෂ්ට කරන ගමන් කළමනාකරණ ගණක අධිකාරීන් දීකන ජාතික ආයතනයක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි මම ඉදිරියට දේශන පවත්වන අපි මේ ආකාරයට තමයි සංවිධානය පුතේ දුවේ ලියා ගන්න 6 වෙනිදා උදේ 10ට අපි බිස්නස් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ දේශනයක් පවත්වනවා. ඒකේ පාඩම්ම වෙන්නේ මිහියුම් කළමනාකරණය ඔපරේෂන් මැනේජ්මන්ට් කියන එක. ඒක පවත්වන්නේ ජී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මන් සුදත් මන්ජුල අමරසේන සර් තමයි පවත්වන්නේ. ඊට පස්සේ අපි නැමතත් 13 වෙනිදා අපේ සර්ට් එක සම්බන්ධ වෙනවා උදේ 9ට ඔස්ට්‍රේලියාවේ ඉඳලා සර් දේශනය පවත්වනවා. අද වගේම මම හිතන්නේ හරවත් දේශනයක් එදාට උඩට සම්බන්ධින්න පුළුවන්. සර්ගේ දේශනය මතක තියාගන්න 13 වෙනිදා උදේ 9ට තමයි ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සර්ගේ ඉතිරි පාඩම් මාලාව ආවරණය වෙන්නේ. එහෙම නෙවෙයි මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ඔබලා දැනුවත් වෙලා ඉන්නවා. අපි ගොඩක් දුරට මේ වෙනකොට MCU papers ගොඩක් ළමයින්ට උත්තරත් එක්ක අපි යොමු කරා මේ group එකට. ඒ group එකේ ගොඩක් දරුවෝට ප්‍රායෝගිකව මුහුණ දීලා අපිට උත්තර එවනවා. ඒ උත්තර අපි ඔයගලන්ට මේ link එක හදලා තියෙන්නේ. තවදුරටත් දේශන ඉදිරියට පවත්වන්න අපි කටයුතු සංවිධානය කරලා තිනවා. ඒවටත් එකටම සම්බන්ධ වෙන්න ඕගොල්ලන්ගේ දුව දරුවෝ සම්බන්ධ දිනොවිතය ඉන්නවා නම් ඔයගල දුරට ඒගොල්ලන්ට කියන්න මේ message එක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඔයගලගේ smartphone එකෙන් ඒ app එක download කරලා, ඒ කියන්නේ Telegram app එක download කරලා මෙන්න මේ number එකට කෙටි පණිවිඩයක් එවන්න. number එක ලියා ගන්න 0711 725735 මේකට කෙටි පණිවිඩයක් එීමේ මේ group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක හරි security ඉසිගෙනුනේ මේකේ තියෙන numbers බලන්න බෑ. ඒක නිසා ආරක්ෂාව උපදීම තහවුරු කරලා තියෙනවා. CMA ආයතනයේ හරහට පමණයි ඒකේ සම්බන්ධතාව පවතින්නේ. හරි, එහෙනම් ඔක්කොටම සර්ගත් සුභානාගතය ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරන ඉදිරියේදී කර ඒක ඉන්දික මේ ප්‍රාර්ථනා කරමින් අපි හමු ගන්නවා. ඔව්, ඕනාලින්ද මේ සර්ට මොන හරි කියන් තිනන පොඩක් දෙන්න. සර්ගත් මොන හරි යම් කිසි දෙයක් දරුව වෙනුවෙන් හෝස් කියන් තිනන නම් විනාඩියක් ආලේ ලබා දෙන්න. ඔරයිට් මගේ මම කියන්නේ තමයි නේද? ඔව්. රයිට්, මම කාරණා පේපර් කියන්නේ මේ මට ඇත්තටම හරි සතුටුයි. මේ නායක නිදහස තුන වගේ පොඩි ගැටියක් තියෙනවා. මොකද අපි ණයයිනේ රටට මේ නිදහස අධ්‍යාපනය ඉගෙනගෙන ආවිල්ලා නලින්ද. එහෙනම් අපි මේ කියන්නේ ගොඩක් සතුටුයි. එහෙම මම ගුරුවරුන්ට දේශනයක් කරපු වුණාම මට දැන් ඒ තමයි මම හිතතර ණය නිදහස නැති. මොකද ගුරුවරයෙක්ගේ උඩට දාපම ගුරුවරයා තව ගොඩක් කට්ටියට මේක කියන. මේ දරුවන්ට මොහොත් සුති මේ chat කරනවා ගොඩක් කටි දාලා තියෙනවා. විනාව ප්‍රශ්න තියෙනවා. ඒවා අපි නලින්දත් එක්ක කතා කරලා එකම ගැටලුව තියෙන්නේ මට මේ කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද අපි අතර පැය 4-5ක් අපි ඉස්සරහින් ඉන්නේ. එතකොට තව පරක් වෙද්දී මට හවස් වෙදී කාලෙත් නමුත් ඔබ යෝජනාවක් කරනවා නම් මට පුළුවන් ඉන්දික මේ ගැන හිතලා බලන්න අවුලක් නැහැ. සහ වැදගත්ම කාරණේ තමයි මේ
මේ ජාතික කර්තව්‍යයට ඒ කියන්නේ මල්ලට්ටියට අත ගන්න මට මේ කතා කරන්න මොතින් මොකද හේතුව මේ ඇත්තම හරි වටින වැඩක් දරුවෝ ගොඩක් එක්කව කරන වැඩක් CM ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා නලින්ද සවිසින කෞශල්‍ය මිස්ටර් අපි ස්තුතිවන්ත වෙනවා අපේ සම්බන්ධ කරාට මගේ දරුවන්ට කියන ප්‍රධාන පරිදි තමයි දැන් විභාගය සම්බන්ධයෙන් අපි මේ කතා කරනවා තමයි නමුත් මම කතා කරන සමහර දේශනවල මම පදනම 100% විභාග කියාගන්නේ නැහැ ඇතර මට පුළුවන් වුණොත් මේ වෙනස් කරන්න දවසක මේ ආර්ථික විද්‍යාව කියන්නේ විභාගයක් නෙමෙයි විෂයක් කියලා ඒ චින්තනයෙන් වෙනස් කරන්නත් කියන්නේ දරුවන්ට එහෙම කියන්න බෑ ඉන්දි මොකද මේ අපි මේ වැරදි අධ්‍යාපන ක්‍රමයක නමුත් මේ මේකනේ හරහා අපි දරුව යම් ප්‍රමාණයක් හරි කොට දාන්න එපා ඒකට අපි උදව් දෙනවා ඒ මම හැකියතාක් උත්සාහ කරනවා ආර්ථික විද්‍යාව මට තේරෙන විදිහට උගන්වන්න කිසි ගැටලුවක් නැහැ විභාගයේ ලං වෙන තෙක් CMA ආයතනයට පුළුවන් ඕනම් වෙලාවක මාව සම්බන්ධ කරන්න පුළුවන් වතාවල් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ මම උපරිම කාර්යය හදා ගන්නම් එනවා කියලා පොරොන්දු දෙනවා මේ බොහොම ස්තුතියි අත්‍යවශ්‍ය CMA ආයතනය කරන මේ ජාතික කර්තව්‍යයට මොකද ඒක ආයතනයක් විදිහට මේ ජාතික වගකීම එතන දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කරගහන්න ඕන වැඩ මේවා නමුත් ආයතනයක් විදිහට ඔයගොල්ලෝ ජාතික ආයතනයක් විදිහට කියන්නේ කුඩා ආයතනයක් විදිහට ජාතික කර්තව්‍යයක් විදිහට කියලා කියන්නේ ලොකු වැඩක් බොහොම ස්තුතියි මම ඉල්ලනවා දරුවන්ගෙන් නිතරම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධයෙන් මම දැකලා තියෙනවා මේ මේලගේ YouTube channel එකේ විශය නොකොටම වගේ යනවා ඉතින් හැම විශේෂකම සම්බන්ධ වෙන්න කියලා ඉල්ලනවා සුබ දවසක් හැමෝට හරි ස්තුතියි සර් එහෙනම් අපි සමු ගන්නවා සියලු දෙනාටම සුබ අනාගතයක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් සියමේ ආදිනෙසිට සමු ගන්නවා ස්තුතියි නැවත හමු වෙමු